Hi Bhavan, Dabra Dardarene, Adapi Patangane, Padarte Antri Gunakene, Padama. Make a Pradhana Kotas Tunagar Vedratino, Ekak Patyastave, Devineke Dusravitave, Tungineke Prustika, Atati. Ekatate Api Selaba Sakachakarane, Patyastavekene, Padama Pikatakarane. And Api Selabi Varanone. පත්‍යස්ස වස්තුවක් කියන්නේ මොකද්ද කියලා. අතන පත්‍යස්සයි කියලා කියන්නේ වස්තුවක සාමාන්‍ය අපි ගත්තොත් අපිට අදහසක් කියන්න පුළුවන් මේ පත්‍යස්ස වස්තුවක් කියන්නේ ඇදෙනවා කියන එක. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද අපි භෞතික විද්‍යාව අපි කතා කරනවා නම් ඊට වඩා වෙන ගණන් අපි කතා කරන්න ඕන. එහෙනම් පත්‍යස්ස වස්තුවක් කියලා කියන්නේ යම් කිසි වස්තුවකට අපි බලයක් දුන්නට පස්සේ ඒ වස්තුවේ හැඩය වෙනස් වෙලා බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුම වල පැමිණෙනවා නම් අන්න ඒ වගේ වස්තුවක් අපි කියනවා පත්‍යස්ස වස්තුවක් කියලා අපි කියනවා. එහෙනම් මොකද්ද අපි කියන්න ඕන? වස්තුවකට බලයක් දුන්නම හැඩය වෙනස් වෙලා ඊට පස්සේ ඒ බලය ඉවත් කරාම නැවත මුල් පිහිටුමටපත් වෙනවා නම් ඒ වගේ වස්තුවකට අපි කියනවා ප්‍රත්‍යස්ස වස්තුවක් කියලා අපි කියනවා. එතකොට මෙතෙන්දී අපි එහෙනම් කතා කරන්නේ මොකද්ද? ප්‍රත්‍යස්සතාවය පිළිබඳව. දැන් අපි රබර් බෝලයක් පොළවේ ගැහුවොත් මේ බෝලෙ මොකද වෙන්නේ? උඩ විසි වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ බෝලේ යම්කිසි හැඩය වෙනස් වීමක් වෙනවා. ඒ හැඩය වෙනස් වුණාට පස්සේ ආපහු මුල් හැඩයටපත් වෙනකොට ඒ හානි වෙච්ච ශක්තිය තමයි බෝලේ උඩට යන්න භාවිත කරන්නේ. ඉතින් ඒ වගේ අපි රබර් පටියක් අරගෙන ඇද්දොත් මොකද වෙන්නේ? මේක දිග වැඩි වෙනවා. මේ අපි මේ බලය ඉවත් කරාම ආපහු මුල් පිහිටුමටපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ අපි කියනවා ප්‍රත්‍යස්ස වස්තුවක් කියලා අපි කියනවා. එතකොට ප්‍රත්‍යස්ස වස්තුවක බලයක් එදුවට පස්සේ මේ දිගෙහි වැඩි වෙන එකට අපි කියනවා විතතිය කියලා අපි කියනවා. දිගෙහි වැඩි වෙන අපි කියනවා විතතිය කියලා අපි කියනවා. ඊළඟට මේ යොදන බලය ඒ වස්තුව පවත්ව ගන්න ආතතියක් විදියට ඒ වස්තුවේ ඒ ආතතිය කියන එක ඒ තන්තුවක් අපි ගත්තොත් ඒ තන්තුවේ දිගටම පවතිනවා. එතකොට ප්‍රත්‍යස්සාවයත් අපිට කියන්න පුළුවන් කොටස් කීපයක් හැටියට අපිට කතා කරන්න පුළුවන් උසස් පෙළ මට්ටමන තියෙන්නේ අපිට දණ්ඩක හෝ තන්තුවක් වගේ වස්තුවකට බලයක් වදන අවස්ථාව විතරයි තියෙන්නේ. ඉතින් අපි මම මුල් ටිකක් පොඩ්ඩක් පතක් කරලා දෙන්නම්. අපිට පුළුවන් ඝන වස්තුවකටත් අපි යම්කිසි බලයක් එදුවම ඒක හැඩ ස්පර්ශීය බලයක් එදුවම ඒක හැඩේ වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලෝ පුළුවන් ස්පොන්ජ් කෑල්ලක් අරන් ඉවරලා මෙහෙම කළ බලයක් එද හැඩේ වෙනස් වෙනවා. ඒ බලය ඉවත් කරා අප මුල් පිටුවටපත් වෙනවා. ඒතර ඒකත් අපි කතා කරනවා ප්‍රත්‍යස්සයි. ඒතර අපි කතා කරන ඒ වගේ එක අපි කතා කරන්නේ දුරතම ආපාංක. ඒක උසස් පෙළට ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපිට පුළුවන් ද්‍රවයක් පරිමාවක් වගේයක් අරගෙන ඉවරලා ඒකට බලයක් එදුවට පස්සේ ඒකෙත් හැඩේ වෙනස් වෙනවා. ආය මුල් පිටුවටපත් වෙනවා. එතෙන්දී අපි කතා කරනවා නිකර්ම ආපාංකය කියලා. අපි නිකර්ම ආපාංකය ගැනත් අපි සාකච්ඡා කරන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දී අපි කතා කරන්නේ දණ්ඩක් හෝ කම්බියක් වැනි වස්තුවකට බාහිර බලයක් එදුවම ඒ හැඩේ වෙනස් වීම නැත්නම් ඒ දිගේ වෙනස් වීම පිළිබඳව අපි කතා කරනවා. එහෙනම් අපි කිව්වා දිගේ වෙනස් වීමට අපි විතතිය කියනවා කියලා අපි කියලා කිව්වා. ඊළඟට මේ වස්තුව මත ඒ බලය ආතතිය විදිහට පාත්ව ගන්නවා. දැන් එහෙමනම් අපිට කතා කරන්න පුළුවන් පළවෙනි එක අපි කතා කරනවා මේකේ වස්තුවේ ඇති වෙන ප්‍රත්‍යා බලය කියන සිද්ධිය ගැන අපි කතා කරනවා. එහෙනම් ප්‍රත්‍යා බලය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි වස්තුවක ඒකක හරස්කඩ ශ්‍රේෂ්ඨ ඵලයක් මත ක්‍රියා කරන බලයට අපි කියනවා ප්‍රත්‍යා බලය කියලා කියනවා. එහෙනම් අපි කියන්නේ මොකද්ද? අපි කියනවා බලයේ බෙදීම ශ්‍රේෂ්ඨ ඵලය කියලා අපි කියනවා. එහෙමනම් ප්‍රත්‍යා බලය කියන එක අපිට ලියන්න පුළුවන් P සමානයි F බෙදීම A කියලා. එතකොට ඔයගොල්ලන්ට මේකේ මාන හොයාගන්න පුළුවන්. බලයේ මාන ඔයගොල්ලෝ දන්නවා. ශ්‍රේෂ්ඨ ඵලයේ මාන දන්නවා. එතකොට මේකේ මාන හොයාගන්න පුළුවන්. එහෙනම් කොහොමද අපි මාන හොයාගන්නේ? එහෙනම් අපිට ගන්න පුළුවන් බලයේ මාන MLT ඍණ 2 මේක බෙදෙනවා ශේෂ ඵලයේ මාන L වර්ගය. එතකොට අපිට එනවා ML ඍණ 1 ඍණ 2 කියලා අපිට එනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔන්න ප්‍රත්‍යා බලයේ මාන මොනවද කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා තව මේක අපි කතා කරනවා වික්‍රියාව කියලා එකක්. එතකොට වික්‍රියාව කියලා කියන්නේ විතතිය මුල් දිගට දරන අනුපාතය. ඒතර විතතිය බෙදෙනවා මුල් දිගෙන්. එතකොට එහෙමනම් වික්‍රියාව කියන එක අපි S අකුර භාවිතා කරනවා E බෙදීම L කියලා කියන්න පුළුවන්. එතකොට E කියලා කියන්නේ විතතිය. විතතිය භාවිතා කරන සංකේත E ඩෙල්ටා L කියලාත් භාවිතා කරනවා. ඉතින් ගොඩක් අය මට හුරු E කියන අකුර E අකුර මම භාවිතා කරනවා. ඕගොල්ලෝ ඕන ඩෙල්ටා L කියලා භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් විතතිය වික්‍රියාව දිහා බැලුවා ඕගොල්ලන්ට පේනවා මේ දෙකේම තියෙන සමාන මාන. විතතිය කියන්නේ දිගේ වැඩිවීමක්. දිගේ වැඩිවීමටත් තියෙන සමාන මාන දිගේ මාන තියෙන්නේ. L කියන්නේ දිගේ මාන තියෙන්නේ. එහෙනම් වික්‍රියාව කියන එක මාන රහිත
රාශියක් එනවා. එතකොට මේ පත්‍යස්සාවය කියන පාඩම ගොඩනැගිලා තියෙන්නේ හුක් නියමයේ කියන නියමය භාවිත කරලා. එහෙනම් අපි බලමු හුක් නියමයෙන් මොකද්ද කියවෙන්නේ කියලා. හුක් නියමයේ කියවෙනකොට සමානුපාතික සීමාව කියලා කතාවක් කියවෙනවා. ඒ සමානුපාතික සීමාව කියන එක පස්සේ අපි කතා කරනවා. දැනට මතක තියාගන්න සමානුපාතික සීමාව කියලා එකක් තියෙනවා කියලා. එහෙනම් හුක් නියමයේ අපි ඉදිරිපත් කරන්නේ මේ විදිහට දණ්ඩක් හෝ කම්බියක් වැනි වස්තුවක සමානුපාතික සීමාව තුල ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය කියන්නේ දිගට සමාන්තරව කියන එක ආතන්‍ය ප්‍රත්‍යාබලය වික්‍රියාවට දරන අනුපාතයට අපි කියනවා හුක් නියමය කියලා අපි කියනවා. එහෙනම් හුක් නියමය කියලා කියන්නේ දණ්ඩක් හෝ කම්බියක් වැනි වස්තුවක සමානුපාතික සීමාව තුළ ආතන්‍ය ප්‍රත්‍යාබලය වික්‍රියාවට දරන අනුපාතය. ඒ සාපේ ප්‍රත්‍යාව උක්ලින අපිට ලියන්න පුළුවන් ආතන්‍ය ප්‍රත්‍යාවලය F බෙදීම A සමානුපාතික වෙනවා වික්‍රියාව E බෙදීමේ L. ඒ සාපේ ලියන්න පුළුවන් මේක අපි ලියනවා සමානුපාතික නියතයක් අපි දානවා F බෙදීම A සමානයි Y වාරයක් E බෙදීමේ L කියලා. එහෙමනම් මේ Y කියනට අපි කියනවා මේ දණ්ඩ සාඳා ඇති ද්‍රව්‍යයේ යම්මාපාන් කියලා අපි කියනවා. එහෙමනම් මේ Y කියන එක ඒ ද්‍රව්‍ය ගුණයක් මේකට අපි කියනවා යම්මාපාං කියලා අපි කියනවා. එතකොට එහෙනම් අපිට පුළුවන් මේ යම්මාපාං කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන්. එහෙනම් යම්මාපාං කියන අපි අර්ථයක් වුවොත් අපි එතන y කියන එක අපිට ලියන්න පුළුවන් මේ විදිහට f බෙදීම a බෙදීම e බෙදීම l. එහෙමනම් මෙතන මොකක්ද දෙන්නේ යම්මාපාං කියලා කියන්නේ මෙතනින් අපිට ගන්න පුළුවන් සමානුපාතික සීමාව තුළ ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට අනුපාතය කියලා අපි යම්මාපාං කියන එක අපිට කියන්න පුළුවන්. එහෙමනම් මේකේ අපි ඒකක් ගත්තොත් අපි දන්නවා E බෙදීම L කියන එකට ඒකක පවතින්නේ නැහැ. එහෙමනම් යම්මාපාංකේ ඒකක අපිට ලියන්න පුළුවන් ප්‍රත්‍යාබල ඒකක එන්නේ. එහෙමනම් ප්‍රත්‍යාබල ඒකක අපිට එනවා මෙතන නිව්ටන් බෙදීම වර්ග මීටර්. එතකොට නිව්ටන් වර්ග මීටරයට කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් දැන් විතර අපි කතා කරා ප්‍රත්‍යාබලය ගැන අපි කතා කරා වික්‍රියාව ගැන අපි කතා කරා යම්මාපාංකය ගැන අපි සාකච්ඡා කරා. එහෙමනම් දැන් අපි බලමු සරල උදාහරණයක් හදලා බලමු මේ සම්බන්ධයෙන්. දැන් අපි හිතමු කම්බියක් තියෙනවා. මේ කම්බියේ දිග L කියලා අපි ගන්නවා. මේකේ හරස්කර ශේෂ්ඨඵලය අපි කැපිටල් A කියලා ගමු. එතකොට මේකට අපි F කියලා බලයක් යෙදුවොත් මේකට අපි F කියලා බලයක් යෙදුවොත් මේකේ දිගේ වැඩිවීම අපි E කියලා ගත්තොත් එතකොට අපිට ගන්න පුළුවන් හරස්කර ශේෂ්ඨඵලය කැපිටල් A කියලා ගත්තොත් එතකොට මේකේ ප්‍රත්‍යාබලය කියලා අපි ගන්නේ මේ බලය බෙදෙනවා ශේෂ්ඨඵලයෙන්. එහෙනම් වික්‍රියාව කියලා ගන්නේ මේකේ මුල් දිග අපි L කියලා ගත්තොත් මේ දිගේ වැඩිවීම E කියලා ගත්තොත් එතකොට E බෙදීම L කියන එක තමයි අපි මේකේ වික්‍රියාව කියලා අපි ගන්නෙ. එහෙමනම් දැන් අපි බලමු ඉලක්කම් වලින් අපි ගැටලුවක් අපි හදලා බලමු. එහෙනම් දණ්ඩක දිග අපි තු මීටර 2යි කියලා. මේකේ හරස්කර ශේෂ්ඨඵලය වර්ග මිලිමීටර 5යි කියලා අපි ගමු. දැන් මේකට අපි මේක එල්ලනවා අපි කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක්. එහෙමනම් මේකේ ඇතිවන බලය ආදතිය නිව්ටන් 100ක් වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ප්‍රත්‍යාබලය එතකොට මේකේ හරස්කර ශේෂ්ඨඵලය අපි ගත්තේ වර්ග මිලිමීටර 5යි කියලා. දැන් එහෙනම් අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යාබලය අපිට එනවා F කියන්නේ 100යි හරස්කර ශේෂ්ඨඵලය වර්ග මිලිමීටර 5යි 5 වැඩි කරනවා
දහයරින සෙන්ටිමීටර් මිලිමීටර් මීටර් කරගන්න දහයරින 3යි වර්ග වුණොත් දහයරින 6යි. එතන අපිට එනවා 100 බෙදීම 5 වැඩි කරනවා 10යි 6යි. එතකොට 5න් 1යි කියලා කියන්නේ දශම 2යි මේක වැඩි කරනවා 10යි 8යි. එතන අපිට එනවා 2 වැඩි කිරීම 10යි 7යි නිව්ටන් වර්ග මීටර් කියලා ගන්න පුළුවන්. දැන් අපි හිතුවොත් මේ දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍යයේ යම් මාපාංකය 2 වැඩි කිරීම 10 5ක් වෙනවා නම් දැන් එහෙනම් අපිට හොයා ගන්න පුළුවන් මේකේ වික්‍රියාව කොච්චරද කියලා. එතකොට එහෙමනම් දැන් අපි ගන්නවා F බෙදීම A සමානයි Y වාරයක් E බෙදීම L කියලා. එතකොට අපි ප්‍රත්‍යාබලය හොයාගත්තා 2 වැඩි කිරීම 10 7යි යම් මාපාංකය 2 වැඩි කිරීම 10 5යි. එහෙනම් E බෙදීම L කියන එක අපිට ගන්න පුළුවන් වික්‍රියා පිට වෙනවා මේක බෙදුවොත් 10 2ක් කියලා එනවා මේකට ඒකක ඉන්නේ යම් මාපාංකයේ 10 අපි ඊට වඩා ලොකු වර්ගයක් ගමු 10 11ක් කියලා ගමු. එතන මෙතන 10 11යි. එතන මෙතෙන්ට අපිට එනවා 10 ඍණ 4ක් කියලා එනවා. දැන් එහෙනම් අපිට ගන්න පුළුවන් වික්‍රියා පිට එනවා 10 ඍණ 4ක් කියලා. එහෙනම් විතතිය හොයන්න ඕන නම් දැන් අපිට හොයා ගන්න පුළුවන් මේකේ දිග සෙන්ටිමීටර 2ක් වෙනවා. එහෙනම් E සමාන වෙනවා දිගෙන් වැඩි කරනවා. එතකොට දිග මීටර 2යි මේක වැඩි කරනවා 10 ඍණ 14 වැඩි කරනවා. එහෙනම් මේක අපිට එනවා මේනි මීටර වලින් එන්නේ. දැන් එහෙනම් අපිට පුළුවන් මෙතනින් අපිට පුළුවන් ගැට් බ්ලොක් අපිට ඉස්සන් ගන්න පුළුවන්. එතකොට ප්‍රත්‍යාබලය දීලා තියෙනවා නම් නැත්නම් බලය අපිට දීලා තියෙනවා නම් අපිට විතතිය ප්‍රත්‍යාබලය ඊළඟට වික්‍රියා ඒ වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි දැන් මෙතන අපි කතා කරේ තනි දණ්ඩක් කොහොමද අපි හොයාගන්නේ කියලා. එහෙම නැතුව තියෙන්න පුළුවන් මේ සංයුක්ත කරපු දඬු තියෙන්න පුළුවන්. දැන් අපි හිතුව මෙන්න මේ විදිහට තියෙනවා කියලා. දඬු දෙකක් තියෙනවා. අපි කියන මේ දඬු දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. මේ දඬු දෙක ශ්‍රේණිගතව. දැන් ඔන්න එක දණ්ඩක් තියෙනවා. මේ තව දණ්ඩක් තියෙනවා. අපි හිතමු මේ දණ්ඩේ දිග මීටර 2යි කියලා. මේක දිගත් අපි හිතමු මීටර 2යි කියලා. මේක අපි හිතමු තඹ දණ්ඩක්, මේක අපි හිතමු යකඩ දණ්ඩක් කියලා. එතකොට මේකේ අපි හිතමු හරස්කර ශේෂ්ඨඵලයේ වර්ග මිලිමීටර 2යි මේකේ වර්ග මිලිමීටර 1යි කියලා අපි ගමු. දැන් අපි මේ දඬු දෙකට අපි කිලෝග්‍රෑම් 10ක බාරයක් අපි එල්ලනවා. එතකොට නිව්ටන් 100ක බලයක් එනවා. එතකොට අපි දු මේ තඹවල යම් මාපාංකය 1.2 වැඩි කිරීම 10 11යි නිව්ටන් වර්ග මීටරයට මේක අපි හිතමු 2 වැඩි කිරීම 10 11යි නිව්ටන් වර්ග මීටරයට. දැන් මෙන්න මේ වගේ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා නම් මේ යොදන බලය මේ දඬු දෙකේම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දණ්ඩේ ඇතිවන ආතතියක් නිව්ටන් 100ක් වෙනවා. මේකේ ආතතියත් නිව්ටන් 100ක් වෙනවා. එහෙමනම් ශ්‍රේණිගත වෙලා තියෙනවා නම් දැන් මෙයාගේ ඇති වෙච්ච විතතිය E1යි කියලා ගත්තොත් මෙයාගේ ඇති වෙච්ච විතතිය E2යි කියලා ගත්තොත් එහෙනම් මේ දණ්ඩේ ඇති වෙන මුළු විතතිය මේ දෙක එකතුවට සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ශ්‍රේණිගත දඬු පද්ධතියක දඬු දෙකේම ආතති සමාන වෙනවා. එය ඉල්ලා ඇති බහරේ අගයම වේ. ඊළඟට මුළු විතතිය එක් එක් දණ්ඩේ විතතිවල එකතුවට සමාන වෙනවා. එහෙමනම්
අපිට කියන්න පුළුව අපි හිතමු මේ දෙකේ ඇතිවෙච්ච මුළු විතතිය අපි හිතමු මුළු විතතිය මිලිමීටර් 5ක් කියලා අපි හිතමු මුළු විතතිය මිලිමීටර් 5යි හරි අපි එතකොට හිතලා ගත්තා මේක එහෙනම් මේ අපි මේ ගානට අපි දෙන්න ඕනේ කාරණාවක් තමයි මුළු විතතිය 5යි මිලිමීටර් දැන් එහෙමනම් අපිට පුළුවන් මෙයාගේ විතතිය වෙනම අපි හොයා ගන්නවා තඹ දණ්ඩේ මේ දණ්ඩේ විතතිය අපි වෙනම හොයා ගන්නවා එතකොට ඒ දෙකේ දැන් මේ දෙකේ ආතති එතකොට එකම ආතතියක් එන්නේ මේ යොදලා තියෙන බහරේට සමාන වෙනවා දැන් එහෙනම් අපිට ගන්න අපිට මේ දෙකේ විතතිය අපි දන්නේ නැහැ අපි හිතනවා එතකොට මුළු විතතිය අපිට දීලා තියෙනවා දැන් එහෙමනම් අපි ලියනවා තඹ දණ්ඩේ විතතිය අපි ඒක E1 කියලා ගත්තේ විතර අපි ලියන්න පුළුවන් අපි දන්නවා F බෙදීම A සමානයි Y වාරයක් E බෙදීම L ඒ නිසා අපි ලියන්න පුළුවන් E1 සමාන වෙනවා FL ට AY ට දැන් එහෙනම් E1 අපිට ලියන්න පුළුවන් F කියලා කියන්නේ අපි නිව්ටන් CI කියලා අපි ගත්තේ එතකොට L කියන එක මීටර් 2යි කියලා අපි ගත්තේ A කියන එක අපි ගත්තේ වර්ග මිලිමීටර් 2යි 2 වැඩි කිරීම 10 ඍණ 6යි Y කියන එක අපි ගත්තේ 1.2 වැඩි කිරීම 10 11යි ඊට පස්සේ අනිත් එකේ විතතිය E2යි කියලා ගත්තොත් එතකොට ඒක අපිට එනවා CI L කියලා ගත්තේ යාගේ අපි මීටර් 1යි මෙතන අපිට එනවා 1 වැඩි කිරීම 10 ඍණ 6යි මෙතනින් අපිට එනවා මේකේ Y කියලා අපි ගත්තේ 2 වැඩි කිරීම 10 11යි එතකොට මේ විතති දෙක එතකොට මේ දෙකේ එකතුවට සමාන වෙන්න ඕන එහෙමනම් මම හිතන්නේ මේ ඉලක්කම් අපි නිකන් හිතලා ගත්ත නිසා මේක පහක්ම ඉන්නේ නැති වෙයි එතකොට අපිට ගන්න පුළුවන් මේ දෙකේ විතති දෙක කොච්චරක්ද කියලා අපිට එකතු කරලා ගන්න පුළුවන්. මේ අගේ මම හිතලා දීප එකක්. ඒ නිසා මේ දෙකේ විතති දෙක එකතු කරලා අපිට ගන්න පුළුවන්. එතකොට මුළු විතතිය මේ දෙක එකතුවට සමාන වෙනවා. එතකොට මොකක්ද එතකොට වෙන්න ඕන? ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් මුළු විතතිය මේ එක් එක් අම්බේ විතති දෙක එකතුවට සමාන වෙනවා. එතකොට ආතතිය මේ දඬු දෙකේම ආතතියට සමාන වෙනවා. ඊළඟට දැන් අපි බලමු මේ දඬු සමාන්තරව එල්ලලා තියෙනවනะ මේ දඬු සමාන්තරව එල්ලලා තියෙනවනะ එතකොට අපි හිතමු මේ දඬු දෙක සමාන්තරව එල්ලලා තියෙන. දැන් මේක අපි හිතමු සම්බ දණ්ඩක් මේක යකඩ දණ්ඩ. එතකොට දැන් අපි මේකට බහරයක් අපි එල්ලුවොත් එතකොට දැන් මෙතන ආතති දෙක දැන් මේ තන්තුවේ ආතතිය අපි T1යි කියලා ගත්තොත් මේකේ ආතතිය අපි T2යි කියලා ගත්තොත් එතකොට දැන් මේකෙදි මේ දෙකේම විතති සමාන වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? සමාන්තර එල්ලලා තිබුණොත් මේ දෙකේ විතති සමාන වෙනවා. එහෙමනම් ආතති දෙක වෙනස් වෙනවා. එතකොට එහෙමනම් මේකේ ආතති දෙක T1 දන T2 සමාන වෙනවා මේ උදල තියෙන බාරයට. එතකොට මේ දෙකේම විතති සමාන. එහෙනම් මොකද්ද අපි දැනගන්න ඕන? සමාන්තරව අපි දඬු එල්ලලා තියෙනවා නම් එතකොට වෙන්නේ මේ විතති මේ දෙකේ සමාන වෙනවා. එතකොට ආතති දෙක වෙන්නේ මේ දෙක එකතු ඒ කියන්නේ එක එක් දඬු ඇතිලා තියෙන ආතති වලට එකතු සමාන වෙනවා. ඒ වගේම මේක බලපානවා අපිට පුළුවන් සංකෝචනයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මේ විදිහට අපි බලයක් යෙදුවොත් ඒ බලයේදී මේක සංකෝචනයක් වෙනවා. එතකොට ඒ සංකෝචනය සඳහා මේ සූත්‍රය අපිට යොදන්න පුළුවන්. එහෙමනම් මොකද්ද වෙන්නේ? බලයක් යෙදුවාට පස්සේ ආතතිය සඳහාත් මේ සූත්‍රය අපිට යොදන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන්
සංකෝචන සඳහාත් මේ සූත්‍රය අපිට යොදන්න පුළුවන්. ඊළඟට මේ වගේම බලපානවා දඬුවල උෂ්ණත්වයේ වැඩිවීමත් එක්කත් යම් කිසි දිගෙහි වැඩිවීමක් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු දණ්ඩක් තියෙනවා මේ දණ්ඩ යම් කිසි උෂ්ණත්වයකදී L කියලා පරතරයක් සහිතව තියෙන මේවට අපි කියනවා කලම්ප කියලා අපි කියනවා. මේ කලම්ප දෙකක් අතර තීටා උෂ්ණත්වයේදී කලම්ප දෙක අතර පළලත් L මේ දණ්ඩේ පළලත් L. දැන් එන මොකද්ද වෙන්නේ? මේ දණ්ඩ අපි හිතුවොත් තීටා කියලා උෂ්ණත්වයකින් අපි රත් කරොත් දැන් මොකද වෙන්නේ? මේ දණ්ඩ ප්‍රසාරණය වෙනවා. එතකොට මේ සිදුවන ප්‍රසාරණය අපිට ලියන්න පුළුවන් ඒක අපි ඩෙල්ටා L කියලා ගත්තොත් L ඇල්ෆා තීටා කියලා අපි ලියන්න පුළුවන්. එතකොට මේ සිදුවන ප්‍රසාරණය මේ කලම්ප මගින් වළක්වනවා. එතකොට මේ කලම්පවල ආතතියක් ඇති වෙනවා. එතකොට මේ කලම්පවල ඇතිවන ආතතිය වෙන්නේ කොහොමද? මේ සිදුවන ප්‍රසාරණය දඬු මේ කලම්ප මගින් වළක්වන නිසා. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් අපි මේ දණ්ඩේ F බෙදීම සමානයි වයුවාරයක් E බෙදීම L කියලා අපි ගත්තොත් අපිට මේක ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට එනවා F බෙදීම A සමානයි වයුවාරයක් L ඇල්ෆා තීටා බෙදීම L. එහෙමනම් ප්‍රත්‍යාබලය අපිට ලියන්න පුළුවන් y ඇල්ෆා තීටා කියලා දණ්ඩ මත බලය අපිට ලියන්න පුළුවන් a y ඇල්ෆා තීටා කියලා. දැන් එන මොකද්ද වෙන්නේ? මේ ප්‍රත්‍යාබලය මේ කලම්ප මතත් ඇති වෙනවා. එයා සමානව මේ දණ්ඩ මතත් ඇති වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් දණ්ඩක් අපි රත් කරොත් එතකොට ඒ සිදුවන ප්‍රසාරණය ප්‍රසාරණ නිසා මේ කලම්ප මත යම්කිසි ප්‍රත්‍යාබලයක් ආතතියක් ඇති වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ මෙතන මේ ඇල්ෆා කියන්නේ මේ දණ්ඩ හරිගස්සල තියෙන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකය. එතකොට දැන් අපි කතා කරා මේ ප්‍රත්‍යස්ථාවය කියන එක ඇති වෙන්න පුළුවන් කලම්ප කළ තියෙන දණ්ඩක් කලම්ප කළ තියෙනවා නම් ඒ කලම්ප මතත් මේ ප්‍රත්‍යාබලය ගොඩනැගෙන්න පුළුවන්. ඊළඟට අපි කලින් කතාවක් කිව්වා සමානුපාතික සීමාව තුල කියලා. එතකොට සමානුපාතික සීමාව තුල කියන්නේ එහෙනම් අපි බලමු මොකද්ද මේ සමානුපාතික සීමාව කියලා කියන්නේ. දැන් අපි හිතමු අපි කම්බියක් අරගෙන මේකට මේ පරීක්ෂණයනේ මම මේ කියන්නේ මේ ප්‍රස්ථාරය ඇඳගන්න භාවිතා කරන ක්‍රමයක්. එතකොට අපි මේකට මේ කම්බියට අපි බහර යොදලා මේක ඇතිවන විතති අපි මැන්නා කියලා හිතමු. එතකොට දැන් අපිට පුළුවන් මේ තන්තුව කැඩිලා යන තෙක් අපි මේකට බහර එකතු කරන්න. මනින විදිහට අපි වෙන පරීක්ෂණයකදී අපි සාකච්ඡා කරනවා. දැන් මම මෙතෙන්දි කියන්නේ අර සමානුපාතික සීමාව කියන එක පැහැදිලි කරන්න. එතකොට දැන් මේක ඇති කරන විතතියයි තන්තු කැඩලා යන තෙක්ම මේකේ බලයයි අපි ගන්නවා. එතන මේ යොදලා තියෙන බලය මේ තියෙන්නේ විතතිය. ඊට පස්සේ දැන් අපි මේකේ මේ පැත්තට ප්‍රත්‍යාබලයයි මේ පැත්තට වික්‍රියාවයි ප්‍රස්ථාරගත ගන්නවා. එතකොට අපි දන්නවා ප්‍රත්‍යාබලය කියලා කියන්නේ බලය බෙදීම ශ්‍රේෂ්ඨ ඵලය කියලා, වික්‍රියාව කියන්නේ ඊදිගේ මුල්ද කියලා අපි දන්නවා කලින් අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මේ ප්‍රස්ථාරය ඇන්දොත් මේ ප්‍රස්ථාරයේ හැඩය මෙන්න මේදි ප්‍රස්ථාරයේ හැඩයක් එන්නේ. කොටසක් එනවා සරල රේඛීය කොටසක් එනවා ඊළඟට ඔහොම ඇවිල්ලා මේකේ මෙහෙම හැඩය ඔන්නම වෙනස් වෙන එන හැඩයක් එන්නේ. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ සරල රේඛීය කොටසට අපි කියනවා සමානුපාතික සීමාව කියලා අපි කියනවා. එහෙනම් මෙතන අපි E කියලා දැම්මොත් මෙන්න මේ සීමාවට අපි කියනවා සමානුපාතික සීමාව කියලා අපි කියනවා.
ඊළඟට තව පොඩ්ඩක් එහෙන් අපිට එනවා ප්‍රත්‍යස්ස සීමාව කියලා අපිට එනවා. හරි? මෙතන මම දානවා E කියලා දානවා. මෙතන ප්‍රත්‍යස්ස සීමාව. එතකොට E කියලා ගත්තේ සමානුපාතික සීමාව ඊළඟට A කියලා ගත්තේ ප්‍රත්‍යස්ස සීමාව. ඊළඟට තව පොඩ්ඩක් බලේ වැඩි කරන් ගියන් පස්සේ තව ලක්ෂයක් එන මම එතෙන්ට දාන්නම් B කියලා දාන්නම්. එතකොට මේකට අපි කියනවා අවනති ලක්ෂය කියලා අපි කියනවා. මේ බලය තවදුරටත් අපි වැඩි කරගෙන යනකොට එක අවස්ථාවක් එනවා මේ තන්තු කැරලා යන අවස්ථාව. එතකොට අපි ඒකට අපි කියනවා බෙහෙදක ප්‍රත්‍යා බලය කියලා අපි කියනවා. එහෙනම් D කියන එකට අපි කියනවා බෙහෙදක ලක්ෂය කියලා අපි කියනවා. එහෙනම් මීට වඩා පොඩ්ඩක් හරි මේ බලය වැඩි වෙනොත් මේ තන්තුව කැරලා යනවා. එහෙනම් හුක් නියමයේ වළංගු වෙන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව තුළ පමණයි. ඒ නිසා තමයි අපි කියනකොට අපි කිව්වේ සමානුපාතික සීමාව තුළ කියලා අපි කිව්වේ. එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ටික සමානුපාතික සීමාව. එතනින් එහාට පොඩ්ඩක් ගියන් පස්සේ තියෙන ප්‍රත්‍යස් සීමාව. එතකොට ප්‍රත්‍යස් සීමාව කියලා කියන්නේ මෙතෙන්ට යනකලොත් බාහිර බලය ඉවත් කරොත් මුල් පිහිටුමටපත් වෙනවා. බාහිර බලය ඉවත් කරාම මුල් පිහිටුමටපත් වෙනවා. එතකොට හැබැයි සමානුපාතික සීමාව, ඒ කියන්නේ මේක සමානුපාතික වෙන්නේ නැහැ, සරලරේඛීය වෙන්නේ නැහැ. එතකොට හුක් නියමයේ වළංගු වෙන්නේ මේ සමානුපාතික සීමාව දක්වා විතරයි. හැබැයි ප්‍රත්‍යස්ස සීමාව දක්වාත් බාහිර බලය ඉවත් කරාම ආපහු මුල් පිහිටුමටපත් වෙනවා. ඊළඟ අවනති ලක්ෂය කියලා කියන්නේ අපි දැන් ඔයගොල්ලෝ පුළුවන් ටොෆි කොලයක් හරි එහෙම නැත්නම් පොඩි මේ පොලිතින් කොලයක් අරගෙන මේක අපි මේකට අපි බලයක් අපි යොදනවා. මේක කර බලයක් යොදනවා. එතකොට එක මේ බලය යොදාගෙන යනකොට එක අවස්ථාවක් වෙන මේක තැනකින් සිහින් වෙන අවස්ථාවක් වෙනවා. මෙන්න මේ සිහින් වෙන අවස්ථාව යොදන බලයට තමයි අපි කියන්නේ අවනති ලක්ෂය කියලා. ඊට පස්සේ තව පොඩ්ඩක් බලය වැඩි කරලා ඉතින් තන්තු කැඩිලා යනවා. ඒකට අපි කියනවා බෙහෙදක ලක්ෂය කියලා අපි කියනවා. එතෙන්දි ක්‍රියා කරන ප්‍රත්‍යා බලය අපි කියනවා බෙහෙදක ප්‍රත්‍යා බලය කියලා අපි කියනවා. එතකොට දැන් එහෙමනම් පසුගිය අවුරුදුවල ප්‍රශ්නපත්‍ර ගත්තොත් මෙන්න මේ පාඩම මෙන්න මේ ප්‍රශ්නපත්‍ර මෙන්න මේ අවුරුදුවල තියෙනවා. එතකොට තිබිලා තියෙනවා 2002 තිබිලා තියෙනවා. එතකොට 2002 ගාන මේ ඉගෙනගත්ත ටික භාවිතා කරලා අපිට හදන්න පුළුවන්. ඊළඟ දේවල් තියෙනවා 2012 තිබිලා තියෙනවා. මේ 2012 ගානත් අපිට මේ ඉගෙනගත්ත ටික භාවිතා කරලා අපිට හදන්න පුළුවන්. ඊළඟට තිබිලා තියෙනවා 2009 තිබිලා තියෙනවා. ඊළඟට තියෙනවා 2007 තිබිලා තියෙනවා. ඊළඟට තිබිලා තියෙනවා 90 තිබිලා තියෙනවා. 1990 තිබිලා තියෙනවා. අපි එක ගානක් පොඩ්ඩක් බලමු. මම සරල ගානක් වෙදී මම තෝරගන්නම්. 1997 තිබුණ ගාන. ඒකෙ මෙන්න මෙහෙම කතාවක් කියවෙන්නේ. අපිට දීලා තියෙනවා රූපේ දැක්වෙන්නේ පැවති හැකි සියලුම ප්‍රත්‍යාබල අගයන් සඳහා යම් ද්‍රව්‍යයක් වෙනුවෙන් ලබාගත් ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රස්සාරය දීලා තියෙනවා. මම මේ ප්‍රස්සාරය මෙතන ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම්. විභාගෙදී ඔයගලන්ට පුළුවන් නම් 1997 ප්‍රශ්නපත්‍රයේ ළඟට ගත්තා නම් ඔගලොන්ට ගාන කියව ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රස්සාරය දීලා තියෙන්නේ මාරු කළා දීලා තියෙන මෙතන දීලා තියෙන්නේ වික්‍රියාව දීලා තියෙන්නේ. එතකොට වික්‍රියාව S මෙතන ප්‍රත්‍යාබලය P දීලා තියෙනවා. එතකොට මේකේ අගයන් ටිකක් දීලා තියෙන මෙන්න මේ විදිහට ප්‍රස්සාරේ ඇඩේ ඔය වගේ දීලා තියෙන්නේ. එතකොට මෙතන අගයක් දීලා තියෙනවා හරියටම සමානුපාතික සීමාව එන තැන දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. මෙතන දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 7යි. ඊළඟට මේ බෙහෙදක ලක්ෂයේදී දීලා තියෙනවා
හතර වැඩි කිරීම 10 ඍණ 3යි මෙතන දීලා තියෙනවා 6 වැඩි කිරීම 10 7යි මෙතන A කියලා ලකුණු කරලා තියෙනවා මෙතන B කියලා ලකුණු කරලා තියෙනවා තව අතරමැද එකක් මේ හරිය දීලා තියෙනවා මෙහෙම උකුත් දීලා නැහැ 2 වැඩි කිරීම 10 7ක් කියලා ඔහොම දීලා තියෙනවා දැන් මේකේ ඉස්සලා අපෙන් අහන්නේ වක්‍රයේ මත ඇති A සහ B ලක්ෂ හඳුන්වන්න කියලා තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තා සමානුපාතික සීමාව ගැන ඉගෙන ගත්තා, ප්‍රත්‍යස් සීමාව ගැන ඉගෙන ගත්තා, අවනති ලක්ෂය ගැන ඉගෙන ගත්තා, බෙහෙදක ලක්ෂය ගැන ඉගෙන ගත්තා. එහෙමනම් A සහ B ඕගොල්ලන්ට කියන්න පුළුවන් A කියලා කියන්නේ සමානුපාතික සීමාව B කියලා කියන්නේ බෙහෙදක ලක්ෂය. එතකොට ඊළඟට අපිට කියලා තියෙනවා ද්‍රව්‍යයේ යම් මාපාංකය ගණනය කරන්න කියලා තියෙනවා. එතකොට යම් මාපාංක ගණනය කරන්න කියලා කිව්වොත් අපි දන්නවා මෙතන තියෙන වික්‍රියාව සහ මෙතන යම් මාපාංකය තියෙන. එතකොට අපි කලින් අපි ගත්ත F බෙදීම මේ සමානයි Y වාරයක් E බෙදීම L කියලා. එහෙනම් මේ ප්‍රස්ථාරය දිහා බැලුවොත් ඕගොල්ලොන්ට පේනවා මේ ප්‍රස්ථාරයේ හැඩය තමයි මේ තියෙන්නේ y y සමානයි mx ආකාරයට තියෙන්නේ. එහෙමනම් මේ තියෙන අනුක්‍රමණය. මේ තියෙන අනුක්‍රමණය. එතකොට මේනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගත්තා නම් අපිට යම් මාපාංකය හොයාගන්න පුළුවන්. එහෙමනම් අපිට ලියන්න පුළුවන් y සමාන වෙනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඉන්නේ 4 වැඩි කිරීම 10 7යි මේක බෙදනවා 2 වැඩි කිරීම 10 ඍණ 3යි එහෙනම් y සමාන වෙනවා 2 වැඩි කිරීම 10 10යි අපි දන්නවා ඒකක නිව්ටන් වර්ග මීටරයට කියලා දන්නවා එහෙනම් ඔන්න පළවෙනි කොටස අපිට උත්තරේ අපි දැන් කොටස් දෙකකට අපි උත්තර ලිව්වා එකක් තමයි මොකද්ද අපෙන් අහලා තියෙන්නේ මේකේ A සහ B ලක්ෂ හඳුන්වන්න කියලා කිව්වා ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත සමානුපාතික සීමාව කියලා B කියන්නේ ඉගෙන ගත්ත අපි බෙහෙදක ලක්ෂය කියලා. එතකොට අපිට පුළුවන් මේ ලක්ෂ දෙක ලකුණු කරා. ඊළඟට අපි දන්නවා මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ මොකද්ද? මෙතන තියෙනවා වික්‍රියාව, මෙතන තියෙන ප්‍රත්‍යාබලය. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට යම් මාපාංකය හොයාගන්න පුළුවන්. ඊළඟට කියලා තියෙනවා වික්‍රියාව 2 වැඩි කිරීම 10 ඍණ 3ක් වන විට එහි ඒකීය පරිමාවක් තුල ගබඩා වී ඇති ශක්තිය කොච්චරද කියලා අපෙන් අහනවා. එතකොට ශක්තිය කියන්නේ ගබඩා වෙන ශක්තිය ගබඩා වෙන ශක්තිය අපිට ලියන්න පුළුවන් E කියලා ගත්තොත් මේක වෙනවා භාගයයි F කියලා. එතකොට F කියලා කියන්නේ මේකට යොදලා තියෙන බලය E කියලා කියන්නේ විතතිය. එහෙමනම් මොකද්ද මෙතන තියෙන්නේ? ගබඩා වල ශක්තිය කියලා කියන්නේ භාගයයි F. F කියලා කියන්නේ යොදලා තියෙන බලය E කියන්නේ විතතිය. එතකොට අපිට පුළුවන් ගබඩා වල ශක්තිය භාගයයි F කියලා අපිට ගන්න පුළුවන්. එතකොට එහෙමනම් දැන් මේකේ අපිට කියන්නේ මොකද්ද? වික්‍රියාව වන විට ඒකක පරිමාවක ගබඩා තියෙන ශක්තිය. මොකද්ද අපිට කියන්නේ? ඒකක පරිමාවක ශක්තිය. ඒකක පරිමාවක ශක්තිය. එහෙනම් මේ තියෙන්නේ කම්බියේ ගබඩා තියෙන ශක්තිය. එහෙනම් ඒකක පරිමාවක ශක්තිය නම් මේක කම්බියේ පරිමාවෙන් බෙදන්න ඕන. එහෙනම් කම්බියේ පරිමාව අපිට ලියන්න පුළුවන් කම්බියේ පරිමාව අපිට ලියන්න පුළුවන් මත පරිමාව වෙන්නේ කම්බි හරස්කර ශේෂ්ඨපාලේ A දිග L. එහෙනම් කම්බියේ පරිමාව මොකක්ද වෙන්නේ? A කියන්නේ හරස්කර ශේෂ්ඨපාලය L කියන්නේ දිග. එහෙනම් දැන් ඒකක පරිමාව හොයාගන්න මොකද කරන්න ඕනේ අපි? ඒක පරිමාව හොයාගන්න ඕන නම් මේ ශක්තිය බෙදනවා මේ පරිමාවෙන්. එහෙනම් ශක්තිය භාගය F, එහෙනම් කම්බියේ පරිමාව A වාරයක් L. එහෙනම් දැන් එන පුළුවන් ඒකක පරිමාවක ශක්තිය අපි මං ලියන්නම් E නෝට් කියලා. එහෙනම් E නෝට් කියන එක අපිට ලියන්න පුළුවන් භාගයයි
FE බෙදනවා ඒ වාරයක් L වලින්. එහෙනම් F බෙදීම A කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා. මොකද්ද? F බෙදීම A කියලා කියන්නේ ප්‍රත්‍යාබලය. E බෙදීම L කියලා කියන්නේ වික්‍රියාව. එතන අපිට ගන්නේ මොකද්ද කියන්නේ? වික්‍රියාව 2 වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනකොට ශක්තියද අපිට හොයන්න ඕන. එහෙනම් මොකද්ද අපි හොයන්න ඕන? ඒක පරිමාවක ශක්තිය අපි හොයන්න ඕන. වික්‍රියාව 2 වැඩි කිරීම 10 නම් මේ ප්‍රස්ථාරයත් අපිට දීලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතන තියෙනවා වික්‍රියාව මෙතන තියෙනවා අනුරූප ප්‍රත්‍යාබලය. එහෙමනම් මේක කෙලින්ම මෙතෙන්ට ආදේශ කරනවා මේක කෙලින්ම මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට අපිට එනවා ඒක පරිමාව ගබලා තියෙන ශක්තිය. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් E නෝට් සමාන වෙනවා භාගයයි ප්‍රත්‍යාබලය 4 වැඩි කිරීම 10 ඍණ 7යි වික්‍රියාව 2 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට අපිට එනවා E නෝට් සමාන වෙනවා භාගයයි එතකොට මෙතන එනවා 8යි මෙතන 10 දාන 7යි. එතන එනවා 7යි 10යි 4යි. ඊට පස්සේ මෙතන අපිට එනවා 4 වැඩි කිරීම 10යි 4යි ජූල් ඝන මීටර. මොකද ඒකක පරිමාවක ගබඩා වෙන ශක්තිය ජූල් ඝන මීටරයට. ඔන්න එතකොට අපිට මෙතන හොයා ගන්න පුළුවන් ඒක පරිමාව ගබඩා තියෙන ශක්තිය. ඊළඟ බලමු මොකද්ද කියලා තියෙන ඊළඟ කොටස. ඊළඟට තියෙනවා ඉහත සඳහන් ද්‍රව්‍යයෙන් සාදන ලද එක එක උස 2.5 වන ඝන සිලින්ඩරයකින්ද B කුහර සිලින්ඩරයකින්ද සමන්විත සිලින්ඩරාකාර කුළුණක සිරස් හරස් කඩක් රූපේ පෙන්වලා තියෙනවා. ඒ array දීලා තියෙනවා B වල array දීලා තියෙනවා. අභ්‍යන්තර අරයන් අපිට දීලා තියෙනවා. බාහිරයක් දරා වෙන සංකෝචන කොච්චරද කියලා අහන්නේ. එතකොට මං ගාන මෙතන අඳින්නම්. දැන් මෙන්න මෙහෙම දීලා තියෙනවා. මෙතන කුළුණක් දීලා තියෙනවා. මෙතන කුළුණක් දීලා තියෙනවා. මෙතන මේ කුළුණේ කොටස් දෙකක් තියෙනවා. එකක් ඝන සිලින්ඩරාකාර එකක් අනිත් එක කුහර සිලින්ඩරාකාර කුළුණක්. ඔයගොල්ලෝ 1997 ප්‍රශ්න පත්‍රයේ ළඟට ගත්තා නම් මේ ගාන කියව ගන්න පුළුවන්. දැන් මෙහෙම දීලා තියෙන්නේ. එතකොට අපිට කියලා තියෙනවා ඒ වලාරයේ සෙන්ටිමීටර 10යි. ඒ කියලා කියන්නේ මේක මේක සෙන්ටිමීටර 10යි. ඊළඟට B කියලා කියන්නේ මේ කුහර කොටස. එතන මේ array සෙන්ටිමීටර 7යි. බාහිර array සෙන්ටිමීටර 10යි. ඔන්නෝ තමයි දීලා තියෙන්නේ. ඊළඟ අපිට දීලා තියෙනවා උසවල් දෙක දීලා තියෙනවා. මේක 2.5 මීටර් මේක 2.5 මීටර්. දැන් අපෙන් අහන්නේ මේකයි කුළුණ මගින් බාහිරයක් දීලා තියෙනවා 10 5ක් දරා සිටින විට සංකෝචනය කොච්චරද කියලා අපෙන් අහන්නේ. එහෙමනම් මෙතන බරක් වැදලා තියෙනවා 10 5ක්. අපි හිතමු මේක වතුර ටැංකියක් තියලා තියෙනවා කියලා. එතකොට කිලෝග්‍රෑම් 10 5ක් බාරයක් මේක තියලා තියෙනවා. කිලෝග්‍රෑම් 10 5ක සමහරවිට නිව්ටන් 10 5ක බලයක් වැදලා තියෙනවා. නිව්ටන් 10 5ක බලයක් වැදලා තියෙනවා. දැන් එතකොට නිව්ටන් 10 5ක බලයක් වැදලා තියෙනවා. මේ තියෙන්නේ කුළුණක්. ඉහළ කොටස ඝන සිලින්ඩරයක්, පහළ කොටස කුහර සිලින්ඩරයක්. අපෙන් අහන්නේ දරා මේ බාහිර තියලා තිනකොට සංකෝචනය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. එහෙමනම් දැන් අපි බලනවා මේක ඔයගොල්ලෝ මතක ඇති අපි මුලින්ම කිව්වා ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේකත් තියෙන්නේ ශ්‍රේණිගතව තියෙන්නේ. ශ්‍රේණියක් විදිහට තියෙන්නේ. ඒ නිසා මේ දෙන්නගෙම ඇති වෙන බහර සමානයි. එහෙමනම් මෙතන මෙයාගේ බහරයක් 10 5යි, මේ සිලින්ඩරේ මතක් 10 5යි, මේක මතක් 10 5යි. 10 5යි නිව්ටන්. එතකොට එහෙනම් අපිට මේ දෙන්නගේ විත්‍ති දෙක අපිට වෙන වෙනම හොයලා ගත්තොත් ඒ දෙකේ එකතුව තමයි මුළු විත්‍තිය වෙන්නේ. එහෙමනම් මේ දෙන්නගේ මෙතන සංකෝචනයක් තියෙන්නේ. මෙයාගේ සිදු වෙච්ච සංකෝචනේ වෙනම හොයා ගන්නවා.
මෙයාගෙ සංකෝචන නිර්වහණය කරන බලය දෙන්නට සමානයි. ඒතකොට යම්මාපංකය ඊළඟට දිග අපිට මේක දීලා තියෙනවා. ඒතකොට මේ ප්‍රස්සාරයෙන් අපි කලින් හොයාගත්ත යම්මාපංකය තමයි මෙතෙන්ට අපි ආදේශ කරන්න ඕන. ඒතකොට යම්මාපංකය අපිට තිබ්බේ දෙක වැඩි කිරීම 10 5 කියලා තමයි අපිට තිබුණේ. දැන් එහෙනම් අපි බලනවා විතති දෙක හොයාගන්න වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් F බෙදීම A සමානයි Y වාරයක් E බෙදීම L. අපිට අවශ්‍ය වෙන විතතිය මේක එනවා FL වාරයක් AY. එතකොට දැන් අපිට බැලුවොත් මේ දෙකේ වෙනසල තියෙන්නේ හරස්කඩ ශේෂ්ඨඵල. එහෙනම් අපි හරස්කඩ ශේෂ්ඨඵල දෙක අපි වෙන වෙනම හොයාගන්නවා. එහෙමනම් ඝන සිලින්ඩරයට අපි වෙනම ගන්නවා. එතන මොකද්ද ඉන්නේ? A සමානයි 5R 1 කියලා මම ගන්නවා වාරයක්. එතන හරස්කඩ ශේෂ්ඨඵල එන්නේ 5R 1. 5R වර්ගය. හරි අර ලොකු සිලින්ඩරේ 5R වර්ගය. ඉතින් අපිට ඝන සිලින්ඩර අපි ලියන්න පුළුවන් මේක නම් දීලා නැහැ. ගොඩක් නම් ගොඩක් ඒ වගේ 5 වලට අපිට 3යි කියලා ගන්න කියලා තියෙනවා. එතන මේ ගන්න මම හිතන්නේ මේ අගයන් දීලා තියෙන්නේ 7 කැපිලා යන්න. එතන 7න් 21 අපි දාලා ගමු. එහෙනම් මෙතන අපිට එනවා 22 බෙදීම 7යි. අරය අපිට එනවා මෙතනින් 10 වැඩි කිරීම 10 ඍණ 2යි. සෙන්ටිමීටර වලින් අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර කරගන්න 10 ඍණ 2 වැඩි කරා. එතකොට අරය වර්ගය. ඊළඟට කුහර සිලින්ඩරය අපි ගත්තොත් කුහර සිලින්ඩර අපි ගත්තොත් එතන අපිට ලියන්න පුළුවන් අපි A දෙක කියලා ගමු. එතකොට එන්නේ 5R 1 වර්ගය ඍණ 5R 2 වර්ගය. එතකොට දැන් අපි ලියන්න පුළුවන් A දෙක සමානයි 22 බෙදීම 7යි. මෙතන එනවා 10 වර්ගය. ඊළඟට මෙතන එනවා ඊළඟට 7 වර්ගය. මේක වැඩි කරනවා 10 ඍණ 4. එතකොට මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන විභාගෙදි දැන් ගොඩක් කලාවල දෙන විශ්කම්බේ දෙන්නේ. මොකද array කියන්නේ මනින්න පුළුවන් මිනුමක් නෙවෙයි. මනින්න පුළුවන් අපිට විශ්කම්බේ දැන් ගොඩක් කලාවල විශ්කම්බේ දෙන්නේ. විශ්කම්බේ දීලා තිබ්බනම් අපි දෙකෙන් බෙදලා ගන්න ඕන. මෙතන හිම ගැටලුවක් නැහැ අපිට කෙලින්ම array දීලා තියෙන්නේ. ඒ නිසා මෙතන අපිට එනවා A2 සමාන වෙනවා 22 බෙදීම 7යි. මෙතන එනවා 100යි 49යි 10 ඍණ 4යි. එතන අපිට එනවා 22 බෙදීම 7යි 51යි 10 ඍණ 4යි. දැන් එහෙනම් අපි වෙන වෙනම ගන්නවා ඝන සිලින්ඩර අපි වෙනම ගන්නවා එතන අපි ලියන්න පුළුවන් E සමාන වෙනවා FL යට AY. එතන අපි ලියන්න පුළුවන් E 1යි කියලා ගත්තොත් F කියන්නේ 10 5යි දිග 2.5යි. A කියන්නේ අපි හොයාගත්ත 22 බෙදීම 7යි. 10 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය. ඊළඟට කුහර සිලින්ඩරයට අපිට ගත්තොත් E2 සමාන වෙනවා F කියලා කියන්නේ යාගේ 10 5යි 2.5යි. ඊළඟට 22 බෙදීම 7යි 51 වැඩි කිරීම 10 ඍණ 4. දැන් එහෙනම් අපෙන් අහනවා මුළු විතතිය කියලා කියන්නේ මොකද්ද මේ දෙක එකතුව. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක සුළු කරලා එකතු කරලා ගන්න පුළුවන්. එතකොට අපිට එකතුව ගන්න පුළුවන්. මුළු විතතිය හොයාගන්න පුළුවන්. මුළු සංකෝචනය හොයාගන්න පුළුවන්. ඊළඟට අපෙන් අහලා තියෙනවා මෙම කුළුණ නොබිඳී එයට දැරිය හැකි උපරිම භාරය කොච්චරද කියලා අහනවා. මේක බිඳෙන්නේ නැතුව දරන්න පුළුවන් උපරිම භාරය. එතකොට අපි බලන්න වෙනවා උපරිම ප්‍රත්‍යාබලයේ ප්‍රස්සාරණය අපිට ගන්න පුළුවන්. එතකොට උපරිම ප්‍රත්‍යාබලය අපිට එනවා 6 වැඩි කිරීම 10 7ක් කියලා එනවා. උපරිම ප්‍රත්‍යාබලය. ඊළඟට දැන් මෙතන කොටස් දෙකක් තියෙනවා. එකක් මේක අනිත් එක මේක. එතකොට දැන් බලන්න වෙනවා අපි මේ සම්පූර්ණ එකට දරන්න පුළුවන් උපරිම භාරය නම් ඝන එක්කිනාර දරන්න පුළුවන් භාරය වෙනයි. මොකද අපි දන්නවා හරස්කඩ ශේෂ්ඨඵලයත් එක්ක භාරය වෙනස් වෙනවා. ප්‍රත්‍යාබලය
කියන එක අපි දන්නවා ප්‍රත්‍යාබලය කියලා කියන්නේ බෙදීම a එතකොට අපිට දීලා තියෙන ප්‍රත්‍යාබලය උපරිම ප්‍රත්‍යාබලය බෙහෙතක ප්‍රත්‍යාබලය තමයි 6 වැඩි කිරීම 10 7යි කියලා කියන්නේ එහෙනම් බලනවා මෙයාට දරන්න පුළුවන් බහරේද උපරිමාගේ වෙන්නේ මෙයාට දරන්න පුළුවන් එකද කියලා ඉතින් අපි දන්නවා මෙයා හරස් කළ ශේෂ ඵලය වැඩි නිසා මෙයාට දරන්න පුළුවන් බහරේ මෙයාට දරන්න බෑ ලොකු එක්කෙනෙකුට තියාගන්න පුළුවන් බලයක් පොඩි එක්කෙනෙකුට තියාගන්න බෑ. ඉතින් මෙයා හරස් කර ශේෂපණේ අඩුයි. ඉතින් මෙයාට කලින් මේ අඩු බාරයකද මෙයා කැඩිලා යනවා. ඒ නිසා අපි මෙතන යොදන්නේ එහෙමනම් හරස් කර ශේෂපලයේ අඩු එක තමයි මෙතන යොදන්න ඕන. එහෙනම් අපි දන්නවා උපරිම ප්‍රත්‍යාබලය 6 වැඩි කිරීම 10 7යි. මේක සමාන වෙනවා F කියලා කියන්නේ අපිට හොයන්න ඕන. ඒ කියන්නේ අපි කුහරයකේ හරස්කඩ ශේෂපලයේ මෙතන හොයලා තියෙනවා ඒ නිසා මේක කෙලිම අපි මෙතෙන්ට ආදේශ කරනවා රයිට් එහෙනම් මේක තමයි සුළු කරගන්න F ලග වල හොයාගන්න පුළුවන් මේක තමයි දරන්න පුළුවන් උපරිම බහරය එතකොට ඔය අපි ගත්තේ මොකද්ද ප්‍රත්‍යස්සාය සම්බන්ධයෙන් අපිට අපි විභාගයේදී අපි මූල දෙන්න ඕන දැන් විභාගයේදී අපිට ආව ගැටලුවකට ආව කොහොමද අපි ගන්නේ දැන් මෙතන අපිට දීලා තියෙනවා ශ්‍රේණිගතව තියෙනවා නම් බහරේ සමානයි එතකොට මුළු විද්‍යතිය කියන්නේ විද්‍යති දෙක එකතුව එතකොට අපි මේක අපේ තෙන්දි භාවිතා කරා එතකොට දරන්න පුළුවන් උපරිම බහරේ ඊළඟට තියෙනවා මේ පාඩම සම්බන්ධයෙන් අපිට එක ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා එතකොට අපිට තියෙන්නේ කම්බියක යම් මාපාංකයේ හොයන පරීක්ෂණය ඉතින් ඇත්තටම අපිට මේ පරීක්ෂණ මේ විද්‍යාගාරේ කරන්න පුළුවන් පරීක්ෂණයක් සමහර පරීක්ෂණ සමහර පාසල් වල තියෙන සම්පත් එක ගත්තොත් කරන්න බෑ මේ පරීක්ෂණය අපිට කරන්න පුළුවන් පරීක්ෂණයක් එහෙනම් අපි බලමු කම්බියක් වගේ වස්තුවක අපි යම් මාපාංකය හොයන පරීක්ෂණය රූප සටහන් මගින් අපි කොහොමද මේක පැහැදිලි කරන්නේ කියලා එතකොට අපි බලමු එහෙමනම් මේ පරීක්ෂණයේ නම තමයි කම්බියක යම් මාපාංකයේ සෙවීම. කම්බියක යම් මාපාංකයේ සෙවීම. මෙතෙන්දී අපි කරන්නේ කම්බි දෙකක් ගන්නවා. මේ කම්බි සාමාන්‍යයෙන් මීටරයක් මීටර දෙකක් විතර දිග වෙන විදිහට ගන්න වෙනවා. එතකොට අපි කම්බි දෙකක් ගන්න එකක් පාලක කම්බිය අනිත් එක පරීක්ෂණය සඳහා අපි යොදා ගන්න කම්බිය. එතකොට මේ කම්බිය අපි එල්ලන්න ඕන සිවිලිමක එල්ලන්න ඕන. එතකොට වහලේ ටික උඩක එල්ලන්න ඕන අපි. එතකොට මේ එල්ලනකොට මේ පරීක්ෂණාගාර මේ කට්ටලේ නම් අපි එකම මේ බහාරයක නැත එකම ආධාරකෙක එල්ලන්න ඕන. එතකොට මේක අපි විද්‍යාගාරයේ අපි සීලිමක් තියෙනවා සීලිමේ ඒ පටියක අපිට මේක ඇණයක් ගහලා ඉල්ලන්න පුළුවන්. ඒතර එකම ආධාරක කිල්ලුවේ නැත්තම් මේ පරීක්ෂණයේ දෝෂයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි එක පැත්තක අපි එල්ලනවා වර්නියර් පරිමාණය. අනිත් පැත්තේ අපි එල්ලනවා මිලිමීටර පරිමාණය. ඉතින් මේකටම හදපු උපකරණයක් ඉස්කෝලවල වලට දීලා තියෙනවා. මේ දෙක ගෑවි නොගෑවි එන මට්ටමට වගේ තියෙන්න ඕන. දැන් එතකොට අපි හිතමු මේ තියෙන්නේ මිලිමීටර පරිමාණය. එතකොට මේක මිලිමීටරේ බැගින් උදිර තියෙනවා. මේ තියෙන්නේ වර්නිය පරිමාණය. එතකොට අපි දන්නවා මීට වඩා පොඩ්ඩක් කුඩා වෙන තමයි තියෙන්නේ. වර්නිය පාටාංක කුඩා වෙන තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ මේක වර්නිය පරිමාණය. වර්නිය පරිමාණය මේක මිලිමීටර පරිමාණය නැත්නම් ප්‍රධාන පරිමාණය. දැන් මේකට අපි එල්ලනවා තරාදි තැටිය. මේකට අපි එල්ලනවා තරාදි තැටිය. මෙලයි බහර දාන්න පුළුවන්. මේ ප්‍රධාන පරිමාණයට අපි නියත බහරයක් එල්ලලා තියෙනවා ඇදිලා තියෙන ප්‍රමාණවත් වෙන්න. හරි? මෙතන නියත බහරයක්. දැන් මේ තියෙන තරාදි තැටිය.
දැන් එතකොට මෙතන අපි බහර දානවා. දැන් එතකොට අපි මෙතෙන්ට අපි තෝරගන්න ඕන මේක සිහින් කම්බියක් වෙන්න ඕන. හරි මේ පාලක කම්බිය අපි භාවිතා කරනවා. දැන් අපි පරීක්ෂණයේදී අපිට කරන්නේ දැන් මේක සාමාන්‍ය මීටර් දෙකක් වගේ දිගක් තිබ්බනම් හොඳයි. මීටර් දෙකක් පමණ දිගක්. දැන් අපි කරන්නේ මේකට බහර එකතු කර කර වර්ණීය පරිමාණය පාඨාංකය කියව ගන්නවා. එතකොට මම එක පාඨාංකයක් මම ගන්න විදිය ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ප්‍රධාන පරිමාණය. එතකොට අපි තු මේකේ බිඳුව මෙතන තිබුණා. එතකොට මේ තියෙන්නේ මිලිමීටර් කොටස්. දැන් මෙන්න මේක වර්ණීය පරිමාණයේ බිඳුව මෙතෙන්ට ආවා. මෙහෙම ඇදිලා ගිහිල්ලා අපි තු මේක සම්පාත වුණා කියලා. ඔගොල්ලෝ වර්ණීය පරිමාණයකින් පාඨාංක ගන්න එක පළවෙනි පාඩම ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපි හිතුවොත් මේකේ කුඩාම් මිනුම 0.1 මිලිමීටර් කියලා. මේ තමයි කුඩාම් මිනුම. එහෙනම් මේ අගේ අපි හිතෙන් අපි හිතමු තව පොඩ්ඩක් පහළට අපි ගමු. මෙතෙන්ට ආව කියලා අපි හිතමු බලන්න. මේකේ බිඳුව. එහෙනම් ප්‍රධාන පරිමාණයේ අගේ මිලිමීටර් 1යි වර්ණීය කොටස් ගන්න 1.2 මේක කුඩා මිනුමෙන් ගුණ කරනවා. එහෙනම් මේ අගේ අපිට එනවා 1.2 මිලිමීටර් කියලා. දැන් අපි කරන්නේ මේ බහර එකතු කර කර වර්ණීය අගේ අපි කියව ගන්නවා. එහෙනම් මේ පරීක්ෂණයේදී මෙන්න මේ විදිය වගුවක් අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් මොකක්ද එන්නේ? මෙතන ඉන්නේ බහරය. අපි දැම්මේ කිලෝග්‍රෑම් වල. ඊළඟට මෙතන බර එකතු කරන විට වර්ණියගේ ඊළඟට බර ඉවත් කරන විට වර්ණියගේ බර ඉවත් කරන විට වර්ණියගේ මෙතන අපි ගන්නවා මේ දෙකේ මධ්‍යන්නාගේ දැන් අපි හිතමු මෙතෙන්ට අපි දැම්ම ඉස්සෙල්ලාම ග්‍රෑම් 500ක් කිලෝග්‍රෑම් 0.5යි මම නිකන් ගෑන් ටිකක් දාන්නම් අපිට වර්ණියගේ අපිට ආව 1.2 කියලා ආවා ඊළඟට තව මෙතන ග්‍රෑම් 500ක් දාන දැන් මුළු වගේ කිලෝග්‍රෑම් 1යි අපි හිතමු 1.4ක් ආවා කියලා මිලිමීටර් වලින් මේක ඊළඟට තව එකක් දැම්මන් පස්සේ 1.5යි අපි හිතමු මේක 1.6ක් ආවා කියලා. එතකොට තව එකක් දැම්මා. එතකොට කිලෝග්‍රෑම් 2යි. එතකොට 1.9ක් ආවා කියලා. ඊළඟට තව කිලෝග්‍රෑම් 0.5 ග්‍රෑම් 500ක් දැම්මා. එතකොට 2.5යි. එතකොට අපි හිතමු 2.2ක් ආවා කියලා. දැන් මේ බර එකතු කරනකොට පාඨාංකය. දැන් එතකොට මේ තරාදි දැටිය දැන් කිලෝග්‍රෑම් 2.5ක් තියෙනවා. ඊළඟ මොකද කරන්නේ? බර කිලෝග්‍රෑම් 0.5 බැගින් ඉවත් කර කර එහා පැත්තක පුරව ගන්න. එහෙනම් මොකද අපේ වෙන්නේ? ඉස්සෙල්ලා අපි කිලෝග්‍රෑම් 0.5 ගානේ නැත්නම් ග්‍රෑම් 500 ගාන අපි එකතු කරගෙන ගියා. එතකොට වර්ණීය පරිමාණයේ පාඨාංකය අපි කියව ගත්තා. ඊළඟට අපි දැන් මොකද කරේ? දැන් ග්‍රෑම් 500 බර අපි ඉවත් කරනවා. දැන් ඉතින් මේක ආය අපිට ඉවත් කරන දෙයක් නැහැ මේක හොම තමයි ඉන්නේ ඊට පස්සේ මෙතන අපි හිතමු දැන් අපිට ආවා කියලා 1.8ක් ආවා කියලා මෙතන 1.6 එහෙම ආවා මෙතන 1.3ක් ආවා මෙතන අපි හිතමු 1.1ක් ආවා කියලා දැන් අපි මෙතෙන්ට අපි ගන්නවා මධ්‍යන්නාගේ ඒතර මේ අපි ගත්තේ ග්‍රෑම් 500 ඉව අඩු කර කර මේ අගෙන්ට ගත්තා. එහෙනම් මේ දෙකේ මධ්‍යන්නාගේ. එතකොට මෙතන අපිට එනවා 1.0 මේක එකතු කරලා දෙකෙන් බෙදුවොත් 1.5ක් කියලා එනවා. මේකත් මිලිමීටර් වලින් එන්නේ. මේ දෙක එකතු කරලා ගත්තොත් 1.35ක් එනවා. මේක එහෙම්මයි එන්නේ.
එතකොට මෙතන ඉන්නේ 1.35යි 1.6ක් වෙනවා. ඊට පස්සේ මෙතන 1.85ක් වෙනවා. මෙතන ආපහු 2.2ක් තමයි එන්නේ. දැන් මෙන්න මෙතන ගොඩක් ළමයි වරද්දනවා. වරද්දනක් එනවා. දැන් අපි ප්‍රස්ථාරය අපි අඳින්නේ අපේ වාදේ එන්නේ F බෙදීම A සමානයි Y වාරයක් E බෙදීම L කියලා. එතකොට එහෙමනම් අපි මේකේ වෙනස් කරේ මොකද්ද බහරය. ඒකට සාපේක්ෂ වෙනස් වුනේ විතතිය. එහෙමනම් මේකට අපි x අක්ෂර ගන්න මේක y අක්ෂර ගන්න. එහෙනම් අපි ගන්නවා E බෙදීම L සමාන වෙනවා. ඒ කියන්නේ වික්‍රියාව සමාන වෙනවා y එකයට y වාරයක් F බෙදීම. එහෙනම් අපේ ස්වායක්ති විචල්‍ය ස්වායක්ත විචල්‍ය ප්‍රත්‍යා බලය පරායක්ත විචල්‍ය වික්‍රියාව මම වරද්දනකෝ මෙහෙමයි දැන් මේ යගෙන වලට අපි මේකයි මේකයි අරගෙන අපි ප්‍රස්හාරයන් දොත් වැරදි එහෙනම් අපි හොයා ගන්න ඕන මේ දෙකෙන් අපි නැවත හදා ගන්න ඕන බහාරයට අනුරූප විතති හොයා ගන්න ඕන මේ තියෙන්නේ වර්ණීය පරිමාණේ පාඨාංකය එහෙමනම් දැන් මෙතන මෙතන ඉඳලා මෙතෙන්ට එන පළවෙනි එක දැන් මම වෙන වාගුවක් අඳ ගන්නවා මෙතන එනවා බහරය දැන් තමයි ඔන්න මෙතෙන්ට එන්නේ විතතිය එහෙනම් කිලෝග්‍රෑම් දශම පහක් නිසා ඒ කියන්නේ දශම පහේ ඉඳලා එකක් වැඩි වෙනකොට කිලෝග්‍රෑම් දස ඉස්සර බිඳුවයි බිඳුවයි කියලා දැම්මා කිලෝග්‍රෑම් දශම පහකට විත තියෙන්නේ මේ දෙකේ වෙනස. එහෙනම් අපිට එන්නේ 0.2යි. එහෙමනම් ආපහු මෙතන ඉඳලා මෙතෙන්ට ගත්තොත් කිලෝග්‍රෑම් එකකට විත තියෙන්නේ මෙතන ඉඳලා මෙතන තියෙන වෙනස. එහෙනම් අපිට එනවා මෙතන 5යි මෙතන 5යි ගාම 4යි 0.2. ඊට පස්සේ ගන්නවා ඔය විදිහට අපිට පුළුවන් මේ මේ අඩු කරලා මේ පැත්තෙන් එන වෙනසයි මෙහෙන් එන වෙනසයි මේක අපිට ඒ කිලෝග්‍රෑම් 1.5කට කිලෝග්‍රෑම් දෙක අපි හොයාගන්න පුළුවන් දැන් අතන තියෙන්නේ බහරය නමුත් අපිට අවශ්‍ය වෙනවා ප්‍රත්‍යා බලය එහෙනම් මේ කම්බිය අපි හරස්කර ශේෂ්ඨ ඵලය මැන ගන්න ඕන එහෙනම් අපි කම්බියක හරස්කර ශේෂ්ඨ ඵලය අපිට මනින්න බෑ එහෙනම් මොකද්ද අපි මනින්නේ කම්බියේ විස්කම්බය. එහෙනම් කම්බියේ විස්කම්බය මනින්න අපි භාවිතා කරන උපකරණය වෙන්නේ කම්බියේ විස්කම්බය මනින්න භාවිතා කරන උපකරණය වෙන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. එහෙනම් මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය අරගෙන කම්බියේ ස්ථාන පහක් එහෙම නැත්නම් අටක් අපි තුනක් ගන්න හයක් ගන්න හතක් ගන්න නමයක් ගන්න අපිට ගන්න පුළුවන් හතරක් පුළුවන් හතර ප්‍රමාණවත් මදි ඒ නිසා පහක් පුළුවන් අටක් පුළුවන් ඒ කියන්නේ හරියටම බෙදෙන සංඛ්‍යාව වලින් ගන්න ඕන එහෙමනම් අපි පහකින් මේ කම්බි ස්ථාන පහකින් අපි විස්කම්බය මැනලා අපිට පුළුවන් 5R වර්ගය දාලා ඉවරලා array හොයලා 5R වර්ගය දාලා හරස්කර ශේෂ්ඵලය හොයාගන්න පුළුවන් ඊළඟට මේ දිග අපිට පුළුවන් මීටර් රූලකින් මැනලා අපිට මේ දිග ගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට පුළුවන් බහරය දන්නවා විතතිය දන්නවා. එහෙනම් අපිට පුළුවන් ප්‍රත්‍යා බලය හොයා ගන්න පුළුවන් වික්‍රියාව හොයා ගන්න පුළුවන්. දැන් හොයාගෙන අපි ප්‍රස්ථාරය අපි අඳිනවා. එතකොට ප්‍රස්ථාරය ඇඳොත් අපිට එනවා මේ පැත්ත F බෙදීම A මේ පැත්ත E බෙදීම L. එහෙනම් මූල අක්ෂ හරහාන රේඛාවක් අපිට එන්න ඕනේ. එතකොට අපි දන්නවා ප්‍රස්ථාරයක් අඳිනවා අපිට හරියට මේ ලක්ෂ්‍ය සරල රේඛාවක එන්නේ නැහැ. එතකොට අපි කරන්නේ මේ සාධාරණ ප්‍රස්ථාරය. ඒ කියන්නේ මේ ලක්ෂ්‍ය අතර අපගමනී බිඳුවෙන විදියට. ඒ කියන්නේ දෙපැත්තටම බෙදිලා කියලා තියෙන්න ඕන. මේ වෙනස ඍණනම් මේ වෙනස ධනනම් මේවා කැපිලා යන විදියට ප්‍රස්ථාරය අඳිනවා. ඊට පස්සේ අපි ප්‍රස්ථාරය අපි අනුක්‍රමණය හොයා ගන්නවා. අනුක්‍රමණය හොයන කොහොමද අපි ලක්ෂ්‍ය දෙක අපි තෝරගන්නේ? අපි ගත්ත පාඨාංක තුල තියෙන තිරස් රේඛාවයි සිරස් රේඛාවයි
මෙන්න මේ වගේ ඡේදනය වන ප්‍රස්ථාරයේ ඡේදනය වන ඈතින්ම තියෙන ලක්ෂ දෙක. ඒ ලක්ෂ දෙක අරගෙන y ඛණ්ඩාංක වෙනසයි x ඛණ්ඩාංක වෙනසයි ගත්තම අපිට අනුක්‍රමණය හොයාගන්න පුළුවන් අපිට. එතකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට යම් අනුක්‍රමණේ පරස්පරයෙන් අපිට යම් මාපාංක හොයන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේක පරීක්ෂණයේදී ඕගොල්ලන්ට ප්‍රත්‍යාබලය හොයන්න ගන්න නැතුව බලය සහ විත්‍යය අරගෙන ගත්තත් ප්‍රශ්නේ ගැටලුවක් කියන්නේ නැහැ. එහෙම හොයන්න පුළුවන්. එතකොට මේ පරීක්ෂණයේදී අපි සැලකිලිමත් වෙන කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි ඇයි බර එකතු කරන කොටයි බර ඉවත් කරන කොටයි බර එකතු කරන කොටයි බර ඉවත් කරන කොටයි අවස්ථා දෙකේම පාඨාංක ගන්න. එක හේතුවක් තමයි පළවෙනි එක තමයි මේ කම්බිය මේ සූත්‍රයේ වළංගු වෙන්නේ සමානුපාතික සීමාව තුල පමණයි. එහෙමනම් සමානුපාතික සීමාව තුල කම්බිය තිබුණා නැද්ද කියලා අපි හොයාගන්නේ මේක අපි හොයාගන්නේ. එහෙමනම් බර ඉවත් කරනකොට පාඨාංක මේ බර එකතු කරන පාඨාංක වලට වඩා විශාල වැඩිවීමක් වෙලා තියෙනවා නම් මේ අගයන් සැලකිත වැඩිවීමක් වෙලා තියෙනවා නම් සමානුපාතික සීමාව ඉක්මොලා ගිහිල්ලා. මොකක් කොහොමද අපි බලාගන්නේ? බර එකතු කරනකොට පාඨාංකයි බර ඉවත් කරන පාඨාංක අපි ගන්නවා. එතකොට බර ඉවත් කරනකොට ඒ පාඨාංක බර එකතු කරනකොට පාඨාංක වලට වඩා විශාල වැඩිවීමක් දක්වනවා නම් සමානුපාතික සීමාව ඉක්මොලා ගිහිල්ලා තියෙනවා. එහෙමනම් සමානුපාතික සීමාව ඉක්මොලා ගියාද කියලා බලා ගන්න පුළුවන් මේ බර එකතු කරන ඉවත් කරන කොටයි අත පාඨාංක භාවිතා කළා. ආයෙ අපිට පුළුවන් අපේ සමහර වෙලාවට ওই වර්ණීය පරිමාණේ පාඨාංකයක් කියවනකොට පොඩි වෙනස්කමක් වැරදීමක් වෙන්න පුළුවන්. එහෙම වැරදීමක් වුණොත් ඒක නිවැරදි කරගන්න පුළුවන් අපිට මේ දෙවෙනි අවස්ථාය පාඨාංකත් එක්ක සංසන්දනය කළා. ඊළඟට උෂ්ණත්ව වෙනස් වීමක් නිසා මේ කම්බියවල දිග වැඩි වෙන්න පුළුවන්. මොකද මේ විත තියෙන්නේ මිලිමීටර් ගණනක් එන්නේ. එතකොට ඒකත් අපිට බලා ගන්න පුළුවන් නිවැරදි කර බලා ගන්න පුළුවන් මෙන්න මේ කම්බි දෙකක් එල්ලන එකේ. ඊළඟට මෙතන අපි විශාල බහර එල්ලනවා. කිලෝග්‍රෑම් 5ක් 6ක් විතර එල්ලනවා. එතකොට මේ එල්ලලා තියෙන බහරය පහත් වෙන්න පුළුවන්. එතකොට බහරේ පහත් වුණොත් මේ අපි එක කම්බියක් භාවිතා කරොත් ඒකත් විත දිර එකතු වෙනවා. දැන් බහරේ පහත් වුණොත් මේ සම්පූර්ණ එක මේ කම්බි දෙකම පහත් වෙනවා. ඒ නිසා අපිට බලපෑමක් එන්නේ. අපි ගුවන් යානයක අපි ඉඳලා තියෙන ගුවන් යානය පහත් වුණොත් ඒ මේක මේ දෙන්නම පහත් වෙන නිසා බලපෑමක් එන්නේ. ඉතින් ඒ වගේ මෙතනත් මොකද වෙන්නේ? මේ බහරය පහත් වුණොත් මේ කම්බි දෙකම පහත් වෙනවා. ඒ නිසා විදිහට බලපෑමක් එන්නේ. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි මේ ප්‍රත්‍යස්සායයටදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් මොනවද අපිට ප්‍රත්‍යස්සායයට අපි ඉගෙන ගන්න තියෙන්නේ? පළවෙනි එක අපි ඉගෙන ගත්තා ඉස්සෙල්ලාම වික්‍රියාව ගැන අපි කතා විතදී ගැන කතා කරා, වික්‍රියාව ගැන කතා කරා, යම්මාපාංකය ගැන කතා කරා, ප්‍රත්‍යාබලය ගැන අපි කතා කරා, හුක් නියම ගැන අපි කතා කරා, ගබඩා වෙන ශක්තිය ගැන අපි කතා කරා, උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම පිළිබඳව අපි කතා කරා. ඊළඟට අපි මේ පරීක්ෂණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. එතකොට මේ අවුරුදු මං කලනොත් මං කිව්වා අවුරුදු කීපයක ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙනවා. තව මං පොඩි ප්‍රශ්නයක් පොඩ්ඩක් සාකච්ඡා කරලා ප්‍රත්‍යස්ථාය පාඩම අවසන් කරන්නම්. පොඩ්ඩක් බලන්න මෙන්න මේක 2002 ආපු ගැටලුව. එතකොට දැන් ඕගොල්ලෝ බැලුවොත් පසුගිය ප්‍රශ්න පත්‍රවල ගිය අවුරුද්දේ දුස්රාවිතාවයි ප්‍රත්‍යස්ථාවේ දුස්රාවිතාවයි පුෂ්ටිකාතතියයි දෙකම දාලා තිබුණා ජෙගර් ක්‍රමයත් එක්ක. ඊට කලින් අවුරුද්දේ කියන්නේ 2017 තමයි අවසානයේ අන්තිමට ප්‍රත්‍යස්ථාවේ ගැටලුවක් දාලා තිබුණේ. මේ ගාන මම පොඩ්ඩක් කතා කරලා මම මේ පාඩම අවසන් කරන්නම්. ඊළඟට අපි තව තියෙනවා මේකේ දුස්රාවිතාව සහ පුෂ්ටිකාතතිය කියලා පාඩම් දෙකක් තියෙනවා. මෙන්න මේ ගාන 2002 අවුරුද්දේ තිබුණ ගාන. ඉතින් ඕගොල්ලෝට පුළුවන් නම් දැන් 2002 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ හොයලා පෙරල ගන්න. මෙහෙම කතාවක් කියවෙන්නේ. සංවේදී උපකරණයක් රැඳවීමට භාවිතා කරන පාද හතරක් සහිත සමචතුරස්‍රාකාර ආධාරකයක එක් පාදයක් දිග මීටරයක් වූ අනික් පාද තුනට වඩා 0.1 මිලිමීටර දිගකින් වැඩි හේයින් ආධාරකයේ සුළු වශයෙන් පැද්දේ. එක් එක් සිලින්ඩරාකාර පාදයට
වර්ග සෙන්ටිමීටර් එකක හරස්කඩ ශේෂ්ඨඵලයක් ඇති අතර ඒවා සාදා ඇති ද්‍රව්‍යයේ යම් මාපාංකයේ දෙක වැඩි කිරීම 10-11ක් වේ. ආධාරකයේ මතු පිට පැත්තක දිග මීටරයක් වූ ඒකාකාර සමචතුරස්‍රාකාර තහඩුවකින් සමන්විත වේ. රූපේ පෙන්වා ඇති ආකාරයට තහඩුවේ කොන්වලට පාද සවිකර ඇත. ආධාරකයේ ස්කන්ධය නොගැනිය කියයි උපකල්පනය කරන්න. ආධාරකයේ මත සුදුස්සානයක් බරක් තැබීමෙන් දිග වැඩි පාදයේ පමණක් සම්පීඩනය කිරීමෙන් ආධාරකයේ මතු පිට තිරස්කර ආධාරකයේ පැද්දීම වළක්වා ගත හැකිය. මේ සඳහා අවශ්‍ය බර ආධාරකයේ තැබිය යුත්තේ කොතැනද? දැන් අපි බලමු මෙන්න මෙහෙම මේ රූපේ තියෙන්නේ. එතකොට මේක මේ වගේ මේසයක්. එතකොට මේක ඍජු කෝණාශ්‍රාකාර පාද හතර කොන් හතරේ තියෙනවා කියලා අපිට කියලා තියෙනවා. එක පාදයක දිග පොඩ්ඩක් වැඩි. හරි එක පාදයක දිග වැඩි. අපි දැන් මේක දිග වැඩි පාදය කියලා. මෙන්න මෙයා ටිකක් දිග වැඩි. කොච්චරද? 0.1 මිලිමීටර. 0.1 මිලිමීටර. එතකොට දැන් මේක මේ පැද්දෙන එක වළක්ව ගන්න මේ පාදයේ පමණක් සංකෝචනය කරගන්න ඕන. ඒත් අනිත් ඒවාට බලය යන්න බෑ. එහෙමනම් අපි බලය තියන්න ඕන බාහිරය යොදන්න ඕන මේ පාදයේ මත. එහෙනම් අපි කියන්නේ මොකද්ද? දිග වැඩි පාදයේ මත කියලා කියන්න ඕන. දිග වැඩි පාදයේ මත. එතකොට එහෙමනම් ඔන්න පළවෙනි එක අපි උත්තරේ මොකක්ද දෙන්නේ? දිග වැඩි පාදයේ මත. අවශ්‍ය බර කොච්චරද කියලා අපෙන් අහනවා. එහෙනම් අපි දන්නවා L සමානයි මීටරයයි. ඒතර ගාණක් හදනකොට දීලා තියෙන දත්ත ටික වෙනම සටහන් කරගත්ත. සටහන් කරගත්ත නම් ඔයගොල්ලන්ට ගාන හදන්න පහසු වෙනවා. එතකොට දැන් L ඉර හරස්කඩ ශේෂ්ඵලය දීලා තියෙන වර්ග සෙන්ටිමීටර 1යි කියලා. ඊළඟට යම් මාපාංකයේ දීලා තියෙනවා දෙක වැඩි කිරීම 10-11යි කියලා. ඊළඟට විතතිය අපි දන්නවා E සමාන වෙනවා 0.1 මිලිමීටර. අපි මීටර වලින් මෙතන ආදේශ කරගමු 10^4 දාන්න. 10^3ක් දාන්න. දැන් එහෙනම් කෙලිම අපි ලිව්වා E සමානයි FL යට AY කියලා. එතකොට අපිට එනවා E සමාන වෙනවා F කියලා කියන්නේ හොයන්න අපි F උත්තර ගන්න ලේසි නේද? එහෙනම් අපි F උත්තර කරගමු. එතකොට අපිට ලියන්න පුළුවන් F බෙදීම A සමානයි Y වාරයක් E බෙදීම L. එනිසා F සමාන වෙනවා AY E බෙදීම L. එනිසා F සමාන වෙනවා A කියලා කියන්නේ වර්ග සෙන්ටිමීටර 1යි. 1 වැඩි කරනවා 10^4යි. Y කියලා කියන්නේ 2 වැඩි කිරීම 10^11යි. ඊට පස්සේ E කියලා කියන්නේ 10^4යි. L කියලා කියන්නේ 1යි. අපි අර මේ කුඩා දිග මිලිමීටර දශමයක් කියලා කියන එක මේකට සාපේක්ෂව සකහින්න පුළුවන්. ඉතින් අපි ගන්න. එහෙනම් මේක අපි සුළු කරොත් අපිට එනවා 2000 නිව්ටන් කියලා. එහෙනම් ඔන්න දිග වැඩි පාදයේ පමණක් අපි සංකෝචනය කරනවා නම් අපි බහරේ තියන්න ඕන දිග වැඩි පාදයේ මත බහරේ තියන්න ඕන. ඊළඟට බහරේ විශාලත්වය අපි හොයාගත්තා දෙක වැඩි කිරීම 2000 කියලා අපි හොයාගත්තා. දැන් ඊළඟ කොටසෙන් අපිට කියනවා ඉහත භාවිතා කළ බර වෙනුවට නිව්ටන් 4000ක වෙනත් බහරයක් ආධාරකයේ මත තැබීමෙන් පාද හතරම සම්පීඩනය කර ආධාරකයේ මත විරු තිරස්ස පවත්වා ගැනීමෙන් ආධාරකයේ පැද්දීම වළක්වා ගත හැකිය. එක් එක් පාදයේ දිගේ අඩුවීමයි පොළොව මත ඇති කරන ප්‍රතික්‍රියාවයි ඒ බාහිරේ තියෙන කොහෙද කියලා අපෙන් අහනවා. දැන් මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මේ පාද හතරම සංකෝචනය වෙන්න ඕන. අවසානයේ මේසි තිරස් වෙන්නත් ඕන. එතකොට අපි හිතමු මෙයා E කියලා විතතියක් ඇති කරගත්තා. මෙයාත් E කියලා විතතියක් ඇති කරගත්තා. මේ දිග අඩු පාද මෙයාත් E කියලා විතතියක් ඇති කරගත්තා. හැබැයි මෙයා එතකොට එනවා E ධන 0.1ක් කියලා මෙයාගේ විතතිය වැඩි වෙනවා. ඒතර මොකද්ද වෙන්නේ? මේ හැම එක්කෙනාම සමාන වෙන්න නම්
මේ කෙටි පාද සමාන විතතියක් ඇති කර ගන්නවා ඊ කියලා. හැබැයි දිග වැඩි පාදයට අර විතතියම ගේන්නත් ඕන සමාන වෙන්න ඕන නිසා මේ අමතරව දශමයකුත් වැඩිපුර සංකෝචනය වෙන්න ඕන. අපි දන්නේ නැහැ බහරය කොහෙද තියන්න ඕන කියලා. අපි හිතනවා මේ බහරය F කියලා අපි ගන්නවා. දැන් ඔගොල්ලොන්ට පේනවා මෙතන මේ වගේ ක්‍රියා කරන බල සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන ඇති වෙන බලය අපි හිතමු F එකයි. එහෙනම් මේකෙත් සමාන බලයක් F එකයි. මේකෙත් සමාන බලයක් F එකයි. එහෙනම් මේකේ තියෙන බලය අපි F2 කියලා අපි ගන්න. දැන් එහෙනම් අපිට කියන්න පුළුවන් මේ බල ඔක්කොගේම එකතුව F එකේ වා තුනක් තියෙනවා ධන F2යි මේ ඔක්කොම සමාන වෙනවා මේ බලය 4000 නිව්ටන්. එතකොට අපි ලියන්න පුළුවන් 3යි F1 ධන F2 සමාන වෙනවා 4000 නිව්ටන් කියලා කියන්න පුළුවන්. දැන් අපි බලමු අර විත්තිය හරස්කඩ ශේෂ බලය සම්බන්ධ කරලා F1 සහ F2 අපිට අගයන් ලියන්න පුළුවන්. එහෙනම් අපි ලියනවා F සමානයි AY E බෙදීම L. එහෙනම් F1 සමාන වෙනවා A කියන්නේ 10 වර්ග සෙන්ටිමීටර් 1යි 10 10 ඍණ 4යි Y කියන්නේ 2 වැඩි කිරීම 10 11යි මෙතන E ඊළඟට මෙතන එනවා මීටරයක්. එතන F2 එනවා F2 එනවා A කියලා කියන්නේ 10 ඍණ 4යි 2 වැඩි කිරීම 10 11යි මෙයාගේ විත්තිය E වලට එනවා E ධන 10 ඍණ 4යි. මේ 10 ඍණ 4යි කියලා කියන්නේ දශම 1යි මිලිමීටර් කියන එක අපිට ලියන්න පුළුවන් 10 ඍණ 4යි මීටර් කියලා. L කියන එක මේකත් මං කිව්වා මේ අපි මේක සලකන්නේ නැහැ කියලා. දැන් එහෙනම් මේක අපි පුළුවන් මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට මේක මෙතෙන්ට ආදේශ කරොත් එතකොට අපිට එනවා 3යි F 1 ධන F2 සමාන වෙනවා 4000ට. එතකොට අපිට එනවා 3යි F1 කියලා කියන්නේ 10 ඍණ 4යි 2 වැඩි කිරීම 10 11යි E ධන මෙතන අපිට එනවා 10 ඍණ 4යි 2 වැඩි කිරීම 10 11යි E ඍණ ධන 10 ඍණ 4යි මේක සමාන වෙනවා 4000. මේක ඔයගොල්ලන්ට පොම් පහ සුළු කරගන්න පුළුවන්. සුළු කරලා ඉවරලා ඔයගොල්ලන්ට ඊවලාගේ හොයාගන්න පුළුවන්. ඊටසේ ඊවලාගේ හොයලා මෙතෙන්ටයි මෙතෙන්ටයි ආදේශ කරාම F1 F2යි හොයාගන්න පුළුවන්. එතකොට මේක සුළු කරලා ගත්තොත් අපිට F1ට අපිට එනවා මං කියන ඊවලට එනාගේ. එතකොට ඊවලට එනවා දශම 1යි දශම 0.25ක් වෙනවා සුළු කරා මිලිමීටර වලින් ගත්තාම. එතකොට අනිත් එකේ විතතිය මේ දිග මේ කෙටි පාදේ විතතිය તો දිග පාදේ අපිට එනවා E සමානයි දශම 1 ධන දශම 0.25යි. ඉතින් මේක අපිට එනවා දශම 1යි 2යි 5යි මිලිමීටර කියලා. දැන් ඊතර අපිට එනවා සුළු කරොත් F එකට අපිට එනවා 500ක් කියලා එනවා. F දෙකට අපිට එනවා 2500ක් කියලා අපිට එනවා. මම හිතන්නේ මේ වගේ සුළු කිරීමක් ඔයගොල්ලන්ට කරගන්න බැරි වෙන්නේ නැහැ. රයිට් ඊළඟට දැන් අපෙන් අහනවා මේ බහරය තියන්න ඕන කොහෙද කියලා අපෙන් අහනවා. ඒ කියන්නේ මොකද්ද මේ බල තුනක් ක්‍රියා කරනකොට මේ වස්තුව මත ක්‍රියා කරන මේකේ ගුරුත්ව කේන්ද්‍රය තමයි ඇත්තටම අහන්නේ බල තියන්නේ කොහෙද කියලා. එහෙනම් මෙතන අපිට එනවා 500ක් එනවා මෙතන අපිට 500ක් එනවා නිව්ටන්
මෙතන නිව්ටන් 2500ක් වෙනවා දිග වැඩි පාදයේ මත මෙතන අපිට එනවා නිව්ටන් 500ක් වෙනවා දැන් මේ වගේ එක අපිට ගුරුත්ව කේන්ද්‍රය හොයන්න ලීසිම ක්‍රමේ තමයි දැන් බැලුවම මෙතනත් 500ක් තියෙනවා මෙතනත් 500ක් තියෙනවා මෙතනත් 500ක් තියෙනවා 2500ක් තියෙනවා මේක අපි කඩා ගන්නවා මෙහෙම 500ව 4ක් අරන් අනිත් 2000 වෙනම තියෙනවා එහෙනම් මෙතන 500යි මෙතන 500යි මෙතන 500යි මෙතන 500යි 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 ධන 2000 වෙනම තියෙනවා මෙතන 500යි එහෙනම් මේ 500ව 4 500ව 4 ගුරුත්ව කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂණ 2000ක් එනවා තව 2000ක් මෙතන තියෙනවා දැන් එහෙනම් අපිට ගන්න පුළුවන් කොහමද අපිට ඉන්නේ 500ව 4 ගත්තම මෙතන 2000ක් ක්‍රියා කරනවා මෙතන 2000ක් ක්‍රියා කරනවා මෙතන දැම මෙතන 2000යි දැන් එහෙනම් අපි දන්නවා මෙන්න මේ දෙකේ මධ්‍ය ලක්ෂය තමයි ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ දැන් එහෙනම් අපි උත්තරේ කොහොමද අපි කියන්නේ මේසේ කේන්ද්‍රයත් බර වැඩි පාදයට සම්බන්ධ කර ඇති ලක්ෂය අතර මධ්‍ය ලක්ෂය මේසේ කේන්ද්‍රයත් බර වැඩි පාදයේත් ඒ අතර මධ්‍ය ලක්ෂයේ බාහිරය තැබිය යුතුයි. එතකොට අපිට පුළුවන් මේ අතර මේ සම්බන්ධ වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය. ඉතින් මම හිතන්නේ මේ වගේ ගාණක් මම දැන් හදන්න අපිට ඉතාමත්ම කුඩා සිද්ධාන්ත ප්‍රමාණයක් අවබෝධ දැනගෙන අපිට ලකුණු විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක්. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ සවගලොන පොත්පත් කියවන්න පුළුවන්. ලක්ෂ්මණ සානසගේ පොතේ තියෙනවා ඊළඟට රෝසගේ පොතේ තියෙනවා මේ පොත් කියවලා තව පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේක අවබෝධය ලබා ගන්න පුළුවන් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාළම යටතේ ප්‍රත්‍යස්සාවේ කියන පාළම අපි කලින් අපි සාකච්ඡා කරා ඊළඟට ඒකේ දෙවෙනි කොටස තමයි දුස්රාවිතාවය ඒතර දුස්රාවිතාවය කියලා කියන්නේ ද්‍රවයක තියෙන උකුගතිය කියන සංසිතනයක භාවිතාවේ ඉන්නේ. ඒතර උකුගතිය කියලා කියන්නේ ද්‍රවයක ඇති කරන ද්‍රවයක් මගින් ඇති කරන ඝර්ෂණ බලය. ඒතර ද්‍රවයක් මගින් ඇති කරන ඝර්ෂණ බලයට අපි කියනවා ඒ ද්‍රවයේ තියෙන දුස්රාවිතා බලය කියලා. ඒතර මේ දුස්රාවිතා බලය පිළිබඳව අපි එතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි ද්‍රව භාජන තුනක් අපි අරගමු. එතකොට මේකේ අපි තියෙනවා හිතමු වාතය. මේකේ අපි හිතමු ජලය තියෙනවා කියලා. මේකේ අපි හිතමු පැණි වගේ ද්‍රව්‍යයක් මේකේ තියෙනවා කියලා. එතකොට සමාන පරිමාවල මේක අපි දාලා තියෙනවා. දැන් සරසම ගෝල තුනක් අරගෙන මේක අපි යොදනවා. ඊට පස්සේ දැන් මේවා මේ භාජන සරසම් භාජන සමාන උස තියෙන්නේ. එතකොට මේවා වැටෙන්න ගතවන කාලය බැලුවොත් වැඩිපුර කාලයක් ගත වෙන්නේ පැණි භාජනයේ තියෙන ගෝලයට. ඊළඟට ජලය මත තියෙන එකට ඊට පස්සේ වාතය තියෙන එකට. දැන් මේක දිහා බැලුවොත් අපිට පැහැදිලිව පේනවා මේ ද්‍රව වල යම්කිසි ඝර්ෂණ බලයක් ඇති වෙනවා කියලා. එතකොට මේ උකුගතියේ වැඩි පැණිවල තියෙන ගෝලයේ වැටෙන්න වැඩි කාලයක් ගන්නවා. ඊළඟට ජලයේ තියෙන ඊළඟට කාලයක් ගන්නවා. වැඩිපුර කාලයක් ගන්නවා. අවම කාලයක් ගන්නේ මේකේ. එහෙනම් මෙතනින් අපිට කියන්න පුළුවන් මේ පැණිවලද දුස්රාවිතාවයේ කියන ගුණය එහෙම නැත්නම් ද්‍රව්‍ය මගින් ඇති කරන ඝර්ෂණ බලය වැඩි කියලා. එතකොට දැන් බලමු මේ දුස්රාවිතා බලය සඳහා අපි ප්‍රකාශනයක් ගන්න. දැන් අපි හිතමු මේක ඇති වෙන්නේ මේ ද්‍රව ස්තර මත ක්‍රියා කරන ඝර්ෂණ බලය නිසා තමයි දුස්රාවිතා බලය ඇති වෙන්නේ. දැන්
අපි හිතමු අචල තලයක් මත ගමන් කරන ද්‍රවයක් අපි බලමු. එතකොට අපි දන්නවා මේකේ අපි මේ අංකණය අපි දන්නවා මේ අංකණින් කියවෙන්නේ ඉහළට යන්න යන්න අනාකූල ප්‍රවාහයක යෙදෙනවා නම් ඉහළට යන්න යන්න මේ ද්‍රව ස්තරයේ ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට මේ අංකණයක්. එතකොට පහළ මේ අචල තලයේ ස්පර්ශව අචල තලයේ ස්පර්ශව පවතින ද්‍රව ස්තරයේ ප්‍රවේගය බිඳු වෙනවා. ඉහළට යන්න යන ප්‍රවේගය වැඩි. දැන් අපි හිතමු මේ ඉහළ තියෙන ප්‍රවේග තරල ස්තර දෙකේ ප්‍රවේග v1යි v2යි කියලා. මේ දෙක අතර ඝනකම d. දැන් අපි ගන්නවා මේ ද්‍රව ස්තර දෙකෙන් කැපිටල් A කියලා ශ්‍රේෂ්ඨ ඵලයක් ගන්නවා. ඒතර මේ දෙකේ ප්‍රවේගය v1 පහළ ස්තරයේ ප්‍රවේගය v2. මේ දෙක අතර පරතරය අපි d කියලා අපි ගත්තා. දැන් ඉහළ ස්තරයේ ප්‍රවේගය වැඩි. ඉහළ ස්තරයේ ප්‍රවේගය වැඩි. ඒතර ඉහළ ස්තරයේ ප්‍රවේගය වැඩි නිසා පහළ ස්තරයේ මත චලිතයට විරුද්ධව ප්‍රතිරෝධ බලයක් ඇති කරනවා. ඒ ප්‍රතිරෝධ බලය තමයි අපි ඝර්ෂණ බලය කියලා මේ දුස්රාවිතා බලය කියලා අපි ගන්නෙ. එහෙනම් මේ දුස්රාවිතා බලය සමානුපාතික වෙනවා ප්‍රවේග අනුක්‍රමණයට. මේ දුස්රාවිතා බලය සමානුපාතික වෙනවා ප්‍රවේග අනුක්‍රමණයට. ඊළඟට මේ දුස්රාවිතා බලය සමානුපාතික වෙනවා ස්පර්ශ වන ශේෂ ඵලයට. එතකොට දුස්රාවිතා බලය සමානුපාතික වෙනවා ප්‍රවේග අනුක්‍රමණයට. දුස්රාවිතා බලය සමානුපාතික වෙනවා විවෘත ශේෂ ඵලයට. දැන් එතකොට අපිට ලියන්න පුළුවන් F සමානුපාතිකයි A V1 V2 යට D. මෙතන අපිට එනවා F සමානයි අපි නියතේ දානවා ඊට කියලා. එතකොට අපිට එනවා V1 ඍණ V2 බෙදීම D. දැන් එන අපිට කියන්න පුළුවන් මේ ඇතිවන දුස්රාවිතා බලය සමානුපාතික වෙනවා ස්පර්ශ වන ශේෂ ඵලයට ප්‍රවේග අනුක්‍රමණයට. එතකොට අපි සමානුපාතික නියතයට අපි ඊට කියලා කියනවා. මේකට අපි කියනවා මේ ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය කියලා. එහෙනම් මේකට අපි කියනවා මේ ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය. එතකොට දුස්රාවිතා සංගුණකය වැඩි නම් මේ ද්‍රවයේ උකුගතිය වැඩි. එහෙනම් මේ ද්‍රවයේ මගින් ඇති කරන ඝර්ෂණ බලය වැඩි. ඉතින් මේක භාවිතා කරනවා වාහනවල භාවිතා කරන එන්ජින් ඔයිල් වල වාහනේ පරණ වෙන මේ දුස්රාවිතා බලය වැඩි. දුස්රාවිතා සංගුණකයේ වැඩි ද්‍රව තමයි නැත්නම් ඔයිල් වර්ග තමයි භාවිතා කරන්නේ. දැන් අපි බලමු මේ දුස්රාවිතා බලය නැත්නම් මේ ද්‍රව අතර අපි මේ දුස්රාවිතාවය කියන නැත්නම් ද්‍රවයක් යෙදීම නිසා අපිට ඝර්ෂණ බලය කොච්චර ප්‍රමාණයකින් අපිට අඩු කරගන්න පුළුවන්ද කියලා. දැන් අපි හිතමු කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් තියෙනවා. මේ ස්කන්ධය අපි වියලි තලයක්. අපි මේසයක් කියලා. අපි ද මේසයක් දිගේ අපි තප්පරයට මීටර් 10ක ප්‍රවේගයෙන් මේක අපිට ඇදගෙන යන්න ඕන. ඝර්ෂණ සංගුණය අපි හිතමු 0.1යි කියලා. ඝර්ෂණ සංගුණය අපි හිතමු 0.1යි කියලා. දැන් මෙයා මේ ප්‍රවේගයෙන් ඇදගෙන යන්න අපි යොදන්න ඕනි බලය අපි F1 කියලා ගමු. එතකොට මේකේ හරස්කර ශේෂ්ඨ ඵලය අපි හිතමු වර්ග සෙන්ටිමීටර් 100ක් කියලා අපි දැන්න ගමු. වර්ග සෙන්ටිමීටර් 100යි. දැන් මොකද්ද වෙන්නේ? දැන් එන අපිට කියන්න පුළුවන් හරි. එතකොට මේ තියෙන්නේ මේසයක් තියෙන්නේ. දැන් එතකොට අපිට මේ ඝර්ෂණ බලය වියලි මේසයක් මත නම් මේ චලනය කරන අවශ්‍ය බලය අපි දන්නවා F සමානයි μr කියලා.
तो मैं आगे इस खांदे आप इतने में किलोग्राम दहाई एक किला भी काम इस समान है इस खांदे किलोग्राम दहाई है ऐना मैं चालने का योद्धा नॉनी बाले है इस समान है म्यू आर म्यू के लगे हैं दशमे का ही आर के आने सी है तो इस खांदे किलोग्राम दहाई है अभिलंब प्रतिक्रिया हो सी है इन्हें इस समान है ना न्यूटन दहाई इस समान है अब न्यूटन दहाई का बल एक विधान नॉन देंगे अभी बालों मो मिलीमीटर या गाना का में द्रव्यस्थान या योद्धा में स्कंदे में वेगन चलने कराने में वेगन चलने का नाप योद्धा नॉन बाले को चला देखिए ना ये ना मेथी ने दूसरा विता सांगुन के दशमे का कौन द्रव्या अभी उधर बालमो दूसरे साल दशमे का कौन है द्रव्या कभी दाल बालमो कुछ चलते मिलीमीटर का गाना कामन मिलीमीटर दशमे का गाना कामन ध्यान ही ना उधर नॉली बाले है इफ समान है ना वा A eta V ekar in V dekka bedima D. Ehema nan api yodanna one balaya F samanay A eta V ekar in V dekka bedima D. Dan dan balamu kochchara balayada yodanna one kiyala. Ena metana apita ganna puluwan api gatte shesha palaya varga centimeter 100 ai C wedi karanawa 10 harina 4 ai ईट कियाने दशमे का है प्रवेग विनस या मितना अभिदानों पहाल स्थाले प्रवेगे बिंदु आए उड़ा प्रवेगे ये मैं मितना तीन द्रव्यस्थाले हिलती है द्रव्यस्थाले मैं वस्तु न तमिस खांदे गमन करने प्रवेगे में गमन करना इतना आप इगाने अतर में द्रव्यस्थारा देकर अतर तो आप ही उदाहरण इतना मितना अभिदे� प्रवेग वेन सेनवा दहाई रिन बिंदु है डी के लगे आने में गाना का मिलीमीटर का ही कहने दहाई रिन तूना यह मनं देंग बेलुत में योद्धा नॉनी बाले को चरा दबिते इन्ने इतने में तेरे दहाई रिन तूनाई इतने में तेरे में दहाई रिन तूना क्या पेनो वा इन्हें वासे योद्धा नॉनी बाले या बिते ना F समान है ये तो घोटे शेष सपाले आप इगाते वर्ग सेंटीमीटर दहाई के लाभ इगाते शेष सपाले तो मित्र दहाई इन्नो ने ये तो वड़ा पिटे ना वा दशमे का ही न्यूटन के लाभ पिटे ना त्यंगे मनं मगर वर्ग सीया गाते ने तो मित्र ना पिटे ना ये तो घोटे न्यूटन दहाई के लाभ पिटे ना इतना मगाते बीने तो बोलते मेथी इन्हें तो डापी वेली थाले एक मत आपी बाले एक के दो तीन दिक्कत आकर ने गार्शन बाले ईला गेटे आपी द्रव्यस्थान एक के दो इतना बोलते बदले क्या दूसरा इता बाले तब दूसरा इता बाले आपी गाने वाला इस समानाय ए इटा मितना प्रवेग अंतरे मेथी इन्हें भारतरे आप हर योद्धा नॉनी बाले मेथी लापिटे गाने पुलवा इन्हें मितें जब बाविता करना मेथामाएं द्रव्यस्थार देगा कतर क्रिया करने दूसरा विता बाले संधार प्रकाशने तमाएं इफ समानाएं ए इटा बी एकरीने बी देके बिदी में डी के लापिगाने इलागटे दूसरा विता संबंधिन अपिटे में संबंधिन गैटलुआ तिबुना अब ये गटल हुए तब ठीक है कि खादा मुताब इलाके पाले में इतकोर साक्ष में का संबंध भी निशा इलाके डा पिटे तेलने दूसरा विताव संबंधिन
Poisel samikarane kela tava samikaranaya dusravita sambandhen apita yodanna puluwa. Etawata me samikaranen kiyawenne kuda pidlantarayak yatate gaman karana dravayeka ekaka kaalayekadi gaman karana drava parimava pilibandawa thamai meken kiyawenne. එතකොට ඒක කාලයකදී ගමන් කරන ද්‍රව පරිමාව අපි Q කියලා ගත්තොත් මේ ද්‍රව පරිමාව අපිට ලියන්න පුළුවන් phi A4යි delta P බෙදීම 8යි eta L කියලා. මෙතනින් කියවෙන්නේ මේ A කියලා කියන්නේ මේ නලයේ අරය. Delta B kiyawenne me nale dekelawara peedana antare. Delta B kiyanne me nale dekela peedana antare. Ilangata L kiyanne me nale diga. Etakota dan ena apita kiyanna puluwan me nale dige gaman karana tapparayekadi gaman karana drava parimawa apita liyanna puluwan phi A4y Delta P vedima atai eta L kiyala. Etakota me A walin kiyawenne me nale abhyantara araya peedana antaraya dusravita sangunakaya me nale diga. Then api hituwoth me nale diga ardayak unoth. Etakota diga ardayak unoth එතකොට තප්පරයකදී ගමන් කරන ද්‍රව පරිමාව Q සමානුපාතිකයි 1ට L වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දිග අර්ධයක් වුණොත් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය දෙගුණයක් වෙනවා. ඊළඟට අරය අර්ධයක් වුණොත් අරය අර්ධයක් වුණොත් මේ නලයේ දිගේ ගමන් කරන තප්පරයට ගමන් කරන ද්‍රව පරිමාව එතකොට අරේ අර්ධයක් වුණොත් 16 ගුණයකින් වැඩි වෙනවා. හරි අරේ අර්ධයක් වුණොත් 16 ගුණයකින් අඩු වෙනවා. අරේ දෙගුණයක් වුණොත් 16 ගුණයකින් වැඩි වෙනවා. එහෙමනම් එතින්ද අපිට කියන්න පුළුවන් තප්පරයකදී ගමන් කරන ද්‍රව පරිමාව Q කියන එක නලයේ අරය අර්ධයක් වුණොත් 16 ගුණයකින් අඩු වෙනවා. නලයේ අරේ දෙගුණයක් වුණොත් 16 ගුණයකින් වැඩි වෙනවා. ඊළඟ නලයේ දෙකලොත් පීඩනාන්තරේ. පීඩනාන්තරයේ දෙගුණයක් වුණොත් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය නලයේ පීඩනාන්තරයේ දෙගුණයක් වුණොත් මේක දෙගුණයක් වෙනවා. දැන් අපි බලමු මේ වගේ උදාහරණයක් අරන් බලමු. දැන් මේ තියෙන්නේ නියත පීඩන බඳුනක්. එතකොට මේ බඳුනේ අපි හිතමු ද්‍රව මට්ටම මෙතෙන්ට අපි යොදලා තියෙනවා. මේ උස අපි H කියලා ගමු. දැන් මේකෙන් මේ විදියට බටයක් යොදලා තියෙනවා. දැන් අපි හිතමු මේකේ දිග L. හරස් කඩ අරය A කියලා ගමු. දැන් අපිට මේ උස අපි H කියලා නියත උසක අපි මේක පවත්ව ගන්න අපිට තප්පරයකදී එකතු කරන්න ඕන ද්‍රව පරිමාව කොච්චරක්ද කියලා බලමු. ඒ කියන්නේ මේකට මේ උස නියතව තියාගන්න අපි කොච්චර ශීඝ්‍රතාවයකින් මේකට ද්‍රවය එකතු කරන්න ඕනද කියලා. දැන් මේ මෙතන පීඩනය වායුගොල පීඩනේ තියෙන්නේ මම දානම් P නෝට් කියලා. මෙතන පීඩනය වායුගොල පීඩනේ P නෝට් තියෙන්නේ. එතකොට මේ ලක්ෂ්‍ය පීඩනේ එන්නේ වායුගොල පීඩනේ ධන H රෝ G කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මොකක්ද එන්නේ මෙතන පීඩනේ P නෝට් මෙතන පීඩනේ P නෝට්. එතකොට මොකද මෙතනත් වායුගොල පීඩනේ මෙතනත් වායුගොල පීඩනේ. එතකොට
දැන් එනවා මේ ලක්ෂ පීඩනය එන්නේ වායුගොල පීඩනය දන P0 කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් මේකෙදි තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව Q කියලා ගත්තොත් මේක අපි ලියන්න පුළුවන් phi A4 delta P බෙදීම 8 η L. එහෙනම් delta P කියන්නේ මොකද්ද? පීඩන අන්තරය. delta P කියන්නේ පීඩන අන්තරය. එතකොට අපිට ගන්න පුළුවන් පීඩන අන්තරය අපි ලියන්න පුළුවන් delta P කියන එක P0 ධන H rho g ඍණ P0. එසම මේක අපිට ගන්න පුළුවන් delta P සමාන වෙනවා H rho g කියලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන අපිට ගන්න පුළුවන් එතකොට ද්‍රවයේ ගලා යාම ශීඝ්‍රතාවයේ Q සමාන වෙනවා phi A4 delta phi කියන්නේ H rho g බෙදීම 8 η L. එහෙමනම් දැන් මේ භාජනයේ ද්‍රව මට්ටම අපිට මේ H කියන උසය අපිට නියතව තියාගන්න ඕන නම් මෙතෙන්ට තප්පරයකදී මෙහෙන් එළියට යන පරිමාවට සමාන පරිමාවක් එකතු කරන්න ඕන. එහෙමනම් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් ඉදිරිය ගන්න පුළුවන්. ඒතර පීඩන අන්තරය H rho සමාන වෙනවා. දැන් අපි හිතමු හරස්කඩ ශේෂ්ඨඵලය වෙනස්. දිග වෙනස් වෙන නල දෙකක් සම්බන්ධ කරලා තියෙනවා කියලා. දැන් අතර මේ තියෙන්නේ භාජනය. එතකොට මෙතන අපි හිතමු නලේ හරස්කඩ ශේෂ්ඨඵලය A දිග L. තව නලයක් අපි මේ පැත්තෙන් හදමු. මේ පැත්තෙන් දාලා තියෙනවා හරස්කඩ ශේෂ්ඨඵලය 2A දිග 2A. දැන් මේ උස අපි හිතමු 2H. මේ උස H. මේ උස H. දැන් අපි බලමු මේ ද්‍රව මට්ටම නොවෙනස් තියාගන්න කොච්චර පරිමාවකින් මේකට ද්‍රවය එකතු කරන්න ඕනද කියලා. එහෙනම් දැන් මොකද්ද අපි හොයන්න යන්නේ? මේකේ නල දෙකක් තියෙනවා. එක නලයක් තියෙනවා 2H ගැඹුරකින් තියෙනවා. අනිත් නලයේ තියෙනවා H ගැඹුරකින් තියෙනවා. මෙයාගේ දිග 2L වෙනවා. හරස්කඩ ශේෂ්ඨඵලය sorry හරස්කඩ අරය මෙයාගේ 2A වෙනවා. මෙයාගේ අරය A වෙනවා. දැන් බලමු අපි මේ නලයෙන් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය Q එකයි කියලා ගමු. මේ නලයෙන් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය Q2යි කියලා අපි ගමු. එතකොට දැන් අපි බලමු එහෙමනම් මේ නලය අපි A කියලා දාගමු. මේ නලය B කියලා දාගමු. එහෙමනම් A නලය තුලින් ඒ නලයේ තුලින් ද්‍රවය ගලා යාමේ ශීඝ්‍රතාවය ඒ නලයේ ද්‍රවය ගලා යාමේ ශීඝ්‍රතාවය. එතකොට අපි එක Q එකයි කියලා ගත්තොත් එතකොට අපි ලියන්න පුළුවන් මේක සමාන වෙනවා phi A4 delta P බෙදීම 8 η L. දැන් මේකේ පීඩන අන්තර අපි කලින් ගත්ත විදියට ගත්තොත් මෙතන P0 එතකොට මේ පැත්තෙත් P0. එහෙනම් පීඩන අන්තරය අපිට එනවා delta P සමාන වෙනවා මෙතනින් අපිට ගන්න පුළුවන් delta P වල අගය මයික පාරමල ඉස්සල් ලියපු නිසා 2H rho g කියලා ලියන්න පුළුවන්. දැන් මොකද මේකේ උස H වෙනුවට මේක තියෙන්නේ 2H කියලා තියෙන්නේ. දැන් එහෙමනම් අපිට පුළුවන් මේක අපිට Q සඳහා ප්‍රකාශනය ලියන්න පුළුවන් Q එකයි කියලා අපි ගත්තේ Q එක සමාන වෙනවා phi A4 delta P බෙදීම 8 η L. તો delta P වෙනුවට අපි ආදේශ කරනවා 2H rho g.
Q එකයි. එහෙනම් B නලයට අපි ගත්තොත් මොනවාද වෙනස් වෙන්නේ? P අන්තරය ඒක අපි delta P කියලා ගත්තොත් ඒක එන්නේ P නෝට් ධන මයික පාරම ලියනවා කලින් ගත්ත විදිහටම ඒක එන්නේ H රෝ G කියලා එන්නේ. ඊළඟට ඒ වෙනුවට දෙකයි ආදේශ කරන්න වෙනවා එල් වෙනුවට දෙකයි ආදේශ කරන්න වෙනවා. එහෙනම් අපි Q2 අපිට ලියන්න පුළුවන් Q2 සමාන වෙනවා phi a කියලා කියන්නේ දෙකයි හතරයි ඊට පස්සේ delta p වෙනුවට අපිට ලියන්න පුළුවන් h rho g බෙදීම 8යි ඊටා වාරයක් දෙකයි එනිසා අපි ලියන්න පුළුවන් Q2 සමාන වෙනවා phi ඊළඟට එනවා 16යි A4යි H rho G බෙදීම 16යි ඊටා L එතන මේක කැපිලා යනවා එනිසා අපිට එනවා Q2 සමාන වෙනවා phi A4යි H rho G බෙදීම ඊටයි. එහෙමනම් අපි මේ උස නියතෝ තියාගන්න මේ දෙකේ මෙහෙන් ගමන් කරන පරිමාවයි මෙහෙන් ගමන් කරන පරිමාවයි මේ දෙකේ එකතුව තමයි අපි එකතුවද පරිමාව. එහෙනම් Q සමාන වෙනවා Q1 ධන Q2 කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් Q සමාන වෙනවා Q1 ධන Q2. එහෙනම් උන අපි ගත්ත දෙවෙනි එක මොකද්ද අපි ගත්තේ උස ද්‍රව මට්ටමේ උස අපි නියත පවත්වා ගන්න නම් මේ නල කීපයක් තියෙනකොට ඒ එක එක නලයෙන් ගමන් කරන ද්‍රව පරිමාවල එකතු අපිට ගන්න තියෙනවා. ඊළඟයි බලමු නල ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනකොට. අපි දැන් බලමු නල ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තිබුණොත් ගමන් කරන ද්‍රව පරිමාව කොහොමද අපි හොයාගන්නේ කියලා. එතන මෙහෙම අපි හිතමු නල දෙකක් තියෙනවා එක නලයක හරස්කල ශේෂ්ඨඵලයට වඩා අනිත් එක හරස්කල ශේෂ්ඨඵලය අඩු වෙන එකක් අපි ගමු. අපි හිතමු මේ නලයේ දිග L1යි මේ නලයේ දිග L2යි ඊට පස්සේ මේකේ හරස්කල ශේෂ්ඨඵලය A2යි මේකේ හරස්කල ශේෂ්ඨඵලය A1යි. එතකොට දැන් මෙතන මේක දිග L1යි මේ L2යි අපි මේක මාරු කරලා ගමු. මෙතන A1යි මේකයි දෙකයි. මේ මට්ටම උස H. එතකොට අපි නියත ශීඝ්‍රතාවයකින් මේකට ද්‍රවයක් අපි එකතු කරනවා. එතකොට මේ ශ්‍රේණිගතව තියෙන නල දෙක තුලින් ද්‍රවය ගමන් කරනවා. දැන් අපි බලමු මේ ලක්ෂ්‍ය පීඩනය P1යි මේ ලක්ෂ්‍ය පීඩනය P2යි මෙතන එළියේ වායුගොල පීඩනය P0 මෙතනත් වායුගොල පීඩනය P0 තියෙන. එතකොට මේ පීඩන අන්තරය P1 ඍණ P0 ගත්තොත් මේක H rho G සමාන වෙනවා. එතකොට මේක P1 සමාන වෙනවා P0 ධන H rho G. එතකොට මෙතන P1 ඍණ P0 කියලා ගත්තොත් ඒක අපිට H rho G කියලා ගන්න පුළුවන්. මුලින් අර ගත්ත විදිහම තමයි අපිට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ P1 සමාන වෙනවා P0 ධන H rho G. ඊට පස්සේ මෙතන ආයේ P0 තියෙනවා. එතන මේ දෙකේ අන්තරය අපිට H rho G කියලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මම මේ නාලේ A කියලා ගන්නවා මේ නාලේ B කියලා ගන්නවා. දැන් මම ලියනවා A නාලේ සඳහා. A නාලේ සඳහා ගත්තොත් මෙතනින් අපිට එනවා
Q sama me sutre metala tiyena ma meken man gannawa delta p samaan enawa 8i eta l varaya q meka bedenawa phi a 4i kiyala api liyanna puluwa eda p antare etakota me nale gattot p antare apita enne delta p kiyanne P ekarin P deka P ekarin P deka ඊට පස්සේ 8i එකම ද්‍රවය ඊටයි එකම එන්නේ මේ දිග L එකයි එතකොට මේකේ අනාකූල ප්‍රවාහයක එදෙන නිසා මෙහෙන් ඇතුල් වෙන ප්‍රව පරිමාවම මෙතෙන් පිටලා යන්න ඕන මෙහෙන් තප්ප ඇතුල් පරිමාවම මෙහෙන් පිටලා යන්න ඕන එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් 8i ට L 1යි මෙතන Q බෙදීම 5 1 4යි ඊළඟට අපි මේ B නලියට ගන්නවා එහෙනම් B නලිය සඳහාත් මේ වගේම ලියනවා එතකොට B නලිය සඳහා ගත්තොත් අපිට එනවා P 2 ඍණ P node සමානයි 8i eta L 2යි Q කියන්නේ ඒකමයි මෙතනින් එනවා 5A 2 4 වෙනි බලය දැන් අපිට පුළුවන් අපිට මේ P 2 කියන එක අපිට සම්බන්ධයක් නැහැ මොකද මේ P 2 කියන එක අයින් කරගන්න ඕන දැන් P 1 අපි දන්නවා මෙතනින් අපිට පුළුවන් P 1 සමානයි P node than H rho G කියලා අපි දන්නවා. මෙතනින් අපි P node කියන එක මේක සම්බන්ධ වෙනවා. දැන් එහෙනම් මේ දෙක එකතු කරොත් මෙතන ඍණ P දෙක තියෙනවා. මෙතන ධන P දෙක තියෙනවා. එතකොට අපිට එනවා P 1 ඍණ P node සමාන වෙනවා 8i eta L 1 Q බෙදීම ධන 8i eta L 2 Q බෙදීම මෙතන A 2 දැන් P එකන P නෝට් වල H rho G කියන්න පුළුවන් එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් H rho G සමාන වෙනවා 8i eta 5 කියන එක අපිට පොදු පිටට ගන්න පුළුවන් එහෙනම් අපිට එනවා Q ගන්න පුළුවන් L1 යට A1 4 ධන L2 යට A2 4 එහෙනම් උන් අපිට හොයා ගන්න පුළුවන් ශ්‍රේණිගතව පවතින නල පද්ධතියක් ගත්තොත් ඒ ශ්‍රේණිගතව පවතින නල පද්ධතිය තුලින් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය Q සඳහා ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන් එතකොට මෙතන තියෙන සම්බන්ධය තමයි අපි මෙන්න මෙතන මැද තියෙන නලයට පීඩනයක් අපි දැම්මා ඊට පස්සේ මේ නලයේ සඳහා අපි වෙනම ප්‍රකාශනයක් ලිව්වා P එකන P දෙක සම්බන්ධ කරලා දෙවෙනි නලයේ සඳහා අපි වෙනම ප්‍රකාශනයක් ලිව්වා එතකොට අපිට පුළුවන් මේ දෙක එකතු කරාම P දෙක අපිට ඉවත් කරගන්න පුළුවන් එතකොට මේ P දෙකයි මේක එකතු ඉවත් කරොත් අපිට පුළුවන් P එකන P නෝට් කියලා එනවා එතකොට මේ පීඩනාන්තයේ සඳහා ප්‍රකාශනය අපිට ලියන්න පුළුවන් P එකරින P නෝට් සමාන වෙනවා H rho G ට එතකොට අතනින් අපි ආදේශ කරලා ගත්ත H rho G සමානයි ප්‍රකාශනයකට Q අවශ්‍ය නම් Q උත්තර ගන්න පුළුවන් අපිට H අවශ්‍ය නම් H උත්තර ගන්න පුළුවන් මේදී අපිට පුළුවන් සමාන්තරගතව තියෙන නල දෙකක් සම්බන්ධයෙන් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන්. අපි බලමු මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබිලා තියෙනවා මේ තම ගොඩක් පරණ ගැටලුවක්. එතකොට මෙන්න මෙහෙම කතාවක් ඒ ගැටලුවේ කියලා තියෙන්නේ. අපිට කියලා තියෙනවා දුස්රාවි ද්‍රවයක් හතර වැඩි කිරීම 10 4 පීඩන අනුක්‍රමණයක් යටතේ
නලයේ අරේ දීලා තියෙනවා කේශී නලයක් තුලින් අනාකූලව ගලා යනවලු මිනිත්තු 20කදී කේශික බටේ තුලින් ඝන සෙන්ටිමීටර 4 60ක් ගලයි නම් ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය හොයන්න කියලා තියෙනවා මේකේ තියෙන පොයිසල් පරීක්ෂණය කියලා එකක් තාවි පොයිසල් පරීක්ෂණය අපි තා අපි සාකච්ඡා කරේ නැහැ අපි ඊළඟට පොයිසල් පරීක්ෂණය සාකච්ඡා කරමු Right. දැන් බලන්න මේ ගාන අපි හදන්නේ කොහොමද කියලා. එතන මේක අපිට දීලා තියෙනවා මෙන්න මේ රාශිය අපිට දීලා තියෙනවා. මොනවද අපිට දීලා තියෙන්නේ? දුස්රාවිතා සංගුණකය. ඊට සමානයි 4 වැඩි කිරීම 10 4යි. ඊට පස්සේ දීලා තියෙනවා array දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 4යි. එතන දුස් අසර මෙතන පීඩන අන්තරය දීලා තියෙන්නේ පීඩන අපේට අනුක්‍රමනේ දීලා තියෙන්නේ ඒක ඩෙල්ටා p යට l කියන එක දීලා තියෙන්නේ ඒතර දුස්රාවි ද්‍රවයක් පීඩන අනුක්‍රමණයක් ඇටතේ ඒතර මේ තියෙන්නේ පීඩන අනුක්‍රමණය කියලා කියන්නේ පීඩන අන්තරය ඒකක දිගක් කරා පීඩන අන්තරය ඒතර array අපිට දීලා තියෙනවා 10 ඍණ 4ක් කියලා දීලා තියෙනවා අනාකූල ප්‍රවාහයක් එදෙනවා කියලා තියෙනවා මිනිත්තු 20කදී මිනිත්තු 20කදී ඝන සෙන්ටිමීටර් 60ක් ගමන් කරන කියලා තියෙනවා මිනිත්තු 20කදී ඝන සෙන්ටිමීටර් 60ක් දැන් එන අපිට ගන්න පුළුවන් මිනිත්තු 20 ඝන සෙන්ටිමීටර් 60ක් ගමන් කරනවා එහෙනම් q සමානයි 5a4යි ඩෙල්ටා p බෙදීම 8i/l දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් q කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 60යි හැබැයි මෙතන තියෙන්නේ තප්පරයකදී. එහෙමනම් 60 බෙදන්න ඕන 20ෙන් බෙදලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මිනිත්තුකදී. එතකොට 20 වැඩි කිරීම මෙතන මිනිත්තු වලින් මේක තප්පර කරගන්න 60ෙන් ගුණ කරන්න ඕන. එතකොට මෙතන ඝන සෙන්ටිමීටර තියෙන්නේ ඝන මීටර කරගන්න 10 ඍණ 6න් ගුණ කරන්න ඕන. එහෙනම් මොකද්ද වෙන්නේ? තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව. එතකොට මේක අපිට දීලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර මිනිත්තු වලින් දීලා තියෙන්නේ. හැබැයි මේ සූත්‍රයේ වළංගු වෙන්නේ මේක අපි ජාත්‍යන්තර ඒකුණේ ආදේශ කරන්න ඕන. එහෙමනම් දැන් එහෙමනම් array අපිට දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා ඊට පස්සේ 8යි ඊට අපි දන්නේ නැහැ මෙතන අපිට දීලා තියෙන කෙලින්ම පීඩන අනුක්‍රමණය දීලා තියෙන්නේ එහෙනම් මේ ඩෙල්ටා p යට l කියන සම්පූර්ණම එකට තමයි අපි ආදේශ කරන්නේ 4 වැඩි කිරීම 10 4යි මෙතන අපිට එනවා එතකොට මේ තමයි සම්පූර්ණම පීඩන අනුක්‍රමණය සඳහා ප්‍රකාශනය. එහෙනම් මේක සුළු කරොත් අපිට එනවා ඊටා වලට සුළු කරන වෙලාව ගන්න. සුළු කරොත් අපිට එනවා 8.08 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේක ඒකක අපිට එන්නේ නිව්ටන් තප්පර වර්ග මීටරයට කියලා අපිට එන්නේ දුස්රාවිතා සංගුණකයේ ඒකක. එතකොට දැන් විතර අපි කතා කරා ඉස්සලාම දුස්රාවිතා බලය ගැන අපි කතා කරා ඊළඟ අපි කතා කරා පොයිසල් සමීකරණ ගැන අපි කතා කරා ඊළඟට අපිට තියෙනවා පොයිසල් පරීක්ෂණය ඒ කියන්නේ ද්‍රවයක දුස්රාවිතා සංගුණකය හොයන්න අපි භාවිතා කරන පරීක්ෂණය. ඒතර මේ කේශික නලයක් භාවිතා කළා කොහොමද අපි අපි ඇත්තටම මේකේ මෙතන විශාල ද්‍රව පරිමාවක් අවශ්‍ය වෙන හින්දා මෙතෙන්දී අපි භාවිත කරන්නේ ජලයේ දුස්රාවිතා සංගුණකය කොහොමද කියලා අපි කරන්නේ එහෙනම් අපි බලමු පොයිසල් පරීක්ෂණය පොයිසල් පරීක්ෂණය එතකොට මෙතන අපි බලන්නේ
කේශික නලයක් තුලින් ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය. කියන්නේ තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව. එතකොට අපි හොයාගන්න නම් මේ ද්‍රව මේ සූත්‍රයේ වළංගු වන තත්ත්ව කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ සූත්‍රයේ වළංගු වෙන්නේ නියත පීඩන අන්තරයක් තියෙන්න ඕන. ඊළඟට නලය ප්‍රත්‍යස්ස නොවෙන්න ඕන. ඒ කියන්නේ මේ නලය ඇදෙන්න බෑ. නලය ප්‍රත්‍යස්ස නොවිය යුතුයි. මේ නලය ඇදෙන්න බෑ. ඊළඟට ද්‍රවය සමජාතීය ද්‍රවයක් වෙන්න ඕන. සමජාතීය ද්‍රවයක් වෙන්න ඕන. එතකොට මෙන්න මේ අවස්ථා යටතේ තමයි මේ පොයිසල් සමීකරණය වළංගු වෙන්නේ. එතකොට පීඩන අන්තරය මේකේ නියතව තියෙන්න ඕන. නලයේ ප්‍රත්‍යස්ස නොවන නලයක් වෙන්න ඕන. සමජාතීය ද්‍රවයක් වෙන්න ඕන. ඊළඟට අනවරත ප්‍රවාහයක් වෙන්න ඕන. එතකොට මෙන්න මේ කාරණා ටික වළංගු වෙන්න ඕන. එහෙමනම් මේ පරීක්ෂණය සඳහාත් අපි මෙන්න මේ ටික අපි නියතව තියාගන්න ඕන. ඒ නිසා අපි මේ නලය අනිවාර්යයෙන්ම තිරස්ව තියාගන්න ඕන. ඊළඟට මේ නලය පිරිසිදු කරගන්න ඕන. මේ නලයේ අභ්‍යන්තරාරයේ මේ නලයේ ඇතුළත අක්ෂය දිගේ පිරිසිදු වෙන්න ඕන. මේ අක්ෂය දිගේ පිරිසිදු වෙන්න නම් මේ නලය මේක ඇතුළත අපි හොදන්න ඕන. ඉතින් මේ බලද කේශික නලයක්. මේ කේශික නලයක් අපිට වයර් බ්‍රෂ්යක් දාලා අපිට හොදන්න බෑ. ඒ සඳහා මේ නලය පිරිසිදු කරන ක්‍රමයක් තියෙනවා. මම මේ පරීක්ෂණය අවසන් වෙලා මම ඒක මම කියලා දෙන්නම්. එතකොට දැන් එහෙමනම් මෙතෙන්දී අපි නියත පීඩනාන්තරයක් යටතේ ද්‍රවයේ ගමන් කරන්න අවශ්‍ය නිසා අපි භාවිතා කරනවා නියත පීඩන බඳුන කියලා එකක් අපි භාවිතා කරනවා. එතකොට මේ නියත පීඩන බඳුන කියන එකේ මෙතන තියෙනවා මේ ද්‍රව මට්ටම නියතව තියාගන්න මේක මෙතනින් තියෙනවා නලයක් තියෙනවා මේ මං ඉහලින් ලකුණු කරලා තියෙන ද්‍රව මට්ටමට වඩා ද්‍රවයේ පිරුණොත් මේ නලයේ මේ ද්‍රවය ඉවතට යනවා. මේ නලය කොටස් දෙකට බෙදලා හැම නෙමෙයි මෙතන තියෙන්නේ මේ මට්ටමට වඩා ඉහලින් ද්‍රවයේ පිරුණොත් මෙතනින් ද්‍රවය ඉහලට යනවා මේ ඉවතට යනවා. ඊට පස්සේ අපිට ද්‍රවය ඇතුල් කරන්න මේකට අපිට ඉහලින් ඇතුල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව මේකට ද්‍රවය ඇතුල් කරන්න තව සමහරේ වගේ වෙනම බටයක් තියෙනවා. මෙතනින් අපි ද්‍රවය ඉවතට ගන්නවා. එහෙනම් මෙතනින් අපි ඔන්න ද්‍රවය ඉවතට ගන්නවා. දැන් මෙතෙන්ද අපි මේ නලයට අපි ද්‍රවය එකතු කරනවා. මේ තමයි ටැප් එක. මේ අපි මං කෝ අපිට අපි ජලය වගේ ද්‍රවයක තමයි භාවිතා කරන්න මොකද විශාල ද්‍රව ප්‍රමාණයක් අවශ්‍ය නිසා. එතන මෙතනින් අපි ජලය ඇතුල් කරනවා. දැන් ඊට පස්සේ මේක කරාමෙන් දැන් අපි වහලා තියෙන්නේ මේ නලය අපි තිරස්ව තියාගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන මේ කේශික නලයක් තියෙන්නේ මේ ද්‍රවය අපි එකතු කරන්න භාජනයක් භාවිතා කරනවා. මෙතන අපි මිනුම් සිලින්ඩරයක් භාවිතා කරන්නේ. හරි. මෙතන මිනුම් සිලින්ඩරයක් අපි භාවිතා කරනවා. ඊළඟට අපිට කාලය මැන ගන්න ඕන. ඊළඟට විරාම ගැටිකාවක් අපිට අවශ්‍ය වෙනවා. විරාම ගැටිකාවක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට මේ එන ද්‍රවය කෙලින්ම මෙතෙන්ට එකතු කරන්න ගියොත් අප මොකද කුඩා ද්‍රව ප්‍රමාණයක් කියන්නේ මේක කේශික නලයක්. කේශික නලයක් කියලා කියන්නේ මේ බිත්ති ගොඩක් ඝනකමයි. මේ සිදුර ඉතා කුඩා සිදුරක් තියෙන්නේ මේකේ. එහෙනම් මේ ද්‍රවය මෙහෙන් ඇවිල්ලා මෙන් එළියට යන්න පුළුවන්. ඒක වළක්ව ගන්නත් එතකොට මේ කේශික නලය ගත්තොත් මෙතන කුඩා බටයක් මෙතන තියෙන්නේ සිදුරක් තියෙන්නේ මෙතන
එතකොට දැන් මොකද්ද වෙන්නේ? මෙතන අපි නූල් කැල්ලක් දානවා. එතකොට මෙතන නූල් කැල්ලක් දැම්මම තියෙන වාසිය තමයි එකක් තමයි ද්‍රවයේ ඉවතර යන එක වළක්ව ගන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන ඇති වෙන්න පුළුවන් වායු බුලක් ඇති වෙන්න පුළුවන් මේ කෙළවරේ. එහෙනම් වායු බුලක් ඇති වුණොත් මෙතන අපි වායු ගෝල පීඩනයේ P නෝට් කියලා ගන්නවා. නමුත් එහෙම වුණොත් මේක ඇතුලේ වායු ගෝල පීඩනය නොවෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න අපි මේ නූල් කැලලක් දිගේ තමයි මේ ද්‍රවයේ මේකට අපි එකතු කරන්නේ. මෙතන මේ නලය අපි එතකොට තිරස්ව තියාගන්න ඕන. මේ නලය තිරස්ව තියාගන්න ඕන. මෙතන තිරස් කේශික නලයක් මෙතන තියෙන්නේ. එතන මේකට අපි කියනවා නියත පීඩ මඳුන කියලා. මෙතන නියත පීඩ මඳුන. දැන් එතකොට මේ ද්‍රවය මේක අපි මේකට ආධාරක එක අපි සවි කළ තියෙන්න ඕන. මේ තියෙන ආධාරක. ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේකේ අනවරත ප්‍රවාහයක් අපි හදා ගන්න ඕන. එතන නියත පීඩන අනුක්‍රමණයක් ඇරෙද්දී මේ ද්‍රවය ගමන් කරන්න ඕන. ඒ ගමන් කරන්න අපි ගන්නකොට අපි හදා ගන්න ඕනේ මේ කරාමේ සීරු මාරු කළා මෙන්න මේ ද්‍රව මට්ටම හැම වෙලේම නියතව තියෙන්න ඕන. එහෙමනම් ඒ විදිහට අපි මේ කරාමේ කරකෝලා හදා ගන්නවා. ඒ කරාමේ හදලා අපි ටිකක් වෙලා තියෙන්න ඇරලා බලන ද්‍රව මට්ටම ඉහළ පහළ යන්නේ නැත්නම් ඊට පස්සේ අපි මේ බඳුන අපි මෙතන තියලා තියෙනකොටම ස්ටොප් වොච් එක ඔන් කරනවා. දැන් ඊතර මොකද වෙන්නේ? මේක තුලින් අපිට පුළුවන් ඒ ද්‍රව පරිමාව අපිට එකතු කරන්න පුළුවන්. එහෙමනම් අපි ගන්නවා ද්‍රව පරිමාව T කාලයකදී ද්‍රව පරිමාව V කියලා අපි ගන්නවා. එහෙනම් Q සමාන වෙනවා V බෙදීම T. ඔන්න අපි ඒ පරිමාව මැන ගන්නවා. ඊළඟ අපි මේ කේශික නලයේ දිග මැන ගන්න වෙනවා. කේශිනල් දිග අපිට මීටර වලකින් මැන ගන්න පුළුවන්. L කියලා අපිට මැන ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය නම් මේ කේශික නලයේ හරස්කඩ ශේෂ්ඨඵලය හරස්කඩ අරය අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා හරස්කඩ අරය මැන ගන්න අපිට ඕන නම් චලාන වීක්ෂය භාවිතා කරලා මේකේ අපිට මනින්න පුළුවන්. ඒතකොට චලාන වීක්ෂය ඉදිරියේ මෙහෙම නලයේ තියලා චලන වීක්ෂය අපිට තියලා අපිට මැන ගන්න පුළුවන්. එතකොට චලන වීක්ෂයෙන් අපිට පෙන්වන්නේ මේ කෙළවරේ අරේ විතරයි. නමුත් මේ නලයේ දිගටම මේ දිගේම මේකේ ද්‍රවය ගමන් කරනවා. එහෙනම් මේ නලයේ දිගේම අපිට මේ නලයේ අරේ අපිට මධ්‍යයන් නගයක් ගන්න ඕන. ඒ නිසා අපි නලයේ අරේ මනින්න අපි භාවිතා කරනවා රසදිය ගඳක් භාවිතා කරලා මේ නලයේ අරේ මනිනවා. රසදිය ගඳක් භාවිතා කරලා නලයේ අරේ මනිනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ කේශික නලයට අපි රසදිය ගඳක් දානවා. අපි රසදිය ගඳේ දිග L නෝට් කියලා ගමු අපි. ඊට පස්සේ අපි මේ වගේ ඔරලෝසු සැටි එක ඉස්සලා අපි හිස් එකේ ස්කන්ධය මැන ගන්න උරලොත් සටුවේ එක M එකයි කියලා ගන්නවා. ඊට පස්සේ මේ රසදිය පරිමාව මේකට දානවා. ඊට පස්සේ ස්කන්ධය මැන ගන්න M2 කියලා. එහෙනම් මේ රසදිය ස්කන්ධය අපිට එනවා. රසදිය ස්කන්ධය අපිට එනවා. රසදිය ස්කන්ධය අපි M කියලා ගත්තොත් මේක එනවා M2 රින M1 කියලා. එහෙනම් අපි ලියන්න පුළුවන් රසදිය වල ඝනත්වය අපි රෝ කියලා ගත්තොත් phi r වර්ගය L නෝට් සමාන වෙනවා Mට රෝ වලින් වැඩි කරන්න ඕන. මේක සමාන M. එහෙනම් r සමාන වෙනවා M බෙදීම
phi L naught rho වල වර්ගමූලය. එහෙනම් දැන් අපිට පුළුවන් රසදිය කඳක් භාවිතා කරලා මේ කේශික නලයේ අරය අපිට මැනගන්න පුළුවන්. එතකොට රසදිය කඳක් භාවිතා කරලා අපි කේශික නලයේ අරය මයින් එක අපිට තියෙන වාසිය වෙන්නේ අපි චලන වීශයකින් මැන්නොත් අපිට නලයේ ඒ කෙළවර අරය විතරයි අපිට දෙන්නේ. නමුත් මුළු නලයේ දිගේම ජලය ගමන් කරන නිසා අපිට අවශ්‍ය වෙනවා මුළු නලයේම නලයේ අරේ මධ්‍යයන් නගයක් නලයේ මධ්‍යයන් නගය ගන්න අවශ්‍ය නිසා අපි රස්සිය කඳක් භාවිත කරලා අරය හොයනවා. તો නලයක කේශික නලයක අරය හොයන්න වඩා නිවැරදි ක්‍රමය වන්නේ රස්සිය කඳක් භාවිත කරලා ගන්න එක. දැන් අපි දිග මැනගත්තා නලයේ අභ්‍යන්තර අරය මැනගත්තා ඊළඟට තප්පරයට ගමන් කර ද්‍රව පරිමාව මැනගත්තා. දැන් අපිට අවශ්‍ය වෙනවා පීඩන අන්තරය හොයාගන්න මීටර උලක් භාවිත කරලා මේ නලයේ මේ කේශික නලයේ ඉඳලා නියත පීඩන පදුනේ ද්‍රව මට්ටම දක්වා උස h මැනගන්න ඕන. ඒතර නියත පීඩන පදුනේ ද්‍රව මට්ටමේ උස h මැනගන්න ඕන. එහෙනම් අපි ලියන්න පුළුවන් දැන් මීටර උලක් භාවිත කරලා මේ h අපිට මැනගන්න පුළුවන්. දැන් ඔන h මැනගත්තා. රයිට් දැන් එතන මොකද්ද අපි භාවිත කරන මම මේ ටික මකනවා භාවිත කරන සූත්‍රය එන්නේ පොයිසල් සූත්‍රය භාවිත කරන්නේ ඒ පොයිසල් සමීකරණේ q සමානයි phi a 4යි delta p විදීම 8යි ඊටයි දැන් අපි ඔක්කොම මැනගෙන තියෙන්නේ දැන් එහෙමනම් delta p අපිට හොයාගන්න වෙනවා delta p සමාන වෙනවා delta p සමාන වෙනවා පීඩන අන්තර අපි ගත්තොත් මෙතන පීඩනේ මං ගන්නම් p 1යි කියලා මෙතන ඉදී වායුගොල පීඩනේ p 0 එතකොට p 1 ඍණ p 0 එනම් p 1යි කියලා කියන්නේ p 0 ධන h rho g ඒ නිසා අපිට ගන්න පුළුවන් delta p සමාන වෙනවා p naught ධන h rho g ඍණ p naught එහෙනම් delta p සමාන වෙනවා h rho g කියලා අපිට ගන්න පුළුවන්. දැන් එන මේක අපි ආදේශ කරොත් අපිට එනවා q වෙනුවට අපි ගත්තේ v බෙදීම t කියලා අපි ගත්තේ. මෙතන අපිට ගන්න පුළුවන් මෙතනින් අපිට එනවා q බෙදීම t සමාන වෙනවා phi v බෙදීම t කියලා අපි ගත්තේ phi a 4 අපි මැනගෙන තියෙනවා පීඩන අන්තරය h rho g බෙදීම 8යි eta l කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙතනින් eta හොයා ගන්න පුළුවන්. එතකොට මේ රාශිය අපි හොයාගෙන තියෙනවා v බෙදීම t හොයාගෙන තියෙනවා ඊළඟට h මැනගෙන තියෙනවා රෝ කියන්නේ ජලයේ ඝනත්වය ඊට පස්සේ දුස්සායත සංගුණකය ඊට හොයන්න ඕන l මැනගෙන තියෙනවා එතකොට අපිට පුළුවන් ද්‍රවයේ දුස්සා සංගුණකය හොයාගන්න පුළුවන්. දැන් එහෙමනම් මේකදී අපි විශේෂයෙන්ම මේ පරීක්ෂණය ටිකක් ප්‍රායෝගික කරන්න ගිය ටක අමාරු පරීක්ෂණයක්. ඒ හින්දා මේ පරීක්ෂණයේදී අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ නලය හොඳින් පිරිසිදු කරගන්න ඕන. එතකොට මේක කේශික නලයක්. කේශික නලය පිරිසිදු කරගන්න අපි භාවිත කරන විශේෂ ක්‍රමයක් තියෙනවා. එහෙනම් බලමු අපි කේශික නලය පිරිසිදු කරගන්නේ කොහොමද කියලා. එතකොට අපි රබර් බටයක් අරගෙන මෙතෙන්ට අපි සම්බන්ධ කරනවා T අකුර හැඩයේ තියෙන නලයක්. එතන මේ තියෙන T නලයක්. මෙතේ T අකුර හැඩයේ තියෙන නලයක්. මෙතනට අපි වතුර එන ටැප් එක සම්බන්ධ කරනවා. මෙතන වතුර කරාමේ සම්බන්ධ කරනවා. මේ වතුර කරාමේ ඊට පස්සේ මෙතෙන්ට අපි
නලය ඒ කියන්නේ කීචින් නලය මේ T නලයට සම්බන්ධ රබර් බටයක් භාවිත කරලා මේ T නලයට සම්බන්ධ කරනවා. හරි? එතකොට මේ තියෙන්නේ කීචින් නලය. එතකොට මේ තියෙන්නේ T නලය ඒ කියන්නේ T අකුර ඇඩේ තියෙන වීදුරු නලයක්. ඊට පස්සේ මෙතන තියෙන්නේ කීචින් නලය. Then, ඉස්සෙල්ලාම අපි මෙතෙන්ට අපි ගේනවා sodium hydroxide භාජනයක් අපි ඉස්සෙල්ලාම ගේමු. Sodium hydroxide පළවෙනි පියවර. ඉස්සෙල්ලාම sodium, ඒ කියන්නේ සබන් ද්‍රාවණයක් අපි ගන්නවා. දැන් ඔන්න මෙතන තියලා මේ ටැප් එක අරපු ගමන් මොකද වෙන්නේ? ජලය මේ තුලින් ජලය ගමන් කරනවා. එතකොට මේකේ තියෙන මේ ද්‍රවයේ උඩට ගමන් කරනවා. එහෙනම් මොකද්ද ඒකට භාවිතා කරන්නේ? බර්න්ලි මූලධර්මයේ භාවිතා වෙන්නේ. එතකොට ඉහළ ප්‍රවේගය වැඩි වුණාම ඉහළ පීඩනය අඩු වෙනවා. ඉහළ පීඩනය අඩු වුණාම මේ පහළ තියෙන ද්‍රවය මේක දිග යනවා. එතකොට මේක විශාල වේගෙන් ගමන් කරනවා. ඕනන පුළුවන් මේ ටැප් එක ඇරලා පොඩ්ඩක් මේ ඇඟිල්ල තිබ්බොත් එහෙම අපේ මෙතන මේ තියෙන මෙතන රවුමක් වගේ ඇති වෙනවා. ඒ කියන්නේ ඉහළට බලයක් ඇති කරනවා. එහෙනම් මේ ද්‍රවයේ විශාල වේගෙන් උඩට ගමන් කරනවා. එතන මොකද වෙන්නේ මේ කේශී නලය ඇතුළේ පිරිසිදුලා යනවා. ඉස්සන අපි පිරිසිදු කරන්න භාවිතා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟට අපි අම්ලයක් භාවිතා කරනවා. ඉස්සලම භෂ්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යන භෂ්මයක්. ඊළඟට අම්ලයක් භාවිතා කරනවා. අම්ලයක් භාවිතා කරනවා. එතකොට අපි එකට නයිට්‍රික් අම්ලය භාවිත කරලා ඊළඟ මේ භාජනය අයින් කරලා මෙතන තියෙන අපි නයිට්‍රික් අම්ලයේ තියෙන භාජනයක් තිබ්බම තිරම කරාම යරපු ගාම මෙතන අධික වේගෙන් ජලය ගමන් කරනවා බර්න්ලි මූලධර්ම යන පීඩනය අඩු වෙනවා ප්‍රවිහිලට ගමන් කරනවා දැන් උනේ එතකොට ඊළඟට අපි පිරිසිදු ජලය භාවිත කරලා මේක අයින් කරලා ජල භාජනයක් තියල ඉවරලා මේක තුලින් ජලය එතකොට ඉහළට ගමන් කරනවා දැන් එතකොට මේක එතකොට දැන් ඔන්න මේ කේෂිනලයි පිරිසිදු කරන් තියෙනවා එහෙනම් අපි ඊළඟ පියවර මොකද්ද අපි වෙන්න ඕන දෙවෙනි අපි ගත්තා කේශී නලය පිරිසිදු කර ගන්න ඕන. එහෙනම් පරික්ෂණයේ සැලකිලිමත් වෙන කාරණා පළවෙනි එක තමයි කේශී නලය පිරිසිදු කර ගන්න ඕන. ඒතර කේශී නලය පිරිසිදුුනේ නැත්නම් මේක අනාකූල ප්‍රවාහයක් නොවෙන්න පුළුවන්. මේක ඇතුලේ දූවිලි වගේ දේවල් තිබ්බොත් එහෙම නලයේ ඒකාකාර ස්වභාවයක් ගන්න නැහැ. ඊළඟට මේ නලයේ තිරස්ව තියා ගන්න ඕන. එහෙනම් නලයේ තිරස්ව තියා ගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් නලයේ තියලා මෙතන අපි ගන්නවා කුඩා ස්පීඩ් ලෙවල් එකක් අරගෙන තිව්වම නලය අපිට තිරස්සක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මං කෝ මෙතන මේ නූල් කෑල්ලක් භාවිතා කරන්නේ මෙතන ද්‍රව මේ වායු බුලක් ඇසිනොත් එහෙම ඇතුලේ පීඩන අන්තරයක් ඇති එක වළක්ව ගන්න සහ ද්‍රව්‍ය අතරයම වළක්ව ගන්න. ඊළඟට වැඩිපුර කාලයක් තුල වැඩිපුර ද්‍රව පරිමාව අපි එකතු කරගත්තොත් පරිමාව මැනීමේ භාගී දෝෂයක් කාලය මැනීමේ භාගී දෝෂයක් කියන මේ දෙකම අඩු කරගන්න පුළුවන් අපිට. එහෙමනම් මොකද්ද අපි කරන්නේ එතකොට වැඩිපුර කාලයක් තුල වැඩි ද්‍රව පරිමාවක් එකතු කරලා. එතකොට ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය ඇති වෙන භාගී දෝෂය අඩු කරගන්න පුළුවන්. කාලය මැනීමේ භාගී දෝෂයත් අඩු වෙනවා. ද්‍රව පරිමාවේ භාගී දෝෂයත් අඩු වෙනවා. ඊළඟට මේ උස H කියන එක ගොඩාක් වැඩි වුණොත් මෙතන මේ ද්‍රවය අනාකූල ප්‍රවාහයක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ පීඩන අන්තරේ ගොඩාක් වැඩි වුණොත් එහෙම මේක අනාකූල ප්‍රවාහයක නොදෙන්න පුළුවන්. ඒ නිසා මේ උස අපි වැඩි කරන්නේ නැහැ. මේ උස අපි උපරිම මීටරයකට වගේ සීමාවක් තුල අපි තියා ගන්නවා. එහෙනම් මේ උස අපි ඉතා නොවැඩි විය යුතුයි. ඊළඟට අපිට මෙතන අපි භාවිතා කරන ජලය ඉතින් ජලයේ සමජාතීය ද්‍රවයක්. ඉතින් අපි ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට අපිට පුළුවන් ඕනනම් ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් H වෙනස් කර කර. එහෙමනම් H වලාගේ වෙනස් කර කර ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය H වලාගේ වෙනස් කර කර අපිට පුළුවන් මේ ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය Y අක්ෂරය වෙන විදිහට
මේක extraction එකේදී දැන් ප්‍රස්ථාරයක් ඇඳලා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය භාවිත කරලා ඊට හොයන එක වඩා නිවැරදි වෙනවා. එතකොට අපිට පුළුවන් එතකොට මේ පොයිසල් පරීක්ෂණය භාවිත කරලා අපිට දෘෂ්ටාවිත සංගුණක අපිට හොයන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා දෘෂ්ටාවිත සම්බන්ධයෙන් තව සමීකරණයක් තියෙනවා. ඒකට අපි කියනවා ස්ටොක් සමීකරණය කියලා අපි කියනවා. එතකොට පළවෙනි එක අපි ගත්තා දුස්රාවිත බලය සඳහා ප්‍රකාශනය ගත්තා. ඊළඟට අපි ගත්තා ස්ටොක් පොයිසල් සමීකරණය අපි ගත්තා. එතකොට අපි පොයිසල් සමීකරණයත් එක්කම අපි ද්‍රවයක ප්‍රවේගයත් එක්ක අපි සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. එතකොට අපි ඒකත් අපි බලමු. මෙතන අපි ගත්තේ තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව සඳහා ප්‍රකාශනයේත අපි ගත්තේ Q සමානයි 5A4 ඩෙල්ටා P බෙදීම 8 L කියලා ගත්තේ තප්පරයකදී ගමන් කරන ද්‍රව පරිමාව සම්බන්ධ කරලා. එතකොට අපිට අවශ්‍ය වුණොත් මේකේ මේ ද්‍රව ප්‍රවේගය සම්බන්ධ කරගන්න ඕන. නලයේ ප්‍රවේගය සම්බන්ධ කරගන්න ඕන. එතකොට අපිට පුළුවන් තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව මේ විදිහට ගන්න පුළුවන්. අපි තුන් මේ තියෙන කේචක නලය තප්පරයකට ගමන් කරන ද්‍රව කන්දේ දිග තමයි අපි ප්‍රවේගය කියලා ගන්නෙ. එතකොට මේ තියෙන්නේ ප්‍රවේගයම U අකුර භාවිත කරන්නම පරිමාවට වී ගත නිසා මේ තියෙන්නේ තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව. එතකොට තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව U. එතකොට අරය අපි A කියලා ගත්තේ. එහෙමනම් අපිට ගන්න පුළුවන් Q කියන එක අපිට ලියන්න පුළුවන් 5A වර්ගය නැත්නම් මම තව පියවරක් ලියන්නම් හරස්කඩ ශේෂ්ඨඵලයේ වාරයක් ප්‍රවේගය. මේ තමයි තප්පරයකට ගමන් කරන ද්‍රව පරිමාව. එතකොට අපි A කියලා එකක් අපි ගත්තේ නැහැ. අපි ගත්තේ අරය. එතකොට A සමාන වෙනවා 5A වර්ගය. ඒසා Q සමාන වෙනවා 5A වර්ගයේ වාරයක් U. 5A වර්ගයේ වාරයක් U. එහෙනම් මේක මෙතෙන්ට ආදේශ කරනවා. මෙතෙන් ආදේශ කළොත් අපිට එනවා 5A වර්ගය U සමාන වෙනවා 5A4 ඩෙල්ටා P බෙදීම 8 E 5 කැපිලා යනවා. ඊට පස්සේ මෙතන A, මෙතන A වර්ගය. ඊපස්සේ අපිට එනවා U සමාන වෙනවා A වර්ගය ඩෙල්ටා P බෙදීම 8 E. දැන් එහෙනම් අපිට පුළුවන් ද්‍රවයේ ප්‍රවේගය සම්බන්ධ කරලා U කියලා ගත්තේ ප්‍රවේගය ද්‍රවයේ ප්‍රවේගය සම්බන්ධ කරලා අපිට පොයිසල් සමීකරණ අපිට සකස් කරගන්න පුළුවන්. මෙතන තියෙන තප්පරයට ගමන් කරන ද්‍රව පරිමාව මෙතන තියෙන්නේ ප්‍රවේගය. එහෙනම් ප්‍රවේගය සම්බන්ධ කරලා අපිට ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මම කව තව සමීකරණයක් තියෙනවා අපිට කතා කරන්න. ස්ටොක් සමීකරණය කියලා සමීකරණයක් තියෙනවා. එතකොට ස්ටොක් සමීකරණේ මෙන්න මේ වගේ සමීකරණයක් තියෙන්නේ. මම ඉස්සර සමීකරණ ලියලා ඉන්නම්. එතන මේකෙන් කියවෙන්නේ දුස්රාවී ද්‍රවයක් තුල ගමන් කරන ගෝලයක්. මෙතන අනිවාර්යයෙන්ම ගෝලයක් වෙන්න ඕන. ගෝලයක් නොවුනොත් මේ සමීකරණය වලංගු වෙන්නේ නැහැ. දුස්රාවී ද්‍රවයක් තුල ගමන් කරන ගෝලයක් මත ක්‍රියා කරන බලය F සමානයි 6 5 A ඊටා වාරයක් V කියලා අපිට කියන්න පුළුවන්. එතන මොකක්ද වෙන්නේ? මෙතන දුස්රාවී ද්‍රවයක් තුල ගමන් කරන ගෝලයක් මත ක්‍රියා කරන දුස්රාවිතා බලය. ඒ දුස්රාවිතා බලය සමානුපාතික වෙනවා නලයේ අරයට, සමානුපාතික වෙනවා ද්‍රවයේ දුස්රාවිතා සංගුණකයට, සමානුපාතික වෙනවා ප්‍රවේගයට. එතකොට මේ අපි කලින් කතා කරපු සමීකරණ ඔක්කොම අපිට මාන භාවිතා කළා, මාන විශ්ලේෂණය භාවිතා කළා අපිට නිවැරදි බව පෙන්වන්න පුළුවන්, මේක සාධනය කරන්න පුළුවන්. එතම හිතන්නේ ඕගොල්ලෝ මාන පාඩමේදී මේ සමීකරණ සාධනය කිරීම කරන්න ඇති. නිසා ඒ සමීකරණ සාධනය කරන්න මම වෙලාව මෙතෙන් දිගන්නේ නැහැ.
ඔගොලු මාන පාඩමේදී ඒ සමීකරණයක් නිවැරදි බව පෙන්වන එක කරලා තියෙනවා. රයිට් එතන මේ තියෙන්නේ ස්ටොක් සමීකරණේ මම කිව්වා එතකොට F කියන්නේ ගෝලය මත දුස්රාවිතා බලය. ඊළඟට ඒ කියන්නේ නලයේ අභ්‍යන්තරාරය. ඊට කියන්නේ දුස්රාවිතා සංගුණකය. V කියන්නේ නලයේ ප්‍රවේගය. සෝරි මේ ගෝලයේ ප්‍රවේගය. එතකොට දැන් මේකදී අපි බලන්නේ ඉස්සලම් බලමු අපි මේ සමීකරණයේ වළංගු වන தত্ত্ব. එතකොට මේ සමීකරණයේ වළංගු වන தত্ত্ব තමයි පළවෙනි එක තමයි ද්‍රවය සමජාතීය ද්‍රවයක් වෙන්න ඕන. එතකොට තනින් තන ඝනත්ව වෙනස් වෙන්න බෑ. එතකොට ද්‍රවය සමජාතීය වෙන්න ඕන. ඊළඟට ගෝලයේ පරිමාවට සාපේක්ෂව මේ ද්‍රවය පැතිරලා තියෙන විශාල ප්‍රදේශයක පැතිරලා තියෙන ඕන. ඒ කියන්නේ අපි කුඩා ගෝලයක් නැත්නම් ටීක් බෝලයක් වගේයක් අරගෙන මේ ස්ලෝන් බටේ අඟල් භාගයක අඟලක වගේ ස්ලෝන් බටයක් ඒ කියන්නේ පයිප බටයක් වගේයක් ගමන් කරන එක වළංගු වෙන්නේ නැහැ. එතකොට මේ ගෝලයට සාපේක්ෂව ද්‍රවයේ පැතිරලා තියෙන පරිමාව විශාල වෙන්න ඕන. ද්‍රව විශාල ප්‍රදේශයක පැතිරලා තියෙන්න ඕන. එතකොට ඊළඟට ද්‍රවය සමජාතීය ද්‍රවයක් වෙන්න ඕන. ඊළඟට ගෝලයේ පරිමාවට සාපේක්ෂව විශාල පරිමාවක ද්‍රවය පැතිරලා තියෙන්න ඕන. ඊළඟට මේ දැන් මෙන්න මේ මේ අපි කතා කරපු කාරණ නැත මෙන්න මේ මේවා ටිකමත් තමයි මේ සූත්‍රය වළංගු වෙන්නේ. මේ සූත්‍රය වළංගු වෙන தত্ত্ব. ඊළඟට දැන් අපි බලමු මේ ගෝලය අපි ද්‍රවයකට මුදා හැරියොත් ඒ මුදා හැරිය මොහොතෙම ඒ මුදා හැරිය මොහොතේ ගෝලය මත ක්‍රියා කරන බල මොකද්ද මේ ගෝලයේ ත්වරණය මොකද්ද කියලා අපි බලමු. දැන් එහෙමනම් අපි හිතමු ඝනත්වයේ රෝවන ද්‍රවයකට මේ ගෝලය අපි මුදා හැරියා. මේ තියෙන ද්‍රවය එතකොට ද්‍රවයේ විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. මේ මුදා හැරිය මොහොත. එහෙනම් අපි බලමු මේ ගෝලය ඝනත්වයේ රෝවන සමජාතීය ද්‍රවයකට අපි මුදා හැරිය කියලා. ඝනත්වයේ රෝවන ද්‍රවයකට මුදා හැරිය මොහොත. ඝනත්වයේ රෝවන ද්‍රවයට මුදා හැරිය මොහොත. එතකොට මුදා හැරිය මොහොතේදී දුස්රාවිතා බලය ක්‍රියා කරන්නේ නැහැ. එතකොට මේ දුස්රාවිතා බලය හැම වෙලෙම ක්‍රියා කරන්නේ චලිතයට විරුද්ධව. මොකද මේකත් ඝර්ෂණ බලයක්. දුස්රාවිතා බලය හැම වෙලෙම ක්‍රියා කරන්නේ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට ක්‍රියා කරන ඝර්ෂණ බලයක්. එතකොට මුලින්ම අපි කතා කරලා දුස්රාවිතා බලයත් ක්‍රියා කරන්නේ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට. එතකොට දුස්රාවිතා බලය දුස්රාවිතා සංගුණකයේ උෂ්ණත්වයත් එක ගත්තොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා උකු ගතිය අඩු වෙනවා. දැන් පැණි වගේ දෙයක් අපි රත් කරනකොට උකු ගතිය අඩු වෙනවා. ඒත් උෂ්ණත්වය වැඩි වුණොත් දුස්රාවිතා සංගුණකයේ අඩු වගේ අඩු වෙනවා. හරි ඒක මත තියාගන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට දුස්රාවිතා සංගුණකයේ අඩු වෙනවා. එතකොට දැන් එහෙනම් මුදාහැරිය මොහොත මත ක්‍රියා කරන බල තියෙන්නේ මෙයාගේ බර ක්‍රියා කරනවා. ඊට අමතරව දුස්රාවිතා බලය ක්‍රියා කරන්නේ ප්‍රවේගයේ බිඳුවයි. ඒත් අපි දන්නවා 6i5 දුස්රාවිතා බලය කියන්නේ 6i5 8v. ඒතර v සමානයි බිඳුවයි. b සමානයි බිඳුවෙන් නිසා f සමානයි බිඳු වෙනවා. v සමානයි බිඳු නිසා f සමානයි. එහෙනම් මේ තමයි දුස්රාවිතා බලය. ඊට අමතරව ක්‍රියා කරන උඩුගුරුතර. උඩුගුරුතර හැම වෙලෙම ක්‍රියා කරන්නේ ඉහළට ක්‍රියා කරන්නේ. පර හැම වෙලෙම පහළට උඩුගුරුතර හැම වෙලෙම ඉහළට දුස්රාවිතා බලය ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට. දුස්රාවිතා බලය ක්‍රියා කරන්නේ හැම වෙලෙම චලිත දිශා විරුද්ධ දිශාවට ඝර්ෂණ බලය ප්‍රතිරෝධී බලය. එතකොට බර හැම වෙලෙම සිරස්ව පහළට ක්‍රියා කරන්නේ. එතකොට මේ උඩුගුරුතර බව හැම වෙලෙම ඉහළට ක්‍රියා කරන්නේ.
උලුකුළු මිහිරට. දැන් අපි හිතමු මේක ඝනගෝලයක් කියලා. එහෙනම් අපි හිතමු අරය සිම්පල් A1 ඝනගෝලයක් කියලා අපි හිතමු. එහෙනම් උඩුගුළු තරම අපිට එනවා 3න් 4යි 5 A ඝනය අපි හිතමු ද්‍රව්‍ය ඝනත්වය අපි සිග්මා කියලා ගමු. හරි? ද්‍රව්‍ය ඝනත්වය සිග්මා. ඊට වාරයක් සිග්මා G. ඒක සිග්මා කියන්නේ ද්‍රව්‍ය ඝනත්වය. සිග්මා කියන්නේ ද්‍රව්‍ය ඝනත්වය. ඊට පස්සේ සිග්මා කියන්නේ ද්‍රව්‍ය ඝනත්වය ඊළඟට බර mg සමාන වෙනවා පරිමාව 3න් 4යි 5a ඝනය මම ද්‍රව්‍ය ඝනත්වය සිග්මා කියලා ගත්තේ එතන මේ මම සිග්මා කියලා දානවා ගෝලයේ ඝන මේ ගෝලයේ ඝනත්වය රෝ කියලා ගත්තේ ඝනත්වය රෝ sorry ඝනත්වය රෝ ද්‍රව්‍යයක් කියලා ගත්තේ නේද ද්‍රව්‍ය ඝනත්වය රෝ ඒතොර එන්නේ එතන u සමානයි 6යි 3න් 4යි 5a ඝනය රෝ g ගෝලයේ ඝනත්වය සිග්මා හරි එතන මේක එන්නේ මම කලින්ම ගත්ත ඝනත්වය ගෝලයේ ඝනත්වය රෝ ගෝලයේ ඝනත්වය රෝ හරි ගෝලයේ ඝනත්වය රෝ වෙන ද්‍රව්‍යයක උදාහරණයක් හරි එතන ගෝලයේ ඝනත්වය රෝ වෙන ද්‍රව්‍යයක එතකොට ද්‍රව්‍ය ඝනත්වය රෝ කියලා ගත්තේ ගෝලයේ ඝනත්වය සිග්මා හරි ගෝලයේ ඝනත්වය සිග්මා ගෝලයේ ඝනත්වය සිග්මා එතකොට මෙතන අපිට එනවා mg සමාන වෙනවා සිග්මා වාරයක් g එහෙමනම් මොකද්ද වෙන්නේ ගෝලයේ ඝනත්වය රෝ වෙන ගෝලයකට මුදාහැරියේ ඊළඟට ගෝලයේ ඝනත්වය සිග්මා එතකොට උඩුගුරු තුනම අපිට ගන්න පුළුවන් 3න් 4යි 5a ඝනය කියලා කියන්නේ ගෝලයේ පරිමාව වැඩි 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 කරනවා ද්‍රව්‍ය ඝනත්වය වාරයක් g බර කියලා කියන්නේ ගෝලයේ පරිමාව ද්‍රව්‍ය ගෝලයේ ඝනත්වය වාරයක් g එහෙමනම් මුදාහැරියේ මොහොතේ ත්වරණයක් තියෙනවා මොකද අපි දන්නවා mg කියන එකට වඩා විශාලයි mg විශාලයි u ට වඩා මොකද මේ ගෝලයේ පහළට ගමන් කරනවා මේ ද්‍රව්‍ය තුල මුදාහැරියම අපි ගත්තේ පහළට ගමන් කරනවා කියලා. මේ සඳහා දුස්සායතා බලය අපි F නෝට් කියන බිඳුවයි කියලා අපි ගත්තේ. ආරම්භයේදී ප්‍රවේගයේ බිඳුවයි. මුදාහැරිය මොහොත අපි ගත්තේ මුදාහැරිය මොහොතේදී ප්‍රවේගයේ බිඳුවයි. ඒ නිසා අපිට ගන්න පුළුවන් පහළට අපි F සමානයි ma උදේන. මෙතන ඒ කියලා කියන්නේ අර මේ ත්වරණය. මම ඒකයි කියලා දානවා. මෙතන ඒ කියන්නේ ත්වරණය. එහෙනම් මුදාහැරිය මොහොතේ ත්වරණය අපිට ලියන්න පුළුවන් F කියලා කියන්නේ mg ඍණ u සමානයි m වාරයක් ඒකයි මේක කියලා ගත්තේ ත්වරණය මේක කියලා ගත්තේ ත්වරණය දැන් එතකොට අපිට එනවා මෙතන එනවා mg වලට අපි අගයක් ගත්තා 3න් 4යි 5 a ඝනය සිග්මා g ඊට පස්සේ උඩුගුරු තුන සඳහා අපි ගත්තා උළුගුරු සෙන්සා ප්‍රකාශන අපි ගත්තා 3න් 4යි 5 a ඝනය රෝ g ස්කන්ධය අපි දන්නවා 3න් 4යි 5 a ඝනය සිග්මා වාරයක් ma දැන් එන අපිට ගන්න පුළුවන් මෙතනින් මේ ඔක්කොම කැපිලා එනවා 3න් 4යි 5 a ඝනය ඒ නිසා මොකද පරිමාව ඔක්කොම නියතයිනේ එකම ගෝලයෙන් ගත්තේ ඉසබිරෙනවා සිග්මා g ඍණ රෝ g සමානයි සිග්මා වාරයක් ඒ ඒකයි කියලා තොරණේ එහෙනම් ඒක සමාන වෙනවා හරි දැන් ඉතින් අපිට ගන්න පුළුවන් මෙතනින් අපිට එනවා මේ තමයි මුදාහැරිය මොහොතේ තොරණේ මුදාහැරිය මොහොතේදී තොරණේ දැන් මුදාහැරිය මොහොතේ තොරණේ ඒ සමානයි සිග්මා ඍණ රෝ පාරයක් ජීවෙදීම සිග්මා කියලා ගන්න පුළුවන්. ඊළඟට තව ටිකක් වෙලා යනකොට මම මේක මකනවා දැන් තව ටිකක් වෙලා යනකොට
ගෝලයට ප්‍රවේගයක් එනවා. මොකද මුදාහැරිය මොහොතෙම ප්‍රවේගය බිඳුවයි. ඊසා දුස්නායිතා බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඊළඟට තව සුළු වෙනාවක් ගියාම මෙයාට ප්‍රවේගයක් ගෝලයට ප්‍රවේගයක් ඇති වෙනවා. එතකොට අමතර බලයක් ඇති වෙනවා දුස්නායිතා බලය කියලා. එතකොට මුදාහැරිය මොහොතේ ගෝලයේ ප්‍රවේගයේ බිඳුවයි. ඒ නිසා ප්‍රවේගයේ බිඳුව නිසා දුස්නායිතා බලයේ බිඳුව වෙනවා. ඊළඟට ටික වෙලාවක් ගියාම ගෝලයට ප්‍රවේගයක් ඇති වෙනවා. ප්‍රවේගයක් ඇති වුණාම දුස්නායිතා බලයක් ඇති වෙනවා. එහෙමනම් දැන් තොරණේ. එහෙමනම් කී කාලයකට පසු ටී කාලයකට පසු. එතකොට ටී කාලයකට පසු අපි ගත්තොත් දැන් මොකද වෙන්නේ? දුස්නායිතා බලය ක්‍රියා කරනවා. එයාගේ ප්‍රවේගය, එහෙනම් ගෝලයේ ප්‍රවේගය අපි v කියලා ගන්නවා. ගෝලයේ ගමන් කරන ප්‍රවේගය අපි v කියලා ගන්නවා. එතකොට අමත කලින් ගත්ත බලවලට අලුතෙන් එකතු වෙන මේ බලය. එහෙනම් පහළට අපි ගත්තොත් පහළට අපි සමානයි මේ උදේ. මම ඒ දෙකයි කියලා ගන්නවා. දැන් එතකොට පහළට ක්‍රියා කරන බලය එනවා mg එනවා, උඩුගුරු ත්‍රවම ඉහළට එනවා, දුස්නායිතා බලය ඉහළට එනවා m වාරයක්. දැන් මොකද වෙන්නේ? දැන් එන අපිට ගන්න පුළුවන් mg වලට අපි ලියන්න පුළුවන් 3න් 4යි phi a ගණය sigma g. ඊට පස්සේ U කියලා කියන්නේ 3න් 4යි phi a ගණය rho g. දුස්නායිතා බලය 6යි phi a eta v. මේක සමානයි m කියලා කියන්නේ 3න් 4යි phi a ගණය sigma වාරයක් a දෙකයි. දැන් එන අපිට පුළුවන් මේකේ තොරණය අපිට හොයා ගන්න පුළුවන්. පොදු පදයක් විදිහට හැම එකෙම phi තියෙනවා. phi කපලා දාන්න පුළුවන්. ඒ එකක් කපලා දාන්න පුළුවන්. අපි ඒක පස්සේ කපමු. හරිනේ? එතකොට මෙතනින් අපිට එනවා. මෙතනින් අපිට එනවා. ඒ දෙක වාරයක් 3න් 4යි ඒ ගණය සිග්මා. මේක සමානයි මේ පදයේ පොදු පදම වෙනම ගන්නවා 3න් 4යි ඒ ගණය g පිටර ගත්තම මෙතනින් එනවා සිග්මා රින රෝ. ඊට අමතරව අපිට මෙතනින් එනවා රින 6යි ඒ ඊටා දැන් මම මේකෙන් බෙදෙනවා. එහෙනම් ඒ දෙක සමාන වෙනවා 3න් 4යි 5යි කැපුණානේ ඒ ගණයේ g සිග්මා රින රෝ බෙදෙනවා 3න් 4යි ඒ ගණයේ සිග්මා රින 6යි ඒ ඊටා b බෙදීම 3න් 4යි ඒ ගණයේ සිග්මා. මේටි කැපිලා යනවා මේකේ. එතකොට G ඉතුරු වෙනවානේ. G ඉතුරු වෙනවා. දැන් එතන අපිට එනවා ඒ දෙක සමාන වෙනවා සිග්මා රින රෝ බෙදීම ඊටා. රින මෙතන 2යි මෙතන 3යි. 9යි ඒ ඊටා V බෙදීම දෙකයි ඒ තොර මෙතන දෙකයි මෙතන ගියාම ඒ වර්ගය මෙතන ඒ කැපුණා ඒ වර්ගය සිග්මා. ඔන්න මේක තමයි ටික වෙලාට පස්සේ තොරණේ. එහෙමනම් ගෝලය
Tikale Gaman Krala Passe on Ekiturane Abitenova, E deca Samanai, Sigma Kino Vidata, with a G three nona G Kineka. It was a Dangatra Pulwang, made Sanda Prakashin Abita, Tringalapulo. Ilangata, then me goal a maybe theatre Gaman Kernagota, may goal a maybe theatre Gaman Kernagota, Apita Paino, Kiakan a baller, Mathea Valadia Beluama, Methaning Apitanoa MG Venus in MG Nietia, make Venus in Udugurtu Venus in itne, Prevagan and Dapoutine. Have I Dusravita Ballet, Prevagan and Dapoutino? In a Dusravita Ballet in a Vedivino. Whether may go lay Toronevino, Dusravita Ballet in a Vedivino. The Dusravita Ballet in a Vedivinisa made the Kaniatai make a Vedivino. Have I only begin the Vedivino bear? Ectramasava canoa made the K anterate me ballet Saman was Savakino. Anna Eamas Savra Bikino, make the Glabagan Bulam Upurium Prevege, Apigrino, Anta Prevege. Right, Dengen and Balamapi, Anta Prevege Sandapi Prakashinak, Apigan Balam. A medium Makanoa, and a inner Liberani, Anta Prevege Sandaha Prakashinak, Labagane, Kuhum the Gila. Anta Prevege Gian, Mugat the Gila Mankua, Anta Prevege Gila Giane. Then make Yamkisi Kalea, Mehemu digin the Gaman Kernagota, Kriakana Bala Pisalat Gatamanga Serakino, Kriakana Bala, Samprita Balea Pasuma Samprita Balea Samprita Balea P. F කියලා ගත්තොත් F එකයි FR කියලා ගත්තොත් මේක සමාන වෙනවා MG ක්‍රියා කරනවා U ක්‍රියා කරනවා දුස්රායත බලය ක්‍රියා කරනවා එතකොට MG වෙනස් වෙන්නේ නැහැ MG නියතයක් U වෙනස් වෙන්නේත් නැහැ ගෝලයේ අරය වෙනස් වෙන්නේ නැහැ U වෙනස් මේ ප්‍රවේගන අදාපවතින් නැහැ උඩු කොට වෙනස් වෙන්නේත් නැහැ හැබැයි Dusravita Bale, Provega take a Vedivagan Vediviganiano. Enisa, Dusravita Bale, Vedivino Kirakiane, may then a Nieto Pautino, may I Vedivino. Yamkiselavaka, Bala Samatulita Vena Pulua. Emanang, Unnevela Provega, Anta Provega Pikino, in Apikino, Anta Provega di. බල සමතුලිත වෙනවා ආන්තර ප්‍රවේගයේ බල සමතුලිත වෙනවා එතකොට අපිට එනවා බල සමතුලිත වෙනවා ආන්තර ප්‍රවේගයේ බල සමතුලිතයි ඒ නිසා FR සමානයි බිඳුවයි එහෙනම් අපිට එනවා MG ඍණ U ඍණ U ඍණ F සමාන වෙනවා බිඳුවට එතකොට දැන් එන මෙතන අපිට ගන්න පුළුවන් If someone in a MG in a U, in a if someone in a Dusraita Valapilian Puluang, Hi Fi A Eta V, Dusraita Valle, it was a mega someone in a Tuning Hatarai Fi Egane Sigma G, Tuning Hatarai Fi Egane Roach. Then Fi Kapaladana the Gram. ඕනනම් ඒක කපන්න පුළුවන්. එතන මෙතන A වර්ගය මෙතන A වර්ගය. දැන් එන මෙතනින් එනවා 6යි ඊට V සමාන වෙනවා 3න් 4 පිටර ගත්තා A වර්ගය පිටර ගත්තා G පිටර ගත්තා සිග්මා ඍණ රෝ. එතන අපිට එනවා V සමාන වෙනවා A වර්ගයේ G සිග්මා ඍණ රෝ. මේක බෙදෙනවා 6යි ඊට දැන් එන මෙතනින් අපිට එනවා
හතරයි ඒ වර්ගය ජී සික්මරින රෝබිදීම තුන වැඩි කිරීම හයයි ඊට. තුර මෙතනින් තුනයි මෙතන දෙකයි. නිසා වී සමානෙනවා. දෙකයි ඒ වර්ගය ජී සික්මරින රෝබිදීම නමයයි ඊට. දැන්ගෙන අපිට ගන්න පුළුවන් ඔන්න. මේකට අපි කියනවා ආන්තර ප්‍රවේගය කියලා. එතකොට ආන්තර ප්‍රවේග සඳහා ප්‍රකාශනය අපිට මෙතන ලබා ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී මොකද්ද වෙන්නේ? මේ ද්‍රවය ඉස්සලාම අපි ගත්තා මුදාහැරිය මොහොතේදී ප්‍රවේගය සඳහා ප්‍රකාශනය අපි ගත්තා. ඊළඟට යම් කිසි කාලයකට පස්සේ අපි තොරණය ගත්තා. ඊට පස්සේ අපි කිව්වා mg හැම්බෙලේම නියතව පවතිනවා. උඩු ගුරුතරපම හැම්බෙලේම නියතව පවතිනවා. හැබැයි දුස්රාවිතා බලය ප්‍රවේගයත් එක්ක වැඩි වෙනවා. එහෙනම් එක්තරා මොහොතකදී පුළුවන් බල සමතුලිත වෙන්න පුළුවන්. අන්න ඒ සමතුලිත වෙන මොහොතේ ක්‍රියා කරන ප්‍රවේගයට අපි කිව්වා ආන්තර ප්‍රවේග කියලා අපි කියනවා. ඒ වගේම සැහැල්ලු රබර් බෝලයක් වගේ ගත්තොත් මේක උඩට යනවා. ඒකටත් මේක වළංගු වෙනවා. හැබැයි එතකොට වෙනස් වෙන්නේ දුස්රාවිතා බලය පහළට ක්‍රියා කරනවා. සොරි දුස්රාවිතා ඉහළට ක්‍රියා කරනවා. හරි ගෝලයේ ඉහළට ගමන් කරන්නේ දුස්රාවිතා බලය එතකොට පහළට ක්‍රියා කරන්නේ. ගෝලයේ පහළට ගමන් කරන දුස්රාවිතා බලය ඉහළට ක්‍රියා කරන්නේ. හරි එතකොට වෙනස් වෙන්නේ මේකේ ලකුණු විතර වෙනස් වෙන්නේ. එහෙම ගානක් ආවත් ඔගොල්ලෝ වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඒක දුස්රාවිතා බලය ක්‍රියා කරන්නේ. එතකොට බර ක්‍රියා කරන දිශාවට ක්‍රියා කරන්නේ. හරිද? දැන් එතකොට දැන් අපි කතා කරා එතකොට මේ අවස්ථා ටික අපි කතා කරා. ඊළඟට අපිට පුළුවන් මේ ප්‍රවේගය වෙනස් වීම ප්‍රවේගයේ වෙනස් වීම අපිට ප්‍රස්ථාරයකට අපිට ගන්න පුළුවන්. ප්‍රවේගයේ වෙනස් වීම අපිට ප්‍රස්ථාරයකට අපිට ගන්න පුළුවන්. මොකද්ද අපි ප්‍රස්ථාරය ගත්තොත් මෙන්න මෙහෙම එන්නේ. එතකොට ඉස්සෙල්ලාම ක්‍රියා කරන බල තමයි මම පහළට ගමන් කරන අවස්ථාවක් ගන්නෙ. එතකොට සම්පෘක්ත බලය අපිට ආවේ mg ඍණ u ඍණ f කියලා අපිට ආවේ. එතකොට මේක නියතයි. මේ යගේ වැඩි වෙනවා. ඒ සමගද වෙන්නේ සම්ප්‍රයුක්ත බලය එන්න එන්න අඩු වෙනවා. ඒ නිසා අඩුවන තොරණයක් තමයි එන්නේ. දැන් මොකද්ද වෙන්නේ? සම්ප්‍රයුක්ත බලය එන්න එන්න අඩු වෙනවා. ඒ නිසා විශාලත්වයේ අඩුවන තොරණයක් එන්නේ. එතකොට විශාලත්වයේ අඩුවන තොරණයක් නම් ප්‍රවේග කාල පස්සාරය අපි ඇන්දොත් මෙතන කාලයේ තප්පර වලින් මෙතන ප්‍රවේගය තප්පරයට මීටර් මේ අපි අඳින්නේ ප්‍රවේකාර පස්සාරය. එතකොට ප්‍රවේකාර පස්සාරය අපි ගත්තොත් ඉස්සලාම එතකොට එන්නේ බෑවුම අඩු වෙන ප්‍රස්ථාරයක් ඇවිල්ලා ඊට පස්සේ ප්‍රවේගය නියත වෙනවා. දැන් මේක තමයි දුස්රාවිතා බලය කියලා අපි ගන්නෙ. මේ ආන්තර ප්‍රවේගය කියලා අපි ගන්නෙ. එහෙනම් මේ මෙතන අපි දාන්නම් V0 කියලා මේ ආන්තර ප්‍රවේගය. එහෙමනම් මේ ආන්තර ප්‍රවේගයට පත් වෙන තෙක් සම්ප්‍රයුක්තය අඩු වෙනවා. ඒ නිසා දුස්රාවිතා බලය ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා. සම්ප්‍රයුක්තය අඩු වෙනවා. ඒ නිසා විශාලත්වයේ අඩුවන තොරණයක් එන්නේ. ඒ නිසා විශාලත්වයේ අඩුවන තොරණයක් නිසා බෑවුම අඩුවන වක්‍රයක් එනවා. ඊට පස්සේ බල සමතුලිත වුණාට පස්සේ නියත ප්‍රවේගයක් නැත ආන්ත ප්‍රවේගයටපත් වෙනවා. ඊට පස්සේ නියත ප්‍රවේගයක් එන්නේ. ඊළඟට අපිට පුළුවන් මේකටම විස්ථාපන කාල පස්සාරය අඳින්න පුළුවන්. මේ පැත්තට කාලයේ තප්පර වලින් මේ පැත්තට විස්ථාපනය. විස්ථාපන කාල ප්‍රස්ථාරය. එතකොට මෙතන තොරණයක් තියෙන්නේ. විශාලත්වයේ අඩු වුණත් වැඩි වුණත් තොරණයක්. ඒ නිසා විස්ථාපන කාල ප්‍රස්ථාරයක අපි දන්නවා තොරණයක් නිරූපණය කරන්නේ බෑවුම වැඩි වෙන වක්‍රයක්. එතකොට මෙහෙම ඇවිල්ලා ওই විදිහට නියත ප්‍රවේගයටපත් වෙනවා. මේ ටික සරල රේඛාවක්. මේක නියත ප්‍රවේගයටපත් වෙනවා. එතකොට මෙතන අපි ලොකු හැරීමක් පෙන්눔 කරන්නේ.
මේ වෙනස් වෙන මොහොතේ එතකොට මේ ශීඝ්‍රතාවයම පෙන්වුම් කරන්න ඕනේ. එහෙමනම් මේ තමයි විස්ථාපන කාල පස්සාරය. එතකොට තොරණ කාල පස්සාරය අපි ඇන්දොත් මෙතනින් පටන් ගෙන තොරණය බිඳුව වෙනවා. මේ තමයි ආන්තර ප්‍රවේගයටපත් වෙන කාලය. මම BT කියලා දාන්නම්. T note කියලා දාන්න. මේ තමයි ආන්තර ප්‍රවේගයටපත් වෙන කාලය. මේ තමයි තොරණ කාල පස්සාරය. මේ තොරණ කාල පස්සාරය. තොරණ කාල පස්සාරය. එතකොට එහෙමනම් දැන් අපිට ගන්න පුළුවන් එතකොට දුස්රාවී තරලයක් තුල ගමන් කරන ද්‍රවයක් මත ක්‍රියා කරන දුස්රාවිතා බලය සඳහා මේ සමීකරණ අපි කිව්වා ස්ටොක් සමීකරණය කියලා අපි කිව්වා. ඊට පස්සේ ද්‍රවය මුදාහැරිය මොහොතෙම ඒ ද්‍රවය මත මේ ද්‍රවය මත මුදාහැරිය මොහොතෙම ඒ වස්තුව මත දුස්රාවිතා බලයක් ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි තොරණයක් ක්‍රියා කරනවා. මේ මුදාහැරිය මොහොතේ තොරණ සඳහා ප්‍රකාශනය අපි කිව්වා. ඊළඟට අපි ගත්ත ටිකක් ටී කාලයක් ගියාට පස්සේ ආගේ තොරණයක් තියෙනවා. ඒ තොරණ සඳහා ප්‍රකාශනය ගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව කාලයක් ගමන් කරනකොට මේකේ බල සමතුලිත වෙනවා. බල සමතුලිත වෙලා මොකද වෙන්නේ? ඒකාකාර ප්‍රවේගයකටපත් වෙනවා. අපි ඒකට අපි කිව්වා ආන්ත ප්‍රවේගය කියලා. එතකොට ආන්ත ප්‍රවේගය සඳහාපත් වුණාට පස්සේ එතනින් එහාට මේක දිගටම ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඊට පස්සේ ගෝලය ඉහළට ගමන් කරනවා නම් දැන් අපි කතා කරේ ඝන ගෝලයක් සඳහා කුහර ගෝල සඳහාත් මේක යොදන්න පුළුවන්. ගෝලය ඉහළට ගමන් කරනවා නම් එතකොට දුස්රාවිතා බලයේ දිශාව චලිතයට විරුද්ධ දිශාවට ගෝලය ඉහළට ගමන් කරනකොට මේ බලය ක්‍රියා කරන්නේ පහළට ක්‍රියා කරන්නේ. එතකොට ඔන්න ওই ටික තමයි අපිට දුස්රාවිතා සම්බන්ධය අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි බලමු මේ ටික සම්බන්ධ කරලා පසුගිය ප්‍රශ්නපත්‍ර වල තිබුණ ගැටලු කීපයක් අපි සාකච්ඡා කරලා බලමු. මේක 1998 අවුරුද්දේ තිබුණ ගැටලුවක්. මේකේ දුස්රාවිතා බලය සඳහා අපි මුලින්ම ගත්ත ප්‍රකාශනයයි ස්ටොක් සමීකරණයයි භාවිතා වෙන ගැටලුවක්. මෙහෙම කතාව මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. දුස්රාවි ද්‍රවයක් තුළ අරය දෙක වැඩි කිරීම ධාරින දෙකයි ඌ ගෝලයක් නිශ්චලතාවයේ සිට වැටීමට සැලැස්සුව විට එය 3යි තප්පරයට මීටර ආන්තර ප්‍රවේගයක් ලබා ගන්නවලු. එතකොට දැන් මෙන්න මේ ගානේ තියෙන විශේෂත්වය තමයි මේ කොටස මුළු ගානටම අවශ්‍ය වෙනවා. හැබැයි මේ ගැන ආයේ මොකක් ආයේ පස්සේ මොනවත් කියලත් නැහැ. මේ ගානෙන් මොනවත් අහලත් නැහැ. එතකොට මේකෙදි ගන්න දත්තය මුළු ගානට අවශ්‍ය වෙනවා. එහෙනම් මොකද ඉස්සෙල්ලාම කියන්නේ? එතන කාලය T සමග ගෝලයේ ප්‍රවේගය V වෙනස් වීම දැක්වීමට දල සටහනක් අඳින්න කියලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙතන ක්‍රියා කරන බල මොනවද ඉන්නේ? දුස්රාවි ද්‍රවයක් තුළ අරය ඌ ගෝලයක් නිශ්චලතාවයේ සිට වැටීමට සැලැස්සුව විට තප්පරයට මීට 3ක ආන්තර ප්‍රවේගයක් ලබා ගන්නවලු. එහෙනම් මේ තියෙන්නේ ද්‍රවය. එතකොට යාගේ බර ක්‍රියා කරනවා. එතකොට පහළට ගමන් කරන්නේ. එතකොට මේක ප්‍රවේගය 3යි තප්පරයට මීටර. එතකොට දුස්රාවිතා බලය ඉහළට ක්‍රියා කරනවා. උඩුගුළු තරම ඉහළට ක්‍රියා කරනවා. උණ ක්‍රියා කරන බල. එතකොට මේක අපිට ලියන්න පුළුවන් ක්‍රියා කරන බල සැලකුවොත් ආන්තර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ අපි කිව්වා ආන්තර ප්‍රවේගයේදී බල සමතුලිතයි කියලා. එතකොට මොකද වෙන්නේ? ආන්තර ප්‍රවේගයේදී බල සමතුලිතයි. ඒ නිසා අපි ලියන්න පුළුවන් mg සමාන වෙනවා F ධන U-ට. නිසා අපි ලියන්න පුළුවන් mg ඍණ U සමාන F. දැන් මේ ගැන මුකුත් අහලා නැහැ. හැබැයි මුළු ගානටම මේක අපිට අවශ්‍ය වෙනවා. 6 5 ඊටා පාරයක් 3යි. මොකද ආන්තර ප්‍රවේගයේ
තුනයි. අපිට මේකේ කියලා තියෙන හැබැයි ප්‍රස්සාර අඳින්න කියලා. එහෙමනම් කාලයේ t සම ගෝලයේ ප්‍රවේගයේ වෙනස් වීම ප්‍රස්සාර අඳින්න කියලා තියෙනවා. එතකොට ඔන්න මේ පැත්තට කාලය මේ පැත්තට ප්‍රවේගය එතකොට මේක තුනයි. මේක තප්පරයට මීටර් ඔන්න ඉතින් ප්‍රස්සාරේ අඳලා තිබුණ ලකුණු. මේ ටික ලකුණු දෙන්නේ නැහැ. මොකද මේ ගැන අපි කොහෙවත් අහලා නැහැ. හැබැයි මේ ගානට අපිට මේක අවශ්‍ය වෙනවා. දැන් ඊළඟ මොකද කියලා තියෙන්නේ? රූපේ පරිදි කප්පියක් වටා ගමන් කරන තන්තුවක් මගින් කිලෝග්‍රෑම් දශම එකක් වූ කුට්ටියක් කුට්ටියකට ගෝලය සම්බන්ධ කර ද්‍රවය තුලට මුදා හැරිය විට 1.5 කාන්තපේගයක් ලබා ගන්නවලු. කුට්ටිය සහ එය තබා ඇති තිරස් පෘෂ්ඨය අතර ගති ඝර්ෂණාංග 0.4යි කප්පිය සුමටයි හා සැහැල්ලුයිලු ගෝලයේ ආන්තරපේග ලැබූ පසු තන්තුවේ ආතතිය. දැන් ඒකට මෙහෙම කතාවක් කියලා තියෙනවා. මේ තියෙන්නේ ඔය කියන මේසය මේසේ මත මේ තියෙන ගෝලය එතකොට මේ ගෝලය ද්‍රවය තුල ගමන් කරන්නේ ඉතලත් කියලා තියෙනවා ආන්තර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා තියෙනවා. එතකොට 1.5ක ආන්තර ප්‍රවේගයක්. එහෙනම් ගෝලය ගමන් කරන ප්‍රවේගය 1.5යි තප්පරයට මීටර්. එතකොට මෙයාගේ බල අපිට දීලා නැහැ mg. අරේ දීලත් නැහැ. හරිද? ස්කන්ධය විතරක් දීලා තියෙන ස්කන්ධ 1.5ක් වූ කුට්ටියක්. එතකොට මෙයාගේ ස්කන්ධ 1.5 කිලෝග්‍රෑම්. මෙයාගේ බර පහළ ක්‍රියා කරනවා අභ්‍යන්තර ප්‍රතික්‍රියා වාර බර 1 නිව්ටන්. ඊට අමතරව දුස්රායිතා බලය F මේ වැතර ක්‍රියා කරනවා. මේ ඝර්ෂණ බලය. ඒස අපි F ඝර්ෂණ කියලා දාමු නැත්නම් ගති කියලා දාමු. චලනය වෙනවනේ. ඒස ගති ඝර්ෂණ බලය. ඒතර මේකත් ඒ ප්‍රවේගයෙන්ම ගමන් කරනවා. මේකත් ඒ ප්‍රවේගයෙන්ම ගමන් කරනවා. එතකොට ඝර්ෂණ සංගුණකේ 0.4යි. එතකොට ගාණක් හදා ගන්නකොට මේ ගාණ රූපය දිනකොට මේ දීලා තියෙන දත්ත ටික ලකුණු කරගන්න එක වඩා පහසු වෙනවා. ඊට අමතරව මෙයා උඩුගුරුතරම ක්‍රියා කරනවා ඉහළට. ඊට තව තියෙනවා තන්තුවේ ආතතිය ක්‍රියා කරනවා. දැන් පළවෙනිම වද අපෙන් අහන්නේ තන්තුවේ ආතතිය. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ස්කන්ධේ විතරක් ගත්තොත් මේ පැත්තට ඝර්ෂණ බලය ක්‍රියා කරනවා මේ පැත්තට T ක්‍රියා කරනවා මේ පැත්තට R ක්‍රියා කරනවා බර 1 නිව්ටන්. එහෙනම් අපි දන්නවා ඝර්ෂණ බලය මම මෙතන F ගතික කියලා දැම්මේ. එහෙනම් F ගතික සමාන වෙනවා μ R-ට. එහෙනම් F ගතික සමානයි μ කියන්නේ 0.4යි R කියන්නේ 1යි. එහෙනම් F ගතික සමාන වෙනවා 0.4 නිව්ටන්. F ගතික 0.4 නිව්ටන්. එහෙනම් ඔන්න අපි හොයාගත්තා. එහෙමනම් T සමාන F ගතික වෙනවා. මේ ගෝලීය සමතුලිත මේ ස්කන්ධ සමතුලිතතාවය ගත්තොත් T සමාන F ගතික වෙනවා. ඒස අපිට එනවා T සමානයි 0.4 නිව්ටන්. ඔන්න පළවෙනි එක තන්තු ආතතිය අපි හොයාගත්තා 0.4 නිව්ටන් කියලා අපි හොයාගත්තා. ඔන්න පළවෙනි එක දැන් අපි කොටස් දෙකට උත්තර ලිව්වා. ඊළඟට ආන්තරපස්සු තන්තුවේ ආදතිය ද්‍රවයේ දුස්රාවිතා සංගුණක වෙන කියලා තියෙනවා. එහෙනම් දැන් ඉතින් දුස්රාවිතා සංගුණකේ සම්බන්ධ කරලා අපි මේකේ සමීකරණයක් ගොඩනගා ගන්න ඕන. දුස්රාවිතා බලය සම්බන්ධ කරලා. එහෙනම් දැන් අපි කලින් කතා කරපු ගණන් වල තිබුණේ බල 3යි තිබුණේ. මොනවාද ක්‍රියා කරොත් බල තිබුණේ? උඩුගුරුතරම ක්‍රියා කරා, බර ක්‍රියා කරා, දුස්රාවිතා බලය ක්‍රියා කරා. මේකේ ඊට අමතරව ක්‍රියා කරනවා තන්තුය ආතතිය. හැබැයි මේකත් සමතුලිතයි. හරි? තන්තුය ආතතියත් මේක සමතුලිතයි. එහෙනම් මෙතනත් අපිට ලියන්න පුළුවන් ගෝලයේ සමතුලිතතාවය සලකන්න පුළුවන්. එතකොට ගෝලයේ සමතුලිතතාවයේ සැලකුවොත් ක්‍රියා කරන බල T ධන මම මේක දුස්රාවිතා බලය ලකුණු කළා නෑ.
උෂ්ණායතා බලය ඉහළට ක්‍රියා කරනවා මම F කියලා දානවා. ගෝලයේ සමතුලිතතාවය ගත්තොත් ආතතිය T ක්‍රියා කරනවා ඉහළට උඩුගුරු තරම U ඉහළට ක්‍රියා කරනවා දුෂ්ණායතා බලය F ක්‍රියා කරනවා MG පහළට ක්‍රියා කරනවා. එහෙමනම් ඉහළට ක්‍රියා කරන බල සමානයි පහළට ක්‍රියා කරන බල. දැන් අපි දන්නේ වලියෙමු. T වලගේ අපි දන්නවා. T කියන්නේ කීයද? දශම හතරයි. F අපිට කියන්න පුළුවන් 6යි 5 A ඊටා B කියන්නේ 1.5යි. ඊළඟට MG ඍණ F නෑ sorry U MG ඍණ U. දැන් එකම ගෝලය MG ඍණ U වලට අර මෙන්න මේ ප්‍රකාශනය අපිට ආදේශ කරන්න වෙනවා. එතකොට මේක අපි සැලකිල්ලෙන් බලන්නේ නැතුව මේ කොටස මුලින් අපි ලියාගත්තේ නැත්නම් මේ ගාන අපි එතනින් හරිය යන්න බෑ. මම බොහොම පහසු ගහනවා. දැන් එන අපිට මෙතනින් එනවා දශම 4 ධන 6යි 5 A ඊටා වාරයක් 1.5 මේක සමානයි 6යි 5 A ඊටා වාරයක් 3යි. දැන් එන අපිට එනවා දශම 4 සමානයි දශම 4 සමාන වෙනවා 6යි 5 ඒ ඊටා වාරයක් මේක අඩු කරාට පස්සේ එනවා 3 ඍණ 1.5යි එතකොට එනවා දශම 4 සමානයි 6යි 5 ඒ ඊටා වාරයක් 1.5යි. දැන් මේක සුළු කරලා ඔයගොල්ලෝ ගන්න පුළුවන්. ඒ වලාගේ දීලා තිබුණා එතකොට නොදන්න පදයකට තියෙන එක ඊටා විතරයි. ඊට හොයාගත්තොත් මේක එනවා ඊට සුළු කරොත් අපිට එනවා දශම 7ක් කියලා එනවා. මේක ආදේශ කරලා සුළු කරලා ගත්තොත් දශම 7යි කියලා ගන්න පුළුවන්. ඊට වලාගේ හොයා ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද අපිට තියෙන්නේ? ඒ වලාගේ අපිට දීලා තිබුණා මේකේ අරය 2 වැඩි කිරීම 10 2 මීටර කියලා අපිට ගන්න දීලා තිබුණා. ඒ නිසා ඒ වලාගේ ආදේශ කරාම ඊට හොයා ගන්න පුළුවන්. ඊළඟට කියනවා කාලය සමග ගෝලයේ ප්‍රවේගයේ වෙනස් වීම දැක්වීමට දල සටහනක් එකේ අඳින ලද ප්‍රස්තාරය මත ඇඳ පෙන්වන්න වක්‍ර නිමාකාර දක්වන්න කියලා තියෙනවා. ඒතර දැන් මොකද්ද වෙන්නේ? දැන් එනම් මේකේ 1.5යි. එතකොට මෙන්න මෙහෙම ඇවිල්ලා 1.5යේදී ආන්තර ප්‍රවේගයට පත් වෙන්න ඕන. ඉතින් මේ ටික මේක මතම right. ඔන්න ඔය විදිහට මෙතන අපි දැන් මේක ඇත්තරම හරියටම මේ ආන්තර ප්‍රවේගයට පත් වෙන අවස්ථාව මේක ආන්තර ප්‍රවේගය පත් වෙලා තියෙන මේ හරියේ. ඒතර මේ මෑවිල්ලා හරියට මේ අර්ධය කියන එක එන්න ඕන. මේ භාගය කියන එක තිබෙන්නේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මෙතන 3යි නා 1.5 කියන එක මේ අර්ධයක් කියන එක පේන දියෙන්න ඕන ප්‍රස්තාරය. එතකොට මෙතන 3යි නම් 1.5 කියලා තියෙනවා. එතකොට මේ ප්‍රස්තාංකය දාන්න වෙනවා. උඩේක අපි ඇන්දේ ප්‍රස්තාංකය කියලා තිබුණේ ප්‍රස්තාංක 1ට මේක ප්‍රස්තාංකේ නියම නම් කරන්න කියලා තියෙනවා C. එතකොට එන්නේ 3 2 C. මේක එතකොට 2 C කියලා දාලා තියෙනවා. එහෙම නැත්නම් උත්තර අපිට අඳුර ගන්න බෑ. මේක තියෙන නියමාකාරව නම් කරන්න කියලා තියෙනවා. ඒ විදිහට ගන්න ඕනේ. ඊළඟට කුට්ටිය පෘෂ්ඨය අතර ඝනකම දශම එකක් නම් ඉහත ද්‍රවයේම ප්‍රස්තාරයක් ඉහත ද්‍රවයේ ස්තරයක් ඇතනම් ගෝලය ලබා ගන්නා නව ආන්තර ප්‍රවේගය ගණනය කරන්න කියලා තියෙනවා. දැන් මොකද කරලා තියෙන්නේ? මේක වෙනස් කරලා තියෙනවා. මම මේ රූපේ වෙනස් කරනවා. මොකද වෙනස් කරලා තියෙන්නේ? මෙතෙන්ට ද්‍රවයේ මේ පහළ තියෙන ද්‍රවයේ මේ කියන්නේ දුෂ්රාවිතා සංගුණකයේ දශම හතක් වෙන මෙතන දැන් උදලා තියෙනවා. දැන් මෙතන කියන්නේ දුෂ්රාවිතා බලය ක්‍රියා කරන්නේ. හැබැයි මේ මෙතන දුස්සායතා බලය මෙතන දුස්සායතා බලය වෙනස්. දැන් ඒතර මේකත් 1.5 නෙවෙයි මේ ප්‍රවේගය වෙනස් වෙනවා.
දැන් මෙතන v වලාගේ වෙනස් වෙනවා. එතන මෙතනත් දැන් එකයි සම්පහන් වෙයි. මෙතනත් දැන් a ප්‍රවේගයෙන් තමයි ගමන් කරන්නේ. දැන් එනවා මොකද්ද වෙන්නේ? මෙතන v කියලා ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගයෙන් තමයි මෙහත් ගමන් කරන්නේ. මේ දෙන ප්‍රවේග සමානයි. එතකොට මෙතනත් දුස්සාවිතා බලයක් ක්‍රියා කරනවා. මෙතනත් දුස්සාවිතා බලයක් ක්‍රියා කරනවා. එතකොට දැන් අපිට කියලා තියෙන්නේ මේ ඝනකම දීලා තියෙනවා. ආන්ත ප්‍රේගමණ කියලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ එහෙමනම් ඉස්සලා වගේම දැන් ඊට අපි දන්නවා දැන් මියු කියලා එකක් නැහැ. දැන් එහෙනම් පළවෙනි අපි ලියනවා t සමාන වෙනවා මෙතන f එක කියලා කියන්නේ a ඊටා b බෙදීම d. දැන් අපිට එනවා එහෙමනම් ආතතිය සමානයි ඒ දීලා තිබුණා මේකේ 2.5 වැඩි කිරීම 10^4යි. ඊට කියන්නේ 0.1යි. ඊට පස්සේ ප්‍රවේගය හොයන්න ඕන. d කියන්නේ මිලිමීටරයයි 10^3යි. ඉතින් මේක තව අපි ලක්වන සුළු කරගන්න පුළුවන් අපිට t සමාන වෙනවා 2.5යි මෙතන ගියාම 10^2යි v. මේ තමයි ආතතිය. දැනුත් අපිට පුළුවන් එහෙමනම් අර ඉස්සෙල්ලා වගේම මේ ගෝලයේ සමතුලිතතාවය සලකනවා. මෙතන අපි ගත්තේ මේ ස්කන්ධයේ සමතුලිතතාවය සලකුවා. දැන් එන අපි ගෝලයේ සමතුලිතතාවය සලකනවා. එතකොට ගෝලයේ සමතුලිතතාවය ගත්තොත් අපි දන්නවා t ධන u ධන f2 සමාන වෙනවා mc ට. දැන් මොකද වෙන්නේ? t කියන්නේ මේක. 2.5 වැඩි කරනවා 10^2 v. f2 අපිට ලියන්න පුළුවන් 6i5 a eta v. ඊළඟට මෙතන අපිට එනවා mg ඍණ u. මෙන්න මෙතෙන්ටත් අපිට අර කලින් හොයාගත්ත අගය ආදේශ කරන්න වෙනවා. එහෙමනම් අපි ඒ කොට සමත වුණා නම් මේ ගාන අපිට හදන්න බෑ. ඒ නිසා මෙතෙන්ට අපි ආදේශ කළොත් අපිට එනවා එතකොට 2.5 වැඩි කිරීම 10^2 v 6i5 a eta v සමාන වෙනවා mg nu කියලා කියන්නේ 6i5 a ඊටා වාරයක් 3. දැන් ඉතින් අපිට පුළුවන් මේක අපි b හොයන්න ඕන. a දන්නවා ඊට කලින් හොයාගත්ත එකේ යගේ තියෙනවා. ඕගොල්ලන්ට b වලාගය හොයාගන්න පුළුවන්. තව එකක් මම සාකච්ඡා කරන්නම්. අපිට පොයිසෙල් පරීක්ෂණය සම්බන්ධ කරන ගැටලුවක් තිබුණා. අයි මේක තිබුණේ එද්දාස් නමසිය 13 අවුරුද්දේ තිබුණේ. 1900 ඒක රයිට් මේක තිබුණේ 2000 වුරුදේ තියෙන්නේ. 2000 වුරුදේ තිබුණේ මේකත් බොහොම ප්‍රායෝගික ගැටලුවක්. මේක සම්බන්ධ කරලා තිබුණේ ඉන්ජෙක්ෂන් කටුවක් සම්බන්ධ කරලා තමයි මේ ගාන දාලා තිබුණේ. එතකොට මෙන්න මෙහෙමයි ගාන තිබුණේ. මේක ඔගලොන්ට පුළුවන් 2000 අවුරුද්දේ පාස් පේපර් එක හොයාගත්තා නම් මේ ගාන හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම කතාවක් තිබුණේ. සියලුම සංකේත හඳුන්වා දෙමින් නලයක් තුල දුස්රාවිතා තරලයක අනාකූල ප්‍රවාහයක් සඳහා වන පොයිසල්ගේ සමීකරණය ලියා දක්වන්න. එතකොට අපි
පොයිසල් සමීකරණය අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එතකොට දැන් මේ ඉගෙන ගත්ත කාරණා ටික මතකේ තියෙන්න ඕන. ඒතර මතකේ තිබ්බොත් තමයි විභාගයට ගිහිල්ලා අපිට ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මතක තියාගන්න පහසුම දේ තමයි නිතර නිතර ගණන් හදනකොට. ඒතර ගණන් හදනකොට අපිට මේ කරුණු අපිට පොත බලලා හරි කමන්නේ. ඒ ටික බලාගත්තම අපිට මතකේ තියෙනවා. එහෙමනම් පොයිසල් සමීකරණ අපිට එනවා Q සමාන වෙනවා 6 නේ 5 A 4යි ඩෙල්ටා P බෙදීම 8යි ඊටයි. ඒතරොල පළවෙනි එක සමීකරණය අපි ලිව්වා පොයිසල් සමීකරණේ 5 A 4යි ඩෙල්ටා P බෙදීම 8. ඊළඟට තියෙනවා සියලුම සංකේත හඳුන්වා දෙමින් නලයක් තුල දුස්රාවිතා තරලයක අනාකූල ප්‍රවාහ ප්‍රතිලියන. ඒතර සියලුම සංකේත හඳුන්වන්න කියලා තියෙනවා. එහෙනම් අපි ලියන්න වෙනවා Q කියන්නේ මොකද්ද කියලා ලියන්න වෙනවා. ඒතර Q කියලා කියන්නේ තරලේ ගලා යා මේ සීඝ්‍රතාව, එහෙම නැත්නම් තප්පරයට ගමන් කරන ද්‍රව පරිමාව. ඊළඟට A කියන්නේ නලයේ අභ්‍යන්තරාරය. ඒ කියන්නේ නලයේ අභ්‍යන්තරාරය. ඊළඟට ඕනනම් ඩෙල්ටා P කියන්නේ විතරක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙල්ටා P බෙදීම L කියන්නේ පීඩන අනුක්‍රමණය කියලාම ලියන්න පුළුවන්. එතකොට ඩෙල්ටා P කියලා කියන්නේ නලයේ දෙකලවල පීඩන අන්තරය. ඊළඟට L කියලා කියන්නේ නලයේ දිග. මේ දෙකම එකට ලියන්න පුළුවන් ඕනනම්. ඊළඟට ඊටා කියන්නේ ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය. ඊටා කියන්නේ ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය. එතකොට ඔන්න සංකේත ටික හඳුන්වලා මේ සමීකරණේ ලිව්වා. ඊළඟට අපිට කියලා තියෙන්නේ ඉහත සමීකරණයේ ඇසුරෙන් පාසල් විද්‍යාගාරයක ජලයේ දුස්රාවිතා සංගුණකයේ සෙවීම සඳහා භාවිතා කරන පරීක්ෂණාත්මක සැකැස්මක නම් කරන රූපසනාවක් අඳින්න කියලා තියෙනවා. ඒතර මම දැන් අඳින්නේ නැහැ. ඕගොල්ලෝ ගාව තියෙනවා මම පාඩම කරනකොට මේ පරීක්ෂණයේ රූපසනාව මම පැහැදිලිව ඇඳා. එතකොට ඒ රූපසටහන ඕගොල්ලන්ට නැවත වතාවක් අඳින්න වෙනවා. ඊළඟ අවසාන ප්‍රතිඵලයේ නිර්වද්‍යතාවයේ වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙටියෙන් විස්තර කරන්න කියලා දෙනවා. එතෙන්ද මං කිව්වා පළවෙනි එක තමයි නලය පිරිසිදු කරන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් නලය පිරිසිදු කළ යුතුයි කියලා කිව්වා. ඊළඟ දෙවෙනි එක අපි කිව්වා නලයේ තිරස්ව තියාගන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට කේශික නලයත් නියත පීඩ බඳුනත් අතර උස ඉතා නොවැඩි වෙන්න ඕනේ කියලා. සාමාන්‍ය මීටරයක වගේ පරතරයක තියෙන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට තව කිව්වා නලය පිරිසිදු කරන්න ඕනේ කියලා කිව්වා. වැඩිපුර කාලයක් තුල වැඩිපුර ද්‍රව පරිමාවක් ගන්න ඕනේ කියලා කිව්වා. වැඩිපුර කාලයක් තුල වැඩිපුර ද්‍රව පරිමාවක් ගන්න ඕනේ කියලා කිව්වා. එතකොට කාලය මැනීමේත් පරිමාව මැනීමේත් භාග දෝෂය අඩු කරගන්න පුළුවන්. එතන ඔය කරුණු කීපයක් කියලා තිබුණා නේද? හරි. ඊළඟට රුධිර නාල තුල ද්‍රව ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිතා කළ හැකි සිලින්ජරයක දල් රූපසනක් දැක්වෙනවලු. ලී මත නියත බලයක් යෙදීමෙන් AB එන්නත් කටුව තුලින් නලය තුල ඇති ද්‍රවය සෙමෙන් ඉවතට තල්ලු කරනු ලැබේ. ඩෙල්ටා B AB එන්නත් කටුවේ දිග දීලා තියෙනවා, අරේ දීලා තියෙනවා, ඒකාකාර සිදුරක් තියෙනවලු. මේ අවස්ථාවේදී පළල් නලය තුල ද්‍රවයේ වේගය නොසලකෙහි හැකි තරම් කුඩායි කියලා තියෙනවා. අක්ෂයේ දිගේ සීසිර B දක්වා ද්‍රවය තුල පීඩනයේ විචලනය වෙන ආකාරය ඇඳ දක්වන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම අපිට මේ රූප සරහන දීලා තියෙනවා. එතකොට මේක සාමාන්‍ය එන්නත් කටුවක්. ඕලෝණ කෙනෙක් මේ දැකලා තියෙනවා. හරි, තමයි මේ වගේ තියෙන්නේ. මේකේ තමයි ද්‍රවය පුරවලා තියෙන්නේ. මේ තමයි කටුව. හරි. ඒතර මේෙන් සිලින්ඩර් එකෙන් මේ පැත්තෙන් අපි බලය යොදනකොට මේ ද්‍රවය තල්ලු වෙලා යනවා. මේ ද්‍රවය එතකොට
ඉන්ජෙක්ෂන් කටුව අපේ රුධිර නාලයක් තුළ තමයි ඇසුරු කරලා තියෙන්නේ. ඒතර මේක තියෙන ද්‍රවය ඒ ඖෂධීය ද්‍රවය එන්න කටුව තුළට වෙනක තුලින් ශරීරය තුළට යවන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි ඖෂධයක් හොඳටම දෙන්න පුළුවන් ක්‍රමය තමයි මේක. මොකද කෙලින්ම රුධිරයටම එකතු වෙන නිසා. දැන් අපිට කියන්නේ මොකද්ද? පීඩන විචලන ආකාරය. ඉතින් අපි අකුරු දීලා තියෙනවා මෙතන D මෙතන C මෙතන A මෙතන B කොහොමද දීලා තියෙන්නේ. දැන් අපිට කියලා තියෙන්නේ C සිට B දක්වා. එතන මෙතෙන්ට. දැන් අපි දන්නවා ප්‍රස්වාරයක් අඳින්න කියලා කිව්වා නම් දිගත් එක පීඩන වෙනස් වෙන්නේ. දිගත් එක පීඩන වෙනස් වෙන්නේ. ඒක දිගත් එක පීඩන වෙනස් වෙනවා නම් පීඩන අනුක්‍රමණය අපි යුක්ති කර ගන්නවා. එතකොට පීඩන අනුක්‍රමණය කියන්නේ මේක. එහෙනම් අපිට එනවා 8 ඊටා L වාරයක් Q බෙදීම 5 A 4යි. දැන් මේ රාශිය එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. මේ රාශිය එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් A විතරයි මේ නැමෙතන වෙනස් වෙන්නේ. එහෙනම් මේකේ අපිට පේනවා A අඩු වෙනකොට පීඩන අන්තරය මෙතන ඩෙල්ටා P පීඩන අන්තරය පීඩන අනුක්‍රමණය A අඩු වෙනකොට වැඩි වෙනවා. එහෙමනම් මේකට වඩා මේකේ අරය අඩුයි. එහෙනම් මේකේ බෑවුම වැඩි වෙන්න ඕන. එහෙනම් ප්‍රස්සාරය හැඩය කොහොමද දෙන්න ඕන? මේ ටිකේ ඉතාමත්ම අඩු බෑවුම කරස්කර ශේෂ්ඵලය ගොඩක් විශාලයි මේකට සාපේක්ෂව. ඒ නිසා මේකේ අරේ අඩු වෙන නිසා බෑවුම වැඩි වෙන්න ඕන. ඉතින් අපිට ගාන කියලා තියෙනවා මේ පැත්තේ පීඩනය මේ පැත්තේ දිග. ගාන කියලා තියෙනවා මේ ටිකේ ද්‍රව ප්‍රවාහයේ ලොසල ගහන තරම් කුඩයි කියලා. ද්‍රව ප්‍රවාහයේ කුඩයි කියලා. ඒ නිසා මේක නිශ්චලයි කියලා ගන්න පුළුවන්. ඒ නිසා මේක නිශ්චලයි නම් පීඩන අන්තරයක් නැහැ. පීඩනේ සමානයි. ඒ නිසා මෙතන සරල රේඛාවක් නැත්නම් x අක්ෂයට සමාන්තර නැත්නම් දිග අක්ෂයට සමාන්තර සරල රේඛාවක් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් කුඩා බෑවුමක් තිබුණාට කමක් නැහැ. ඇත්තටම ගාන කියන විදිහට නම් මේක x අක්ෂයට සමාන්තර වෙන්න ඕන. මොකද අපිට කියලා තියෙනවා මේකට සාපේක්ෂව මේකට සාපේක්ෂව මේ තරල ප්‍රවාහයේ වේගය ලොසල ගන්න පුළුවන් කියලා. දැන් ඔන්න ප්‍රස්සාරය අපි ඇඳා. ඒතර ප්‍රස්සාරය අඳිනකොට අපි හැම වෙලේම ප්‍රස්සාරයේ අනුක්‍රමණය අපි සම්බන්ධ කරගන්නවා. අනුක්‍රමණය කියලා කියන්නේ ඩෙල්ටා P යට L. එහෙනම් L නියතයි වෙනස් වෙන්නේ නැහැ. එතකොට වෙනස් වෙන රාශිය තමයි මේක. ඊළඟට N කටුවේ B කෙලවර වායුගොල පීඩන නිරාවරණ පරිදි පවතින විට ඝන සෙන්ටිමීටරයක ද්‍රව ප්‍රමාණයක් එන්නත් කටුව තුලින් යැවීම සඳහා ගතවන කාලය තප්පර 10ක් වේ. ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය දීලා තියෙනවා නම් AB හරහා පීඩන අන්තරය ගණනය කරන්න කියලා තියෙනවා. එහෙනම් මේ නලයේ දිගේ පීඩන අන්තරය. එතකොට මෙතන පීඩනය වායුගෝල පීඩනය මේ හරි පීඩනය වෙනස් පීඩනයක් එන්නේ. මේ පීඩන අන්තරෙන් අපෙන් අහන්නේ. එතකොට එහෙනම් මේ සූත්‍රය භාවිතා කරන්නේ අපිට ඩෙල්ටා P තමයි අහන්න නිසා ඒක උක්ත කරගන්නවා. ඊට පස්සේ අපිට එනවා 8 ඊටා L වාරයක් Q බෙදීම 5 A 4. දැන් එහෙනම් ආදේශ කරනවා. මෙතන 8 හැම තියෙනවා. ඊටා 10 - 3යි. නලයේ දිග කටුවේ දිග සෙන්ටිමීටර 2යි. 2 වැඩි කරනවා 10 - 2ෙන්. ද්‍රවයේ ගලා යාමේ ශීඝ්‍රතාවය. එතකොට අපිට දීලා තියෙනවා තප්පර ඝන සෙන්ටිමීටර 1 ද්‍රව ප්‍රමාණයක් ගමන තප්පර 10යි. තප්පර 10කදී ඝන සෙන්ටිමීටර 1යි. එහෙනම් ඝන සෙන්ටිමීටර ඝන මීටර කරගන්න සෙන්ටිමීටර මීටර කරගන්න 10 - 2යි. ඝන නිසා 10 - 6යි. තප්පර 10කදී මේක 10ෙන් බෙදන්න ඕන. ඊට පස්සේ 5 වලට නම් 3යි කියලා ගන්න කියලා නැහැ. බොහෝ වෙලාට දැන් ආසන්න කාලේ පාසෙ එපිසෝඩ් නම් 5 වලාගේ 3යි ගන්න එක මම 3යි කියලා ගන්නවා. ඊට පස්සේ නලයේ අරය අපිට දීලා තියෙනවා 0.2 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. 0.2 2යි. 0.2 සෙන්ටිමීටර මීටර ගන්න 10 - 2යි. මේක 4 වෙනි වලේ.
එන අපිට එනවා මේක සුළු කරොත් අපිට එනවා 3.2 වැඩි කිරීම 14යි කියලා එනවා මේක සුළු කරාම එනවා 3.2 වැඩි කිරීම 14යි පස්කල් කියලා අපිට එනවා මේක දිගේ පීඩන අන්තරය එතකොට ෆාස්ට් පේපර් එක ගණක් හදන්න නම් මේ පාඩම මම හිතන්නේ බොහොම කෙටි පොඩ්ඩක් මතක තියාගන්න තියෙන්නේ එතකොට පොඩ්ඩක් මතක තියාගෙන අපිට ලකුණු ගන්න පුළුවන් ගාණක් මේක ඊට පස්සේ අපිට තියෙන්නේ පීඩන්තය අපි ගන්නේ කරා ඊළඟට කියනවා රුධිර පීඩනයේ සාමාන්‍ය අගය වායු ගෝල පීඩනයට වඩා 80 සෙන්ටිමීටර 100ක් බව උපකල්පනය කරන්න. එතකොට අපි රුධිර පීඩනය කියලා මනිනවානේ. රුධිර පීඩනය කියලා මනින්නේ ඒ වායු ගෝල පීඩන කොච්චරක් වැඩිද කියලා. ශරීරය ඇතුළත පීඩනයේ වායු ගෝල පීඩන කොච්චර වැඩිද කියලා. අපි ඒක පීඩනේ. එතකොට ඒකේ අගයන් දෙකක් පෙන්වනවානේ. ඒ අගයන් දෙකක් පෙන්වන්නේ අපේ උෂ්ම ගැනීම නතර වුණාම තියෙන එකයි උෂ්ම ගැනීම ආරම්භ වෙලාම තියෙන එකයි. එතකොට වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලන්නේ ඒ උෂ්ම ගන්න ආරම්භ වෙලාවේ තියෙන අගය කොච්චරද ඒක මේ නතර වුණාම අගය කොච්චරද ආරම්භ වෙනකොට අගය කොච්චරද කියලා දැන් බලන්න. එතකොට දැන් මේක පොදු අගයක් අරගන්න කියලා තියෙනවා. අගය කීයද අපි ඉන්නේ 160යි 80 සීමාව තමයි අපි තියෙන්න ඕනේ. ඒක උෂ්ම ගැනීම නතර වෙලා තියෙනවා 80යි. අනිත් වෙලාවේදී 140ක් තියෙන්න ඕන. එතකොට දැන් මේක අපිට කියනවා එතකොට රස්ස විලිමීට 100ක් කියලා උපකල්පනය කරන්න කියලා දිනනවා. එතෙන් එන්නත් කටුව රුධිර නාලයක් තුලට ඇතුල් කර සෙන්ටිමීටර 1ක ද්‍රව ප්‍රමාණයක් තත්පර දෙකක සඳහා D මත යෙදී තුන අමතර බලය. ඉතින් අර පරිමාව තමයි. හරිද? දැන් එහෙනම් වෙනස් වෙලා තියෙන මොකද්ද? මේ ඉන්ජෙක්ෂන් කටුව රුධිර නාලයක් තුලට ඇතුල් කරලා තියෙනවා. එතන මේ තියෙන්නේ රුධිර නාලය. මෙතන රුධිර නාලය. මේ තියෙන ඉන්ජෙක්ෂන් කටුව. එතකොට දැන් මේ ඉස්සෙල්ලා වාතය වාතයේදී ඉස්සෙල්ලා මේ කියලා වාතය නිරාවරලා තිබුණේ දැන් රුධිර නාලයක් තුළ. හැබැයි මෙතන පීඩනය කලින් තිබට වඩා රස්ති මිලිමීටර 100ක් වැඩි. රස්ති මිලිමීටර 100ක් වැඩි. ඉස්සෙල්ලා රස්ති මිලිමීටර 100ක් වැඩි. එහෙමනම් හැබැයි අනිත් රාශිය වෙනස් වෙලා නැහැ නේ එහෙනම් මොකද්ද දැන් අපෙන් අහන්නේ අමතර බලය අපෙන් අහන්නේ D මත යෙදී යුතු අමතර බලය කොච්චරද කියලා අපෙන් අහන්නේ එතකොට දැන් එහෙමනම් පීඩනාන්තරය කලින් අගෙම වෙන්න ඕන ඒ කියන්නේ දැන් රුධිර නාලය ඇතුල් කරා කියලා මේ අට වෙනස් වෙන්නේත් නැහැ ද්‍රවයේ දුෂණ වෙනස් වුනේත් නැහැ ප්‍රව පරිමාවත් ඒකමයි එතකොට අරයත් ඒකමයි. එහෙනම් පීඩන අන්තරයත් මේ අගෙම තියෙන්න ඕන. එහෙනම් මේ පැත්තෙන් 100ක් වැඩි කරා නම් මේ ඉහත අගෙම පාත්ව ගන්න අනිත් පැත්තෙන් 100ක් වැඩි කරන්න ඕන. එහෙනම් මොකද කරන්න ඕන? මේ පැත්තෙන් 100ක් වැඩි කරන නිසා මේ පැත්තෙන් 100ක් වැඩි කරන්න ඕන. දැන් එහෙනම් මොකද අපි කරන්න ඕන? මේ පැත්තෙන් 100ක් වැඩි කරමු නිසා මෙහෙනු 100ක් වැඩි කරන්න ඕන. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ අමතරව වැඩි කළ යුතු පීඩන අන්තරය නැත්නම් පීඩනේ කොච්චරද 180 සෙන්ටිමීටර එහෙනම් මේ පැත්තෙන් 100ක් වැඩි කරන්න ඕන අපෙන් අහන්නේ බලය එහෙනම් අපි දන්නවා පීඩනය දන්නවා එහෙනම් P සමාන වෙනවා FP දීමේ එහෙනම් අපිට යන්න පුළුවන් F සමානයි P වාරයක් K එහෙනම් අමතරව රස්ති මිලිමීටර සෙන්ටිමීටර කියලා කියන්නේ මේක අපි H රෝ G කියලා අපි ලියන්නේ වාරයක් K එහෙනම් අපි ලියන්න පුළුවන් H කියන්නේ 100 වැඩි කරනවා 10 හරින 3යි රෝ කියන රස්ති වල ඝනත්වය 13600යි G කියන්නේ 10යි ශේෂ ඵලය .75යි එහෙනම් මේක වැඩි කරනවා 0.75යි. දැන් එහෙනම් මෙතන හොයාගන්න පුළුවන් අමතර වැඩි කරන්න ඕන බලය කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. රයිට් මම තව එක ගානක් සාකච්ඡා කරන්නම්. මෙතන ප්‍රවේගය සම්බන්ධ වෙන නිසා මේකත් ස්ටොක් සමීකරණය නැ පොයිසෙල් සමීකරණ සම්බන්ධ ගැටලුවක්.
මේ ගාන තිබුණේ 2008 අවුරුද්දේ තිබුණේ. 2008 අවුරුද්දේ තිබුණේ මේ ගැටලුව. මෙතන ප්‍රවේගය සම්බන්ධ කරන ගානක් නිසා තමයි මම මේ ගාන සාකච්ඡා කරන්නේ. එතකොට මෙන්න මේ වගේ ගානක් තිබිලා තියෙන්නේ. Poisel Samikarane Lesser Dia Samikar Dilatino Q Samanai Phi R Hatarai Delta P Ataita Ilkir Dilatino Samikarane Yet Samane Ek Bautikarasi Hadunan Kilatino Therapy that no Megan Dilatin with theatre Q Samanai Delta P Phi Delta P R Hatarai Atai Etail. This is Sanket of Kalutanidua. Q can upgrade command control parimava. Delta P can impedan antere. R kila can in alle are. Eta can in Dravidu Straita Sangunake. L can alle digger. Ina Kilatino. Here the Samikarane. Mana machine never the bapin anakilatino. For a mana machine never the bapin anakilaki what? Apikarane. One pet the man of Vinamagano. One pet the man of Vinamagano. For one pet the man of Vinamagato, Tapitanama, Fike and a man in air, with an appeed and a peed name on in a Emil Rinaker a cure man of Pisalam demo, Qkilakiane, Eka Kale, the Gaman Kandro, Parima, Parima, Bidanama Kali, Rena, Ilgane, Tirinaker. ඊළඟට ඩෙල්ටා පී තර මේකෙන් අපිට එනවා ඩෙල්ටා පී කියන්නේ පීඩන අන්තර්යමාන ml ඍණ 1 t ඍණ 2 මෙතන l 4යි තර ඊටා ml ඍණ 1 t ඍණ 1 l කියන්නේ Make a sugar up in a Elgani Tirinaga. Inang, then up again, Puluang. One petesa, the Kunupete mana samanai, Emanisa, Samikarane, mana machine, Niveradi kilavite, Kiana Pulua. Ilangate Gana Himkatawa Kino. Dusra vitawa kila dilatene, the Bohila of Dusraita, Sanguna cake and Vachina Bavitakarane, the Mayo Dusraitawa kila dilatina. Ganate dilatina, the Itavalage, the son of Makila dilatina. ඊට දශම නමය කියලා දීලා තියෙනවා. ඝනත්වය දීලා තියෙනවා. 900යි. බොරතෙල් කිලෝමීටරයක් දිග අභ්‍යන්තර එතකොට L සමානයි කිලෝමීටරය මීටර 1000යි. අභ්‍යන්තර අරය සෙන්ටිමීටර 20යි. අරය සෙන්ටිමීටර 20යි. විදුලි තිරස් ලෝහ නලයක් භාවිතයෙන් තප්පරයට මීටර් 1ක් වූ සාමාන්‍ය වේගයක් ඇතුව වරායක සිට පිරිපහදුවකට ලබා දීමට තිබේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? තෙල් ගෙනියන නලයක් තියෙනවා කිලෝමීටරයක් දිගයි අරය සෙන්ටිමීටර 20යි තප්පරයට මීටර් 1ක වේගයකින් වරායක සිට පිරිපහදුවට ගෙනියන්න ඕනලු. දුස්සයිත සංගුණකයේ දීලා තියෙනවා ඝනත්වය දීලා තියෙනවා නලය හරහා පවත්වා ගත යුතු පීඩන වෙනස දැන් ඔන්න මේ ඝනටිය වෙනස් මොකද අපිට දීලා තියෙන්නේ ප්‍රවේගය දීලා තියෙන්නේ ප්‍රවේගයේ තප්පරයට මීටර් 1යි එතකොට මේ කේදී ගොඩක් ළමයි විභාගෙදී මේකට B වලට ගැලීම මේක ආදේශ කළා තිබ්බා ඉතින් ඝන වැරදි ඉතින් ඊතර මොකද්ද මෙතන තියෙන්නේ ප්‍රවේගය මෙතන තියෙන්නේ තප්පරයට ගමන් කරන ද්‍රව පරිමාව එහෙනම් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා ඉගැන්නුවා මේකේ ප්‍රවේගය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා එහෙනම් අපි ප්‍රවේගය සම්බන්ධ කරගන්න ඕන කොහොමද ප්‍රවේගය සම්බන්ධ කරගන්නේ Q කියලා කියන්නේ තප්පරයකට ගමන් කරන පරිමාව එහෙනම් මේ තියෙන්නේ ප්‍රවේගය කියන්නේ තප්පරයකට ගමන් කරන දුර මම U කියලා ගත්ත ප්‍රවේගය එතකොට මේ තියෙන්නේ හරස් කර සේස් වල අපිට array දීලා තියෙන්නේ හරි 5r වර්ගය
එහෙමනම් Q සමාන වෙනවා A වාරයක් U. නැත්නම් Q සමාන වෙනවා 5R වර්ගයේ වාරයක් U. දැන් එහෙනම් මේක ආදේශ වලත් අපිට එනවා 5R වර්ගයේ U සමානයි 5 ඩෙල්ටා P R 4යි 8යි ඊටයි. එතකොට දැන් මෙතනින් R වර්ගයයි 5 කැපිලා යනවා. එතකොට මෙතන R වර්ගයක් එනවා. ඒ නිසා U සමාන වෙනවා ඩෙල්ටා P R වර්ගය 8යි ඊටයි. එහෙමනම් දැන් එතකොට අපිට පුළුවන් ඩෙල්ටා P දීලා තියෙනවා පීඩනාන්තරය නෑ පීඩනාන්තරය හොයන්න තියෙන. ඩෙල්ටා P හොයන්න තියෙන. එහෙනම් ඩෙල්ටා P උත් කරගන්නවා 8යි ඊටා L වාරයක් U බෙදීම R වර්ගය. දැන් ඔන්න අපි එහෙමනම් ඩෙල්ටා U ඊට දීලා තියෙනවා ඊට ආදේශ කරාතෙන්ට ඉරස්සේ නලයේ දිග මීටර 10 කියලා දීලා තියෙනවා අරේ දීලා තියෙනවා 20 කියලා මේක දශම දෙකයි කියලා ආදේශ කරන්න ඕන ඊට පස්සේ U දීලා තියෙනවා මේක ආදේශ ඩෙල්ටා P හොයාගන්න පුළුවන් ඊළඟට නලය ඔස්සේදී ඇතිවන නලයේ ඔස්සේදී ඇති සීග්‍රතාවයෙන් තෙල් ලබා දීමට අවශ්‍ය අවම ජවය හොයන්න කියලා තියෙනවා. ජවය කියන්නේ ක්ෂමතාවය. ඒතර ක්ෂමතාවය කියන එක අපි දන්නවා. ක්ෂමතාවය කියන අපි දන්නවා බලය වැඩි කිරීම ප්‍රවේගය. ක්ෂමතාව කියන්නේ බලය වැඩි කිරීම ප්‍රවේගය. බලය කියලා කියන්නේ අපි දන්නවා P කියන්නේ F බෙදීමේ. එහෙනම් බලය කියලා කියන්නේ පීඩනයේ වැඩි කිරීම ශේෂ ඵලය. මේක වැඩි කරනවා V වලින්. එහෙමනම් අවශ්‍ය බලය මෙතන අපි ආදේශ කරනවා පීඩන අන්තරය. එහෙනම් පීඩන අන්තරය මෙතනින් හොයාගත්තාගේ. පීඩන අන්තරය මෙතනින් හොයාගත්තාගේ. එතකොට A කියන්නේ 5R වර්ගය. එතන අපිට නලයේ අරය අපිට දීලා තියෙනවා 5R වර්ගය දාලා හොයා ගන්න පුළුවන්. V කියලා කියන්නේ ගමන් කරන ප්‍රවේගය. ප්‍රවේගයත් මේකේ ගාණි දීලා තියෙනවා 1යි කියලා. ඒක ඔගලන්ට පුළුවන් ක්ෂමතාවය හොයා ගන්න පුළුවන්. පීඩනාන්තරය මේ හොයාගත්තාගේ එතකොට මම මේක ලියන්නම් පීඩන අන්තරයම සම්බන්ධ කරලා ලියන්නම්. එතකොට මෙතන ඩෙල්ටා P වාරයක් A වාරයක් V. එතකොට උත්තරේ අපිට පුළුවන් V වලගේ දන්නවා ක්ෂමතාව හොයාගන්න පුළුවන්. ඊළඟට 5 3යි කියලා ගන්න කියලා තියෙනවා. ඒක 5R වර්ගය දාන්න තියෙනවා. අර එතකොට සෙන්ටිමීටර 20.2 මීටර 5 වල 3යි කියලා ගන්න කියලා පුළුවන් එතකොට. ඊළඟ නලයේ තුල තෙල් වල වේගය සඳහා උපරිම සහ අවම අගයන් නැත්තේ කුමන අරිය දුරවලද කියලා අපෙන් අහනවා. හරි. එතකොට නලයක් තුලින් ද්‍රවයක් අනාකූල ප්‍රවාහයක යෙදෙනකොට බිත්ති ස්පර්ශව පවතින තරල ස්තරයේ ප්‍රවේගය බිඳුව වෙනවා. ඊට පස්සේ අක්ෂයේ දෙසට යන ප්‍රවේගය වැඩි වෙලා උපරිම ප්‍රවේගය තියෙන්නේ අක්ෂය ඔස්සේ. බිත්ති ස්පර්ශලා තියෙන තරල ස්තරයේ ප්‍රවේගය බිඳුවයි. එහෙනම් මේ තමයි නලයේ බිත්තිය. එතකොට බිත්ති ස්පර්ශලා තියෙන තරල ස්තර ප්‍රවේගය බිඳුවයි. එතකොට V උපරිමාගයේ තියෙන්නේ අක්ෂය දිගේ. එහෙනම් අපිට කියන්න පුළුවන් R සමානයි බිඳුව. අපි අරේ මනින්නේ අක්ෂය ඉඳලා. R සමානයි බිඳුව විට ප්‍රවේගය උපරිමයි. R සමානයි R වෙනකොට V වලාගය බිඳුවයි. එහෙනම් මේ තමයි අක්ෂයේ දිගේ. අක්ෂයේ දිගේ මේ තමයි බිත්ති ස්පර්ශ වෙන විට. එහෙනම් මොකද වෙන්නේ? බිත්ති ස්පර්ශව පවතිනකොට ප්‍රවේගය බිඳුවයි අක්ෂයේ දිගේ යනකොට උපරිම ප්‍රවේගයක් එනවා. එහෙනම් අපිට උත්තරේට එන්නේ
R සමානයි බිංදුව වෙනකොට නැත්නම් අක්ෂය දිගේ ප්‍රවේගය උපරිම වෙනවා R සමානයි R වෙනකොට එහෙම නැත්නම් බිත්ති ස්පර්ශන විට ප්‍රවේගය ශූන්‍ය වෙනවා ඊළඟ තියෙනවා අපද්‍රව්‍ය තැම්පත් වීම නිසා නලයේ අභ්‍යන්තර අරය 10%කින් අඩුවේ ශීඝ්‍රතාවයම තෙල් බෙදා හැරීමට නම් නලය හරහා පීඩ වෙනස කුමන ප්‍රසතයකින් වැඩි කරන්න ඕනද කියලා අපෙන් අහනවා පීඩන වෙනස කුමන ප්‍රසදයන් දැන් මොකද වෙන්නේ ටිකක් කල් යනකොට තෙල් තැම්පත් වෙන්න පුළුවන්. ඒතර මේක තෙල් ගේන නලයක විතරක් නෙවෙයි අපේ ශරීරය තුල තියෙන නලවලත් මේ දේ සිද්ධ වෙනවා. දැන් ඒතර මොකද වෙන්නේ නලයේ අරය 10%කින් අඩු වෙනවා. ඒතර 10%කින් අඩු වෙනකොට දැන් මේ තෙල් තැම්පත් වීම නිසා ඒතර දැන් නලයේ අරය එන්නේ 90%ක් ඉතුරු වෙනවා මතක තියාගන්න. 10%කින් තෙල් තැම්පත් වෙනකොට දැන් නලයේ අරේ 90%ක් ඉතුරු වෙනවා. දැන් එන අරේ එන්නේ ඉස්සලා තිබෙන සෙන්ටිමීටර 20.2 මීටර මේකෙන් 90%. ඔන්න නලයේ අරේ. අර හරි නලයේ අරේ 0.9ක් එන්නේ. දැන් එහෙනම් ඉහත ශීඝ්‍රතාවයෙන් එතකොට ශීඝ්‍රතාවයෙන් ප්‍රවේග සම්බන්ධකත වැරදි. දැන් එහෙනම් මේක අපි ලියනවා Q සමානයි phi delta p මෙතන දසම R කියලා මන් දාන්න මෙතන. මෙතන R වල 4 බලය 8 ඊටයි. මේ රාශිය ගත්තොත් වෙනස් වෙන්නේ නැහැ. නම් පළවෙනි එකේදී phi delta p වෙනස් කරන්න යන්නේ. දැන් මෙතන එන්නේ එතකොට 0.9 R විදීම 8 ඊටයි. දැන් එන මොකද්ද මේ කරන්න ඕනේ? ඔව් ඉහත ශීඝ්‍රතාවයෙන්ම හරිද? එතකොට තියෙන්නේ ඉහත ශීඝ්‍රතාවයෙන්ම තෙල් ලබා දීමට පීඩන වෙනස කොච්චර ප්‍රසංගික වැඩි ගන්න කොච්චර ප්‍රසත කියන්නේ කියලා. එහෙමනම් දැන් අපිට හොයා ගන්න වෙනවා මේ ඩෙල්ටා p 1 කියලා අපිට හොයා ගන්න වෙනවා මේ දෙක සමාන කරලා. එහෙනම් මේ දෙක සමාන කරොත් දැන් විතර අපිට එනවා ඩෙල්ටා p මයික පාරම ලියනවා 1 සමාන වෙනවා මෙතන එනවා 0.94 වෙනි බලය එච්චරයි ඒක ඔක්කොම කැපිලා යනවා මාරා ඩෙල්ටා p දැන් එතකොට 10 බෙදීම 9 අපිට මේක දීලා තියෙනවා එහෙනම් මෙතෙන් එතකොට ඩෙල්ටා p 1 අපිට ගන්න ඕනේ. ඒතර එහා පැත්තේ 10 අනිත් පැත්තේ නේ. ඒතර එනවා 10 බෙදීම 9 කියලා අපිට එනවා. දැන් මේ යගේ අපිට දීලා තියෙනවා. දැන් ඊතර අපිට පුළුවන් මේක හතරෙන් බලන්න. මේක හතරෙන් බලන්න. එතකොට දැන් එනවා මේ අගේ අපිට දීලා තියෙනවා 1.11 කියලා. තරිනා 1.11 හතරෙන් බලය ගන්න ඕන ඩෙල්ටා p. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ පීඩන වෙනස කොපමණ ප්‍රසන්තයකින් වැඩි කරන්න ඕනද කියලා. එහෙනම් වැඩි කරන එක තමයි මොකද්ද වෙන්නේ? වැඩි කරන ප්‍රසන්තය ඩෙල්ටා p 1 ඍණ ඩෙල්ටා p බෙදනවා ඩෙල්ටා p වලින් බෙදලා මේක 100ෙන් වැඩි කරන්න ඕන. එහෙනම් ඔයගොල්ලන්ට මේක සුළු කරලා මෙතෙන්ට ආදේශ කළා ප්‍රතිශතය හොයා ගන්න පුළුවන්. දැන් මේ සුළු කිරීම ඔයගොල්ලෝ දැන් එනකොට විභාගේ ලියන්න බොහොම ආසන්න වෙන්න අය. ඉතින් ඔයගොල්ලෝ මේ සුළු කිරීමක් මොකද බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සමාන අරේන් සහ දිගින් යුත් වඩා කුඩා නල දෙකක් දැන් දෙකේ සඳහන් පිරිසු පිරිපහදුව වෙනුවට වෙනත් පිරිපහදු දෙකකට තෙල් සපයනු ලැබේ. කුඩා නලයක දිග කිලෝමීටර් 1ක් නම් සෑම නලයක් කරා පීඩන අන්තර එකම නම් කුඩා නලයේ අරය. දැන් මොකද කරන්නේ? මේ තෙල් එන නලය විශාල නලය මේ මෑන්දර මේක උඩටයි පහළටයි නෙමෙයි. ඒතර මේක යන්නේ තිරස්
හරි මේ නලය යන්නේ තිරස් ප්‍රදේශයක යන්නේ හ්ම් දැන් මේක නලය අර්ධයක් වෙනවා දැන් මේ දෙපැත්තේම අපි හිතනවා දෙපැත්තේ තියෙනවා කියලා මේකත් කිලෝමීටර් 1යි මේකත් කිලෝමීටර් 1යි මේකත් 1 කිලෝමීටර් දැන් අපිට කියන්නේ කුඩා නලයක අරය. දැන් එතකොට මෙහෙන් එන තෙල් පරිමාව මේ දෙපැත්තට බෙදිලා යන්න ඕන. එතකොට මේක කිව්වනම් මේ දෙපැත්තට සමානව බෙදිලා යන්න ඕන. එහෙමනම් අපිට කියන්න පුළුවන් Q පළවෙනි එක අපිට එනවා 5R4 ඩෙල්ටා P බෙදීම 8i. එතන අනිත් එකේ මේක අපි ගත්තොත් Q1යි කියලා අපි Q1යි කියලා මේකත් මේක සමානයි දිග ඔක්කොම සමාන නිසා 5 array අපෙන් අහන්නේ R1 4යි ඩෙල්ටා P වෙනස් වෙන්නේ නැහැ 8 ඊට වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මොකක්ද වෙන්න ඕන Q සමාන වෙනවා 2 Q1යි ඒ කියන්නේ මේ නලය සමාන මේ බෙදි දෙපැත්තට බෙදිලා සමානව ගමන් කරනවා එතකොට මේ දෙකේ මේ එන එක මේ දෙපැත්තට බෙදිලා යනවා. එහෙනම් අපිට මේක ආදේශ කරොත් විශාල නලයේ ආවේ පරිමාව, තප්පරේට පරිමාව R4යි. ඩෙල්ටා P බෙදීම 8i L මේක සමානයි 5R1 4යි. ඩෙල්ටා P බෙදීම 8i L මේ වගේ නල දෙකක් තියෙනවා. එහෙනම් මේ ඔක්කොම කැපිලා යනවා. අරේ ඉතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් R1 4 සමාන වෙනවා R4 බෙදීම 2. එහෙනම් R1 සමාන වෙනවා R බෙදීම 2 4න් එක්කෙනවල. તો 2 4න් බල කොහොමද අපි හොයාගන්නේ? ලඝු දෙක බලනවා. ඒතර බිංදු ඇසම ලඝු පොතේ බැලුවම කීයක් හරි අගයක් එයි. ඒක 4න් බෙදලා ඉන්වර්ස් එක බැලුවා පස්සේ හොයාගන්න පුළුවන්. එතකොට මේ දුස්රාවිතාවයේ කියන එක අපි බොහෝ තැන්වල භාවිත කරනවා. එතකොට මම හිතන්නේ ඉස්සර ගෙදරක කෙනෙක් පපි අමාරුවක් හදනවත් ගොඩක් කියලාට එන්නේ රුධිරයේ තියෙන දුස්රාවිතාවයේ වැඩි වෙන එක තමයි වෙන්නේ. උගතිය වැඩි වෙනවා. ගොඩක් කාලවලට පපි අමාරුව හදන්නේ සීතල දවස්වලට. එතකොට මොකද කරන්නේ? ගොඩක් කාලවල දැන් නම් බෙහෙත් බොනවා. ඉස්සර නම් ගොඩක් කාලවලට කරේ මොන හරි තෙල් වර්ගයක් ගාලා හරි එහෙම නැත්නම් බුලත් කොලේ ගාලා තවණ එක කරන්නේ. එතකොට තැව්වම මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? රුධිරයේ දුස්රාවිතාවය අඩු වෙනවා. ඒ කියන්නේ උකු ගතිය අඩු වෙනවා. එතකොට රුධිරය පහසෙන් ගමන් කරන්න පුළුවන්. ඒක තමයි බෙහෙත. දැන් එතකොට ඒක බෙහෙත් පෙත්තෙන් කරන්නේ දුස්රාවිතාව අඩු කරන එක. ඉස්සර කරේ මොකද්ද? පොඩ්ඩක් රත් කරලා මේ රුධිරය ගමන් කරන පහසු කරන එක වෙන්නේ. එතකොට අපි දැන් පාඩම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ යටතේ කොටස් තුනක් තිබුණා. ඒ කියන්නේ අපි කලින් අපි කතා කරා ප්‍රත්‍යස්ථාවය ගැන කතා කරා. මම හිතන්නේ ඒකෙත් ඔයගොල්ලන්ට පාස් පේපර්ස් කීපයක් අපි ගැටළු සාකච්ඡා කරා. ඊළඟට දෙවෙනි එක තමයි දුස්රාවිතාවේ. දුස්රාවිතාවට කොටස් තුනක් තිබුණා. දුස්රාවිතාව වලය, ඊළඟට පොයිසල් සමීකරණය, ඊළඟට ස්ටොක් සමීකරණය. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඒතකොට දුස්රාවිතාව ගැන පාඩම යටතේත් අපිට ওই ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මම හිතන්නේ මේකත් ඉතාමත්ම පහසු පාඩමක්. මොකද සමීකරණ කීපයක් මතක තියාගෙන අපිට ගැටළු වල උත්තර ලියන්න පහසු වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා පෘෂ්ඨිකාතතිය කියලා තව කොටසක් තියෙනවා. ඒත් අපි ඊළඟට ඒ පාඩමත් අපි පටන් ගමු.